අයිබෝවන් සුවසන්තයාවක්. මැතිවරණයකට පසුව අපේ පළමු හමුවීම. විශේෂයෙන්ම තිරණාත්මක ජනාධිපතිවරණයට කලින් රට සහ හෙට වැඩසටහන සමගින් රටේ හෙට දවසට බලපාන කාරණා පිළිබඳව සාකච්ඡා කරන්නට අප නිලධාරීන් එවැගේම දේශපාලඥයන් මේ ස්ථානයට කැඳවා ගත්තා. එහිදී අප විවිධ දේ සාකච්ඡා කළා. ඒ සාකච්ඡා හරහා ඔබ උගහගත් දේ හරහා ඔබ ජනවාරි මාසේ 8 වෙනිදා තීරණයක් ගත්තා. නව ජනාධිපතිවරයෙක් බිහි කළා. නව ජනාධිපතිවරයෙක් ඒ වගේම නව කැබිනට් මණ්ඩලයක් සමග දැන් ක්‍රියාත්මක වන්නේ රට. එම රටේ හෙට දවස පිළිබඳව තමයි අද දවසේදී රට සහ හෙට සමගින් අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද දවසේදී රට සහ හෙට මේ වැඩසටහනට අප කැඳවන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා. අයිබෝවන්. අයිබෝවන්. සුබ සන්ධ්‍යාවක්. මම හිතන්නේ ඔබතුමා ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට පත් වූ පසුව අපේ පළමු හමුවීම. ඔව්. මේ විදිහට හමු වෙන පළමු හමුවීම බොහොම සාදරයෙන් පිළිගන්නවා මැදිරියට. බොහොම ස්තුතියි. තිරණාත්මක මැතිවරණයක් පැවැත්වුණා ජනාධිපතිවරණය. මේ ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ හැසිරීම පිළිබඳව මැතිවරණය ප්‍රකාශයට පත් කළ මොහොතේ සිට දේශපාලඥයන් වගේම රටේ ජනතාවත් බොහොම උනන්දුවෙන් බලාගෙන සිටියා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ නොහිතපු වෙනස් තීරණයකට ගියා කියන එක තමයි මගේ මතය. ජනතාව ඊට වඩා වෙනස් දෙයක් බලාපොරොත්තු වුණා. ජනතා විමුක්ති පෙරමුණ ඒ සම්බන්ධයෙන් ගත් තීරණය පිළිබඳව මේ මොහොතේදී කුමන තැනකදී? විශේෂම අපි නිවැරදි තීරණයක් ගත්තා. බොහෝ අයගේ ඒ තීරණය ගත්තු මොහොතේදී යම් දෙගිඩියාවක් යම් සැකයක් සංකාවක් මතුවෙලා තිබුණා. නමුත් ඒ තීරණය සමග අපි ක්‍රියාත්මක වූ ආකාරය දෙස බැලූ කල මම හිතන ජනතාව අතර යම් කුකුසක් මතුවී තිබුණා නම් ඒ සම්පූර්ණ නිරාකරණය වුණා. ඔව් ඔබ සඳහන් කරේ ඒ කඩේ බඩු ෂුවරුත් නැහැ මේ කඩේ බඩු ෂුවරුත් නැහැ. මෛත්‍රීපාල කඩේ බඩු ෂුවරුත් නැහැ මහින්ද රාජපක්ෂ කඩේ බඩු ෂුවරුත් නැහැ. අපි පළමු කොටම කිව්වේ රාජපක්ෂ ස්ටෝස්. ඒකේ බලන්න දෙයක් නැහැ. ඒකේ බඩු කල්ලිකුත් වෙලා තිබෙන්නේ පරණ වෙලා තිබෙන්නේ ටොෆි වෙනුවට වස දෙනවා. එනිසා ඒ කඩේට යන්න එපා. ඒ විතරක් නෙවෙයි ඒකේ ඒ කඩේ වැඩ කරපු අයත් එළියට ඇවිල්ලා කියනවා ඒ කඩේ තිබුණෙත් මොන තත්ත්වෙද කියලා. ඒ වගේම අලුත් කඩයක් විවෘත කරලා තිබුණා. ඒ කඩේ පිළිබඳ අපිට සහතිකයක් දෙන්න බෑ. මම හිතන්නේ මැතිවරණ ව්‍යාපාරය ඇතුළේ සිද්ධ වෙච්ච සමහර සිදුවීම් විසින් විශේෂම එක්සත් ජාතික පක්ෂයේ මහලේ කම්මරය යාම, හෙළවුරුමේ උදේගම්මන්පිල මහතා පැමිණ නැවත යාම, මේ ආදී ඒ වගේ සමාජය තුළ අපි ඉදිරිපත් කරපු අදහස්, කියන්නේ මෙහි රාජපක්ෂ පාලනය මුළුමනින්ම පළවා හැරිය යුතුයි. එහෙත් ගොඩනැගෙන පාලනය පිළිබඳව මුළුමනින්ම සහතිකයක් අපිට ලබා දෙන්න බෑ කියන එක පිළිබඳව අපි ගොඩනගන මතය සහ අපි ඉදිරිපත් කරන අදහස මම හිතන සමාජය වඩාත් හොඳින් නිරවුල්ව තේරුම් ගත කියන අවබෝධය තමයි අපිට තිබෙන්නේ. හොඳයි මම මෙහෙම දෙයක් මතක කළොත් මීට කලින් වතාවල් වල ඔබ ලද අත්දැකීම් මේ තීරණයට හේතු වුණා. ඔව් ඒවත් පාදක වුණා. ඒ කියන්නේ අපි ජනාධිපති වර්ණවලදී අපි තරඟ කරපු අවස්ථා තිබෙනවා තනිවම. අපි තරඟ නොකර හිටපු අවස්ථා තිබෙනවා. ඒ වගේම විවිධ වෙනස් පුද්ගලයෙකුට අපි සහාය දීපු අවස්ථා තිබෙනවා. එනිසා මේ ජනාධිපති වර්ණය පසුගිය ජනාධිපති වර්ණ ගණනාවකදීම අපි විවිධ ආකාරයේ තීන්දු තීරණවලට එළඹිලා තිබෙනවා. ඒ මොහොතේ පවතින දේශපාලන තත්ත්වය සහ පසුගිය කාලයේ ඇතිවෙච්ච සිදුවීම් පිළිබඳ සැලකිල්ලක් කොට ඒ සියල්ල සැලකිල්ලක් කරමින් තමයි මෙම ජනාධිපති වර්ණදී අපි මේ නිශ්චිත ඉතාමත් නිවැරදි සහ නිරවුල් තීරණයකට අපි එළඹුණේ. හොඳයි දැන් මේ මැතිවරණ ව්‍යාපාරය තුළ ඔබ වෙනම ජනතාව ඇමතුවා. ඒ සෑම ස්ථානයකදීම ඔබ සඳහන් කළේ රාජපක්ෂ පාලනය වෙනස් කළ යුතුයි කියන තැන බොහොම ස්ථාවර වේගෙන සඳහන් කළා. ඔබ මේ මේ කියමන හරහා එක ගලින් කුරුල්ල දෙන්නෙක් මරන්නද හැදුවේ? නෑ, විශේෂයෙන්ම ගොඩනැගෙමින් තිබුණු රාජපක්ෂ පාලනය ඒ වගේම ජනවාරි මාසේ 8 වෙනිදා විවෘත කරගන්න හදපු දොරටුව එක අතිශය භයානක විනාශකාරී දොරටුවක්. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී මුළුමනින්ම විනාශ කරමින් ගන්න ගමනට අවශ්‍ය දොරටුව තමයි විවෘත කරගන්න උත්සාහ කරේ. අපේ රටේ ආර්ථිකමය වශයෙන් ඇති වී තිබෙන මහා විනාශය තව දුරටත් වර්ධනය කරගෙන මේ දොරටුව තමයි විවෘත කරන්න උත්සාහ කරේ. වංචාව, දූෂණ, නාස්ති, අක්‍රමිකතාවෙන් පිරිච්ච රාජ්‍ය තවත් ඒ වල දිසට ගෙන යන පාලනයකට අවශ්‍ය දොරටුව තමයි ඔහු විවෘත කරන්න උත්සාහ කරේ. අපේ රටේ දේශපාලන සංස්කෘතිය විනාශ කරමින් යන ගමන, අපේ රටේ ජාතික සමගිය විනාශ කරමින් යන ගමන, ලෝකයේ හැමෝම අපි ජාත්‍යන්තර වශයෙන් හුදකලා කරමින් යන ගමන, ඒවා තවත් තීව්‍ර කරමින් ඉස්සරහට යන දොරටුවක් විවෘත කරන රාජපක්ෂ උත්සාහ කරනවා. ඒ දොරටුව කිසිසේත්ම විවෘත කිරීම සඳහා මේ රටේ ජනතාව අනුබලයක් ලබා නොදිය යුතු කියන ස්ථාවරයක අපේ හිටියා. මොකද අපේ රට
මැතිවරණ වලින් පාලකෙක් තෝරන්න පාලනයක් වෙනස් කරන්න අයිති ආරක්ෂා කරගත යුතු බව. ජනවාරි මාසේ 8 වෙනිදා ඒ දොරටු විවෘත කරගත්තනම් අපේ රටේ මැතිවරණ වලින් පාලනයන් වෙනස් කිරීම පාලකයන් තෝරාපත් කරගෙන මේ දොරටු පාව වැසෙනවා. එනිසා අපි නිශ්චිත සහ බරින් පිනි හිටියා රාජපක්ෂ පාලනය පළව හැරිය යුතුයි, ඒ බිඳ වැටිය යුතුයි කියන ස්ථාවරයක අපි හිටියා. හොඳයි, මට මොහොතක් දෙන්න ඔබටත් මේ සාකච්ඡාව වැටෙන්නට පුළුවන්. 0112 444 555, 0112 444 555 දුරකථන ඔස්සේ රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ මේ ප්‍රශ්න දිහා බලන්නේ කොයි ආකාරයෙන්ද, ඔබට ජනතා විමුක්ති පෙරමුණ ඔවුන් ක්‍රියා කළ ආකාරයන් පිළිබඳව ඍජුව ප්‍රශ්න කිරීමට අවශ්‍ය නම් මෙන්න වේදිකාව, නායකයා පැමිණ සිටිනවා. නැවතත් 0112 444 555 අප නැවතත් සාකච්ඡාවට පැමිණෙනවා. නවරජයක් බිහි වෙනවා, ජනාධිපතිවරයෙක් සමග කැබිනට් මණ්ඩලයක් බිහි වෙනවා. මේ කැබිනට් මණ්ඩලය පිළිබඳව මා දෙවෙනි ප්‍රශ්නෙට එන්නම්, මේ ඔවුන්ගේ ඔබට ලැබෙන ආරාධනය පිළිබඳව. නමුත් ඊට කලින් මේ ජනාධිපතිවරයා සහ මේ කැබිනට්ටුව පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ කියවීම කොහොමද? පළමු කොටම මීට පෙර අපේ රටේ ජනාධිපතිවරණයක් ඉක්ම වූ වහාම මහමැතිවරණයක් ප්‍රකාශයට පත් වෙනවා. අපිට මතකයි 2010 ජනවාරි මාසයේ 26 ජනාධිපතිවරණ පැවැත්වුව, ඒ විගසම පාර්ලිමේන්තු විසුරු හැරලා මහමැතිවරණයට ගියා. නමුත් මෙවර ජනාධිපතිවරණයේ සිට මහමැතිවරණය දක්වා අන්තර් කාල පරිච්ඡේදයක් තිබෙනවා, දින 100ක කාල පරිච්ඡේදයක්. ඒතර දැන් මේ පාලනයේ මේ කැබිනට් මණ්ඩලයේ ගොඩ නැගෙන්නේ මේ දින 100 සඳහා. ඒතර ඇත්තටම අපි හිතුවා ඒ දින 100 සඳහා ගොඩ නැගිය යුතු වන්නේ මේ ස්ථාවර කැබිනට් මණ්ඩලයක ආකෘතියක් නොවේ, යම් බාරකාර ආකෘතියක් ගොඩනැගුණා නම් තමයි වඩාත් යෝග්‍ය. ඒ මොකද ඔබ හිතුවොත් කුෂ්කර්ම අමාත්‍යවරයාට අඩුමතරමේ මේ දිනසයියේ කාලය ඇතුළත එක කන්නයක්වත් ඉතුරු වෙලා නැහැ. මොකද මහා කන්නය ආරම්භ කරලා තිබෙනවා, යල කන්නය පටන් ගන්නකොට පාර්ලිමේන්තු විසුරු හැරෙනවා. අධ්‍යාපන අමාත්‍යවරයාට එක වාරයක්වත් ඉතුරු වෙලා නැහැ. පළමුණු වාරේ පටන් අරගෙන තිබෙනවා, පළමුණු වාරේ අවසන් වෙනකොට පාර්ලිමේන්තු විසුරු හැරෙනවා. නිවාස අමාත්‍යවරයාට අත්තිවාරමක්වත් දාගන්න කාලයක් නෑ. මහමාර්ග හෝ අනිත් ඉදිකිරීම් ක්ෂේත්‍ර අදාළ අමාත්‍යවරයෙකුට ටෙන්ඩරයක් හඳවන්නවත් අවස්ථාවක් නෑ. ඒ නිසා මේ තිබෙන අන්තර් කාලය, මේ අන්තර් කාලයට ගැලපෙන කැබිනට් මණ්ඩල සකස් වුණා නම් තමයි වඩාත් යෝග්‍ය. සහ දැන් කැබිනට් ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරු දෙස බැලූ කල ඇත්තට මේකේ සීමා මායිම් තීරණය කරලා තිබෙන්නේ අවශ්‍යතාවය නෙවෙයි. ඒකේ සීමා මායිම් තීරණය කරලා තිබෙන්නේ ජනාධිපතිවරණදී තමන් සතුව හිටපු මන්ත්‍රීවරු සංඛ්‍යාව. මෛත්‍රීපාල සිරිසේන මෙතුමාට ඍජුවම සහය දෙන්න ආපු සියලු දෙනාට අමාත්‍ය දුර ලැබිලා තිබෙනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ හිටපු කීප දෙනෙකුට හැර අනෙක්කට අමාත්‍ය දුර හෝ නියෝජ්‍ය අමාත්‍ය දුර ලැබිලා තිබෙනවා. අපි දන්න විදිහට තව නොබෝදිරිගෙන් තවත් පිරිසක් දිවුරුන් දීමට නියමිතව තිබෙනවා. මම හිතන්නේ අපි එතෙන්ට නෙමෙයි යායුතුව තිබුණේ කියලා අපි කල්පනා කරනවා. කියන්නේ ඔබ කියන්නේ අර පෙර අවස්ථාව වගේම සිත් සතුටු කිරීමේ යෙමෙතිකම් දීමක්ද මේ? ඔව්, ඒ වගේ හැඟීමක් දැනෙනවා. නමුත් අපි හිතන්නේ මේ 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 කාල පරිච්ඡේදය මොකද්ද? මේ ඉතාමත් කෙටි කාලයකට මේ දින 100 අමාත්‍යවරයෙක් මොකටද කියලා හිතා ගන්නත් බැහැ. ඉතින් අපි ගොඩ නැගිය යුතු තිබුණේ මේ දින 100 කාර්යභාරය මොකද්ද තිබෙන්නේ? ඒ කාර්යභාරයට අදාළ වෙන පරිදි අන්තර් පාලන ආණ්ඩුවක් ගොඩ නැගුණා නම් තමයි වඩාත් යෝග්‍ය. මා දන්නේ නැහැ ඔවුන්ට දේශපාලන පක්ෂ පවත්වාගෙන යාමේදී ඒ ඇතුළේ ඇති වී තිබෙන අර්බුද අභ්‍යන්තර අර්බුදයන් සමනය කරගන්න, එසේ නැත්නම් තමන්ගේ බහුතරය ශක්තිමත් කර ගැනීම සඳහා අවශ්‍ය වෙන ක්‍රමවේදයක් හැටියට අමාත්‍ය ධූර, නියෝජ්‍ය අමාත්‍ය ධූර පාවිච්චි කරාද කියන එක පිළිබඳ අපිට පූර්ණ අදහසක් නැහැ. නමුත් බැලු බැල්මට එවැනි හැඟීමක් අපි තුළ වර්ධනය වෙලා තිබෙනවා. හොඳයි, දැන් ජනතා විමුක්ති පෙරමුණට මේ කැබිනට්ටුවට ආරාධනා ලැබෙනවානේ. ඔව්, මා දැක්කා ජනාධිපතිතුමා ප්‍රසිද්ධිය අපිට ආරාධනයක් කරා. ඒ වගේම එහි පාර්ශ්වකරුවෙක් තවත් මා හිතන්නේ එහෙම ප්‍රකාශයක් උන්වහන්සේ කළ යුතුයි කියලා. නමුත් එහෙමත් අපිට ආරාධනයක් ලැබුණා ප්‍රසිද්ධියෙන්. අපි ඉතා නිශ්චිත ලෙස තේරුම් අරන් තිබෙනවා මේ දින 100ට පැවරි තිබෙන කාර්යභාරය කුමක්ද. අපි කිසිසේත්ම මේ දින 100 මහා සීන පොදියකට යන බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේ මහා බලාපොරොත්තු පොදියකට යන අපේ අපේක්ෂාවකුත් නැහැ. මේ දින 100ට පැවරි තිබෙන නිශ්චිත කාර්යභාරය එකක් මේ ආණ්ඩුවට, අනෙක මේ ක්‍රමයට, අනෙක මේ කාලයට පැවරී තිබෙන ඉතා කුඩා සීමිත කාර්යභාරය. ඒ කාර්යභාරය මම හිතන්නේ අපි ක්‍රියාත්මක විය යුතු වෙන්නේ
කැබිනට් මණ්ඩලය තුලින් නොවේ. එනිසා කැබිනට් මණ්ඩලය හෝ ආණ්ඩුවට එකතු වීම සඳහා අපිට කරන ලද ආරාධනෙ අපි ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. ඒ මොකද අපි හිතනවා අපේ රට අවශ්‍යයි පුළුල් සමාජ පරිවර්තනය. ඒ පරිවර්තනය සඳහා වෙනත් දේශපාලන දිගුවක් වෙනත් දේශපාලන ගමනක අවශ්‍යතාවය තිබෙනවා. ඒ අතර අපිට අන්තර් කාලයක් තිබෙනවා. මෙන්න මේ අන්තර් කාලයේදී ඒ කාර්යභාරය ඉටු කර ගැනීම සඳහා වෙන මැදිහත් වීමක් තමයි අපේ පාර්ශ්වයෙන් අපි කරන්න සූදානම් වෙලා තිබෙන්නේ. ඔබ කලින් කිව්වා දැන් මේ දින 100 සඳහා කැබිනට් එකක් නෙමෙයි පිටවන්න තිබ්බේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිටවන්න තිබ්බේ කියන කාලෙම කලින් සඳහන් කරා. එවැනි දෙයක් පිටවල ඒ සඳහා ජනතාව ඉදිරියට ආරාධනාවක් ලැබුණා නම් පිළිගන්නවද? ඔව් දැන් ඉතින් එවැනි දෙයක් සිදු වී නැහැ. වුණා නම් මොකද වෙන්නේ? සිදු නොවිච්ච දෙයක් ගැන මම හිතන්නේ අපි ලොකුට කතා කළ යුතු නැහැ. නමුත් අපේ මෙහිම යෝජනාවක් තිබෙනවා. ඒක අපි සාකච්ඡා කරලා අපේ පැත්තෙන් අපි යෝජනාවක් ඉදිරිපත් කරා. ජාතික විධායක සභාවක් ගොඩනැගීම පිළිබඳව කැබිනට්ුව ඇතර කාර්යභාරය හැටියට ගත්තොත් විශාල කාර්යභාරයක් පැවරෙන අපි යෝජනාව ඉදිරිපත් කරලා තිබෙනවා. අපි දෙමළ ජාතික සන්ධානයේ සමගත් ඒ පිළිබඳ යම් අදහස් හුවමාරු කරගෙන තිබෙනවා. අපි යෝජනාවක් ඉදිරිපත් කරා මේ දින 100ට පැවරී තිබෙන කාර්යභාරය. ඒකට ප්‍රධාන කාර්යභාරය කීපයක් තිබෙනවා. එකක් තමයි විවස්ථානුකූල ප්‍රතිසංස්කරණ, විවස්ථාවට කරන ලබන ප්‍රතිසංස්කරණ. අනිත් එක තිබෙන විවස්ථා දායක ප්‍රතිසංස්කරණ. ඒ කියන්නේ නීතියේ තොරතුරු දැන ගැනීම පනත ආදී මැතිවරණ කොමිසම් මැතිවරණ පනත ශක්තිමත් කිරීම ආදී නීතිමේ ප්‍රතිසංස්කරණ. තව කාර්යභාරයක් තිබෙනවා ආයතන ව්‍යුහයන් අලුතෙන් ගොඩනැගීම. අපි හිතුවත් විගණන කොමිසමක් වංචා දූෂණ විමසන කොමිසමක් ශක්තිමත් කිරීම වෙනි ආයතන ව්‍යුහයන් ගොඩනැගීම. තව කාර්යභාරයක් තිබෙනවා වංචාව දූෂණයට ලක් වූවන්ට නීති හමුවට පැමිණීම. ඒක තමයි මම හිතන්නේ මේ දින 100ට තියෙන ඒ වගේම ජනතාවගේ සහන. ඔය වැටුප් පෙඩිමෙනි සහන තියෙන. මේක තමයි මේ දින 100 පැකේජ් එක. අපි යෝජනා කරා මේ දින 100 ක්‍රියාත්මක වීම සඳහා ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් අනෙක් පක්ෂවල නායකයන් සමන්විත වෙන එක ලොකු සභාවක් නෙවෙයි. 10ක 11ක වැනි කුඩා සීමාවක් සහිත ජාතික විධායක සභාව ගොඩනැගිය යුතුයි කියලා. ඒ ජාතික විධායක සභාව මේ ජනතාව අපේක්ෂා කරපු ප්‍රතිසංස්කරණයන් ඉටු කර ගැනීම සඳහා අපේ මැදිහත් වීමක් වගේම අපේ බලපෑමක් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එනිසා මම හිතන්නේ දින 100ට පැවරී තිබෙන කාර්යභාරය සඳහා අපේ දායකත්ව අපේ මැදිහත් වීම ඒ ඉටු කර ගැනීම සඳහා අපි පැත්තෙන් දරන පෙළඹවීම කිරීම සඳහා ඌ ආයතනයකට විහිවකට තුලක් වෙන තමයි අපි තියෙන්නේ. ඒ යෝජනාව ඉදිරිපත් කළා තිබෙනවා අදාළ පාර්ශ්වයට. ඔව් යෝජනාව ඉදිරිපත් කළා තිබෙනවා. අපි විටිමිට සාකච්ඡා කළා තිබෙනවා. ඒ යෝජනාව පිළිබඳව ඉතාමත් යහපත් ප්‍රතිචාරයක් ලැබෙන තුරු මම හිතන්නේ ඔහු අදපත් කිරීමට අදෝහයට පත් වීම නිමතුන පාප් වහන්සේගේ පැමිණීම සමග ඇති වී තිබෙන තත්ත්ව විසින් තව ඉතා දින කීපයක් ඇතුළත එය පත් වීම ඉඩකඩ තිබෙනවා. ඒ නිකං කමිටුවක් නෙවෙයි. ඒකට බලතල තියෙන්න ඕන. ඒක අවමතරමින් සතියක සැරයක්වත් එක්රැස් වෙන්න ඕන. ඒක හොඳ විධිමත් ලේකම්වරයෙක් ලේකම් මණ්ඩලයක් පත් වෙන්න ඕන. ඒක විධිමත් ලෙස මේ දින 100 ඇතුළත මොකද මේ පැවරී තිබෙන කාර්යභාරය අර විශාලයි. මේ ව්‍යවස්ථාවේ ප්‍රතිසංස්කරණ සරල නැහැ. මේ නීති ප්‍රතිසංස්කරණ සරල නැහැ. මේ ජනතා සහන සරල නැහැ. නිසා විශාල කාර්යභාරයක් තිබෙනවා. ඒ කාර්යභාරයට ඉතා සීමිත කාල රාමුවක් තිබෙනවා. ඒ කාල රාමුවේදී මේ කාර්යභාරය ඉටු කර ගැනීම සඳහා මැදිහත් වීම, සිවිල්ල, බැලිල්ල, බලපෑම මේ සියල්ල කිරීම සඳහා තමයි අපි ආයතන විහිව යෝජනා කරලා තිබෙන්නේ. ඉතින් අපිට ඒ ආයතන විහිව පිළිබඳ සුබදායක ප්‍රතිචාරයක් ලැබිලා තිබෙනවා. එවැනි ආයතන විහිවක් කරා ජනතාවගේ අපේක්ෂාව නුවමනාව ඉටු කර ගැනීම සඳහා අපි මැදිහත් වීමක් බලාපොරොත්තු වෙනවා. ඔබ විශ්වාස කරනවාද මේ පනවන ලබන මේ විධායක සභාව හරහා සහ ඒ විධායක සභාවේ ඒ වගේම කැබිනට් මණ්ඩලයේ මේ අතර යම් පරස්පරතා මතු නොවේවිද? නෑ මම හිතන්නේ නෑ. මොකද මේකේ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානින් මේක නියෝජනය කරමින් තිබෙනවා. ඒ වගේම කැබිනට් මණ්ඩලයේ නියෝජනය කරන්නේ දේශපාලන පක්ෂවල නායකිනුත් මේක නියෝජනය කරමින් තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ ඒ දෙක අතර ඉතා හොඳ සම්බන්ධතාවයක් ඇතුව මේ ක්‍රියාමාර්ගට ඉදිරියට ගෙන යන්න පුළුවන් වේවි කියලා. හොඳයි. අද දවසේදී ඔබ විශේෂ කාර්යයක නිරුණ ජනතා විමුක්ති පෙරමුණ අලසෝදෝෂණ කොමිසමට ගියා බොහෝ කාරණා සමග. නමුත් කෙනෙකුට මතුවන්නට පුළුවන් රජයක් පෙරළුණාට පස්සේ ඇයි මේ ගියේ? එතකොට ඔබට කියන්න පුළුවන් පවති රජයේ යටතේ අපි මේ කොමිසමට ගියා නම් වැඩක් වෙන්නේ නැහැ කියන කාරණේ. නමුත් මේ කාරණාවට පාර්ලිමේන්තුව තුළ ඔබ යම් යම් කාරණා පාර්ලිමේන්තුව තුළ මතු කරනවා. නමුත් සවිස්තරව මේ කාරණා සියල්ල පාර්ලිමේන්තුව තුළ මතු කරන්නේ නැහැ. අපි හිතන්නේ අපි අපේ පක්ෂය තමයි පහුගිය කාලේ වංචා දූෂණ විමර්ශන කොමිසම් සභාව වෙත වැඩියෙන්ම පැමිණිලි සංඛ්‍යාවක් ඉදිරිපත් කළ දේශපාලන ව්‍යාපාරය. මොනතරම්ද කියනවනම් අපි පැමිණිල්ලක් ඉදිරිපත් කරා වංචා දූෂණ විමර්ශන කොමිස් සභාවේ සභාපතිවරයා පගා ආරං තිනවා කියලා. එතකොට අපේ රටේ වංචාවක් හෝ අල්ලසක් සිදු වුණාට පසුව
ඒ සොයා බලා විමර්ශනයකොට නීති හමුවට පැමිණීම සඳහා බලතල තිබෙන ආයතන සභාපතිවරයාට පැමිණිලා ඉදිරිපත් වෙනවා. ඔහු පගාවක් අරන් තිබෙනවා කියලා කාර් එකක්. අපේ රට ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් නම් ජනාධිපතිවරයා එවකට හිටපු ජනාධිපති රේසින් කළ යුතු තිබුණේ ඔහු තාවකාලික ධූරයෙන් පැත්තකින් තියලා පරීක්ෂණයක් කළ යුතු තිබුණා. ඒ සභාපතිවරයා මහත් එක්නම් කළ යුතු තිබුණේ තමන් තාවකාලික ඉවත් වෙලා තමන්ගේ සභාවට බලය දෙන්න තිබුණ පරීක්ෂණයක් කරන්න. අපි දන්නේ නැහැ දෙවිලක මොකද සිද්ධ වුණේ කියලා. ඒ වගේ විවිධ අවස්ථාවල අපි අමාත්‍යරුව පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කළා තිබුණා. අප විතරක් නෙවෙයි, ඔබ දන්නවා රජයේ විසිනුත් තමන්ට එක් එක් අවස්ථාවලදී කීකරු නොවන තමන්ට හිතුවක් කරුව කටයුතු කරන පිරිසක චෝදනා පිළිබඳ පවා වංචා දූෂණ විමර්ශන කොමිසම සභාවට ගෙනහිලා තිබුණා. ඒ නිසා වංචා දූෂණ විමර්ශන කොමිසම සභාව මුළුමනින්ම දේශපාලන හස්තයකට, දේශපාලන අනසකට යටත් වෙච්ච ආයතනයක් බවට පත් වෙලා තිබුණා. නමුත් අපි උපරිම උත්සාහ කරා ඒ ආයතනය හරහා යමක් කරගන්න පුළුවන් නම් ඒ සඳහා මැදිහත්වීමක් කරන්න. ඊට අමතරව අපි පාර්ලිමේන්තුවේ කෝප් සභාව තුලත්, PAC එක තුලත් ඒ වංචා දූෂණ වලට විශාල හඬක්, ඒ වගේ පාර්ලිමේන්තු සභාව තුල විශාල තොරතුරු සහිත මම හිතන්නේ මේ ආණ්ඩුව ආරම්භයේ සිටම මේ රටේ ආන්දෝලනයට තුඩු දී තිබෙන සියලුම ගනුදෙනු මේ පාර්ලිමේන්තු ඉදිරිපත් කළා තින්න අපි. පළමුව ඔබට මතක ඇති පළමු පහරාවේ මාවිල්ලාරු වංචාව. මාවිල්ලාරු LTT සංවිධාන මාවිල්ලාරු සොරෝ වැසීමත් එක්ක ඒ පළාත්වල කුඹුරු විනාශයට පත් වුණා. ඒ ගොවීන්ට වන්දි දීවන්න තීරණයක් ගත්තා. ඒ වන්දි වලින් වැඩි මුදල් ප්‍රමාණයක් කරන් තිබුණේ එවකට හිටපු අමාත්‍යවරයා. චෙක්පත්, ගිණුම් අංක සහිත තොරතුරු අපි ඉදිරිපත් කළා තිබුණා. ඊළඟ ලංකා විශාල ආන්දෝලනයක් වී තිබුණා මිග් ප්‍රහාර යානා පිළිබඳව ගනුදෙනු. ඒ ගනුදෙනුත් මා සවිස්තරාත්ම පාර්ලිමේන්තු ඉදිරිපත් කළා තිබුණා. ඊට පස්සේ ප්‍රධාන ගනුදෙනුව බවට අපේ රට සාකච්ඡාවට බඳු වුණා හෙජින් ගිවිසුමේ පාඩුව, ගිවිසුම වල සම්බන්ධ වෙච්ච පිරිස්, කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද ප්‍රකාශන, අජිත් නිවට් කබ්‍රාල් ඇවිල්ලා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද ප්‍රසන්ටේෂන්, ඒ ඉදිරිපත් කිරීම, පැහැදිලි කිරීම, ඒ සියල්ල මා කරුණු සහිත ඉදිරිපත් කළා තිබුණා. ඊළඟ අපේ රටේ බාල තෙල් ගෙන්වීම, බාල තෙල් හරහා සිද්ධ වෙච්ච වංචාව, තෙල් සංස්ථාව ඇති වෙන මහා පරිමාණ වංචා ඉලදරව් කිරීම ගන්නව පං කරලා තිබෙනවා. ඒ වගේම ගල්නගරු ගෙනීමේදී ඇති වී තිබුණ පහුගිය අයවැය ලේඛනයේ අයවැය සාකච්ඡා ප්‍රධානම කරුණු බවට පත් වෙලා තිබුණේ ගල්නගරු ටෙන්ඩර්, ගල්නගරු ලබා දීමේදී කිරී තිබෙන වංචාවන් දූෂණය. ඒ වගේම මේ රටේ ප්‍රධාන ලෙස ආන්දෝලන තුඩු දී තිබුණ මහා පරිමාණ ඉඩම් බඳ. ඉඩම් ගනුදෙනු ගණනාවක් මා පාර්ලිමේන්තු ඉදිරිපත් කළා තිබෙනවා. ඒ නිසා අපේ පක්ෂය වංචාවට දූෂණයට එරෙහිව විශාල හඬක්, ප්‍රබල නැගිටීමක් කරලා තිබුණා. නමුත් ඒවකට පැවති ආණ්ඩුව බීරි අලින්ට වීණා වායන කරනවා වගේ කිසිදු හැඟීමකින් දැනීමකින් තොරව තමන්ගේ දේ ඉස්සරහට කරගෙන තිබුණා. ඒ නිසා තමයි ජනතා විමුක්ති පෙරමුණ දැන් මේ ඇති වී තිබෙන සුවිශේෂී තත්ත්වය. අපි දන්නවා මේක දිගටම පවතින්නේ නැහැ. බලයේ හෙට මෙහෙට වෙලා මේක ආයේ සමනය කිරීම තත්ත්වයක් වෙනවා. තමන අපි දැකලා තිබෙනවා. ඔබට මතක ඇති 1994 දී චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ඉදිරිපත් වෙනකොට එවකට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එරෙහිව ආයතන විකිණීම සහ විවිධ දේවල් පිළිබඳ විශාල මහා පරිමාණ වංචා දූෂණ පිළිබඳ චෝදනාවක් තිබුණා. ඒ චෝදනාව කොතරද කියනවනේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියකට කිව්වා හොරුන් ගෝල් පේස් පිට්ටනියට ගිහිල්ලා හැම ගහනවා කිව්වා. අපි කියන්නේ එහෙම කරන්න ඕනේ කියලා. නමුත් ඇය ඒ විදිහට ප්‍රකාශ කරේ තරම් වංචා දූෂණයට එරෙහිව ක්‍රියාත්මක වෙනවා කියන හඬ තමයි ඇය ඉදිරිපත් කළේ. හැබැයි කිසිවෙක හැම ගහනවා අපි දැක්කේ නෑ. හැමනේ අඩුම තරමේ නීති හැමෝටවත් ගෙනියනවා අපි දැක්කේ නෑ. ඒ නිසා දේශපාලන වේදිකාවේ වංචා දූෂණ මේ පැවති පාලනය හැම වෙලාවම උපයෝග කරගත්තත් ආණ්ඩු මාරු වුණාට පසු වහාම ඒ වාතර සිද්ධ වෙන යටි ගනුදෙනු අවබෝධයන් සමනෙ වීමරයි සියල්ල යට යන. ඒ නිසා ජනතා විමුක්තිතුම දැඩි අධිෂ්ඨානයක සිටියා මේ පැවති පාලනය තරම් මහජනගේ දීපල හොරකම් කරපු, නාස්ති කරපු, අක්‍රමිකතාවය දු පාලනයක් තිබුණේ නැහැ. ඒ නිසා මෙයත් කාලයේ වැලිතලාවට යටත් වෙන දෙනවනම් දේශපාලන වේදිකාවේ කෑගැහිලිවට පමණක් මේක සීමා වෙන දෙනවනම් ඒ මහා ජාතික අපරාධයක්. ඒ නිසා මේ අපරාධකරුවන්, මේ ආර්ථික ඝාතකයන් මේ රටේ මහජනගේ දීපල කෝටි ප්‍රකෝටි කන මංකොල්ල කරලා මහා ධන එක්රස් කරගත්තු පුද්ගලයන්ට රුව දඬුවම් ලබා දී සිටියි. ඒ පිළිබඳ පළවෙනි පියවර තමයි අපි අද වංචා දූෂණ විමර්ශන කොමිසම සභාවට ගෙනල්ලා මේ පැමිණිලි ඉදිරිපත් කරේ. නම් ගම් සහිතව, මිල මුදල් සහිතව, චෙක්පත් සහිතව, බැංකු ගිණුම් අංක සහිතව සියල්ල අපි ඉදිරිපත් කළා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි මෙතනින් නතර වෙන්නේ නැහැ. අපි ලබන ඉදිරි සති කීපය ඇතුළතම පළමුකොටම ප්‍රධාන මරම ස්ථාන අපි සමහර අපිට ගොඩක් අයනවා ග්‍රාමසේක මහත්තය ගැනත් කියනවා, OIC මහත්තය ගැනත් කියනවා, එතකොට පාසලේ ප්‍රින්සිපල් මහත්තය ගැනත් කියනවා, මේගොල්ලොත් මෙහෙමගොල්ලොත් කියලා. මම කියන්නේ ඒතර නෙවෙයි, මේකේ හිස අපේ රටේ වංචාව දූෂණය ඇති වෙන්නේ මේ පහළ ග්‍රාමසේක මහත්තයගෙන් නෙවෙයි, එහෙම නැත්නම් පහළින් පොලිසිය මහත්තය කෙනෙක් නෙවෙයි, ප්‍රින්සිපල්ගෙන් නෙවෙයි. මේ ආණ්ඩුව හොබවපු මරම ස්ථානවලින් තමයි මහා බැංකුව ඒවා, මුදල් අමාත්‍යංශ ඒවා, ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ඒවා, කැබිනට් එමතුරු ඒවා, ප්‍රධාන ව්‍යාපාරික සම්බන්ධ විදි ඩීල් ඒවා, මේ වගේ තමයි මේ වංචා දූෂණය පහළ දක්වා ගලාගෙන ඉන්නේ. එනිසා මේ හිස තමයි
මේ හිසට තමයි පහර එල්ල කළ යුතුවන්නේ. එනිසා මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, අජිත් නිවාට් කබ්‍රාල් යන අය නම් වලින් හඳුන්වමින් ඔහුගේ චෝදනාවන් අපි අද වංචා දූෂණ හෝ කොමිස සභාවට ඉදිරිපත් කළා තිබෙනවා. ඔබ ඔබ කරන චෝදනාවලදී ඒ සියල්ලට ඔබට ඔප්පු කරන්න සාධක තිබෙනවාද? ඒ සාධක සමග තමයි අපි තොරතුරු බාර දීලා තිබුණේ. ඉතින් තවත් ගොඩක් තොරතුරු තිබෙනවා. ඒවා ක්‍රමවත්ව පෙළගස්සලා ඉදිරිපත් කළ යුතු තිබුණා. ඒ නිසා තමයි යම් කාලයක් අපි ගනිමින් තිබෙන්නේ. ඔබ විශ්වාස කරන දේට සාධාරණයක් ඉෂ්ට වේවි කියලා? පැවති ක්‍රමවේද දෙස බැලුවනම් බැලුවොත් එවැනි සාධාරණයක් ඉටු වෙලා නැහැ මෑත ඉතිහාසෙම. හැබැයි අපට වගකීමක් තිබෙනවා ඒ සඳහා සාධාරණයක් ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය බලපෑම මැදිහත් වීම කරන්න. එනිසා අපි මේ රටේ ජනතාවට කියන අවදියෙන් ඉන්න. අපි හැමදෙනාම එක්ව මාධ්‍යවේදීන් හැටියට ඔබත්, දේශපාලකයන් හැටියට අපත්, පොදු ජනතාවත් අපි හැමදෙනාම අවදියෙන් ඉඳලා මේ සඳහා මතයක් පෙළගැස්වීමක් කරොත් අපි ඔක හැමදෙනාට පුළුවන් වෙයි ලංකාවේ පළවෙනි වතාවට හොරුන්ට, දූෂකයන්ට දඬුවම් දෙන තත්ත්වයක් නිර්මාණය කරගන්න. හොඳයි. මේ සාකච්ඡාවට ඔබට එකතු වෙන්නට පුළුවන්. මා කලින් සඳහන් කරා 011-2-444-555 අපේ දුරකථනය 011-2-444-555. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරු කුමාර දිසානායක මහතා අධ්‍යාපත් සමගින් මේ සාකච්ඡාවට එකතු වන්නේ. එතුමා බොහෝ කාරණා මතු කළා. මේ කාරණාවට ඔබ එකඟ වෙනවාද නොවනවාද, තවත් එතුමාගෙන් මතු කළ යුතු කාරණා ඔබට තිබෙනවාද, ප්‍රශ්න කළ යුතු කාරණා තිබෙනවාද, ඍජුව ප්‍රශ්න කරන්න අවස්ථාව තිබෙනවා. මේ විරාමයෙන් පසුව අප පළමු විරාමය ලබා ගන්නවා. රටේ හෙට දවසට බලපාන කාරණා දවසේ සාකච්ඡා කරන රට සහ හෙට සමගින් ඔබ යලිත් එකතු වන්නේ. අද දවසේදී අප රට සහ හෙට වැඩසටහනට කැඳවන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරු කුමාර දිසානායක මහතා. ඔබතුමාට ප්‍රශ්නයක් තිබෙනවා. දුම්පියෙන් කතා කරනවා අජිත් ගුණරත්න මහතා. අජිත් මහතා, සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක් මේ සුදේව හෙට්ටිආරච්චි මහත්තයා. හොඳයි, ප්‍රශ්නය අහන්න. මට දැනගන්න ඕනේ මේ බලන්න. හොඳයි, අහන්න ප්‍රශ්න අපතුමායි. මට දැනගන්න ඕනේ අනුර කුමාර දිසානායක මහත්තයාගෙන් මේ ඔබතුමාලා මෛත්‍රීපාල සේනානායක මහත්තයාගේ පෝස්ට් කඩක් ව්‍යාපාරය දැන් කරානේ. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ. ඔව් සෝරි, මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ පෝස්ට් ව්‍යාපාරය කරලා පෝස්ට් කඩක් ව්‍යාපාරය ඔබතුමාම කරා. දැන් ඔබතුමා දැන් කිව්වා දිනසීය ව්‍යාපාරට මේ අකමැතියි කියලා. ඇයි එහෙම නම් ඇයි ඔබතුමාට පොස්ට් කඩන්තු ව්‍යාපාරය කරේ? මම හිතන්නේ අකමැතිය කියන කාරණයක් ඔබතුමා සඳහන් කළා. ඔය තුම පොඩ්ඩක් වරද්දගෙන. එකක් තමයි අපි මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ පොස්ට් කඩවුට් ව්‍යාපාරය නෙවෙයි අපි කරේ. අපි කරේ දේශපාලන ව්‍යාපාරය. අපි මැතිවරණයට ඉදිරිපත් වෙලා නොතිබුණාට අපි මැතිවරණයේදී දේශපාලන පණිවිඩයක් සමාජ වෙත ගෙනිච්චා. ඒක තමයි අපි අරමුණ බවට පත් වෙලා තිබුණේ. එතකොට දැන් අපි කියමින් තිබෙන්නේ මේ කැබිනට් මණ්ඩලයට හෝ ආණ්ඩුවට අපේ දායකත්වයක් නැහැ. මොකද මේ කැබිනට් මණ්ඩලයටත් මේ ආණ්ඩුවටත් පැවරී තිබෙන ඉතාම සීමිත කාලයක්, සීමිත කාර්යභාරයක්. එනිසා මෙම කැබිනට් මණ්ඩලෙන් සහ මෙම ඒ තනතුරු ලබා ගැනීමෙන් කළ හැකි වන්නේ අමාත්‍යවරයාට ලැබෙන වරප්‍රසාද ටිකක් තිබෙනවා, වරදාන ටිකක් තිබෙනවා. ඒකන වාහන කාර්ය මණ්ඩලයක්, නිවාසයක් වැනි ආරක්ෂා වැනි දේවල් තිබෙනවා. ඒ ටික පමණයි. එනිසා අපි කිසිසේත්ම මේ ආණ්ඩුවට හෝ මේ කැබිනට් මණ්ඩලයට අපි සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් 2000 ජනවාරි මාසයේ 8 වෙනිදා ජයග්‍රහණයත් එක්ක මේ රටේ ජනතාවගේ අපේක්ෂාවත් සහ බලාපොරොත්තුවත් තිබෙනවා. විශේෂයෙන්ම අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කරගන්න, ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් කරගන්න, විවස්ථාවේ කරගන්න ලද යම් ප්‍රතිසංස්කරණ සහ ව්‍යුහයන් ශක්තිමත් කරගන්න, ඒ වගේම ජනතාවට ජනික කඩිනම් සහන ටිකක් ලබා ගන්න. මෙන්න මේ නිශ්චිත කාර්යභාරය පමණයි මේ ජනවාරි මාසයේ සිට මහමැතිවරණ දක්වා තියෙන කාර්ය පරිච්ඡේදය පැවරී තිබෙන්නේ. අන්නේ ජනතාවගේ අපේක්ෂාවන් සහ උවමනාවන් ඉටු කර ගැනීම සඳහා අපේ පැත්තෙන් පූර්ණ මැදිහත් වීමක්, අවධානයක්, බලපෑමක් අපි සිදු කරනවා. නිසා එතුමා ටිකක් ප්‍රශ්නය මා පැහැදිලි කරපු ආකාරයට නෙවෙයි, ඒත් මගේ ප්‍රශ්න අනුව මට තේරුම් අරගෙන තිබෙන්නේ කියලා. දැන් ඔබතුමා මහමැතිවරණ ගැන සඳහන් කළා. ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ඉලක්කය එතනද? අපේ ඉලක්කය මේ රටේ බලය අත්පත් කරගන්න. මොකද අපි හිතනවා මේ සමාජ ක්‍රමයට තවදුරටත් ඉස්සරහට යන්න බෑ. මේ ප්‍රජාතන්ත්‍රවාදී මතුවී තිබෙන අර්බුදය රාජපක්ෂ මැතිතුමාගේ පුද්ගල දුබලකමක් හෝ
ඔවුන් අනුගමනය කරන ද ආණ්ඩුවේ පුද්ගල මුදුබලකමක් ලෙසම අපි තේරුම් ගන්න සූදානම් නැහැ. එතුමලාගේ මැදිහත් වීම යම් ප්‍රමාණයකට මේට හේස්වාදක වෙලා තිබෙන්නේ නැති. ඒ ආණ්ඩුව පරාජය වීමට හේතු වුණු සාධක හිටිට මොකක්ද හිතන්නේ? මම හිතන්නේ දැන් සමහර හිතන මේ මාසෙකමාර කාණ්ඩුවක් කෙට්ටුව නැහැ. පහුගිය අවුරුදු 5ක මුළුල්ලේ ඒ පාලනය පිළිබඳ ජනතාවගේ විශාල විරෝධයක් ගොඩනැගිමින් තිබුණා. අපට මතකයි 2010 මහමැති ජනාධිපතිවරණ ඉදිරිපත් වූ අපේක්ෂකයව හිරේ දැම්මා. අසාධාරණනේ. ප්‍රජාතන්ත්‍රවාදී රට කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වෙලාවේ ආණ්ඩුවේ වැටෙන්නේ නැති එක ඇත්ත. හැබැයි ඒවා විසින් ඇති වෙන අර කළු පැල්ලම ඉස්සරහට එකතු වෙනවා. සිරාණි බණ්ඩාරනායක තමන්ට පක්ෂපාත ලෙස තීන්දුව ලබා දෙන්නේ නැහැ කියලා ඇයවෙන්නේ පාරිනවා. සාධාරණනේ. ඒ වගේම තවත් කළු පැල්ලමක් එකතු වෙනවා. තමන්ට සෑම දෙයක්ම කරන්න පුළුවන් කියලා අපේක්ෂාවන් යුතු මහා අමාත්‍ය මණ්ඩලයක් පත් කරනවා. ඒ අමාත්‍යවරු සාමාන්‍ය ගමේ කසිප්පු බීලා වෙනන පුද්ගලයෙක්වත් හැසිරෙන්නේ නැති ආකාරයට ඔවුන්ගේ බලයෙන් උපයෝග කරගන්න පටන් ගන්නවා. රාජ්‍ය සේවකයන් ගස් බඳිනවා. මිනිස්සුන්ට ගහන්න පටන් ගන්නවා. ඒගොල්ලෝගේ දරුවෝ නයිට් ක්ලබ් වල රණ්ඩු වෙන්න පටන් ගන්නවා. මොකද්ද මේ ගුරුවරුන් දන ගස්සන්න පටන් ගන්නවා. මොකද්ද උනේ? ඒ මොහොතේ ආණ්ඩු වැටෙන්නේ නැති එක ඇත්ත. හැබැයි මේවා විසින් මොකද වෙන්නේ? ආණ්ඩුවට තවත් විරෝධයක් ගොඩනැගෙන. ඒ වගේම තමයි ආර්ථිකය ඇතිවී කරලද මහලද ආර්ථිකී ප්‍රතිලාභ සංවර්ධන නොවේ කියලා කිව්වට ඒ ආර්ථිකී ප්‍රතිලාභ ජනතාවගේ ගෙදරට ආවේ නැහැ. ජනතාවගේ ජීවිතයට ආවේ නැහැ. ඒවත් මේකට සංකල්පයකට එකතු වෙමින් තිබුණා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථිකී යහපාලනී අධිකරණ පද්ධතිය නීතිය සහ විධාන ආධිපත්‍ය ඇතිවී තිබුණ මහා කඩාවැටීම නිකම්ම නෙවෙයි විශේෂම ජනතා විමුක්තිය අපි පහුගිය අවුරුදු 5ක් මුළුල්ලේ බොහෝ දෙනෙක් හිතුව මේ පාලනය වටන්න බැහැ කියලා. බොහෝ බියට පත් වෙලා තිබුණා. ඡන්දේ දවසෙත් බොහෝ අයගේ සැකයක් තිබුණා. ඡන්දේ දැමට වැඩක් තිබේද? වටන්න පුළුවන් වේද? ඒ නිසා මේ කළු ගලක් වටන්න බැරි ආණ්ඩුවක් භීතියට පත් වෙලා සමහර අය නම් කියන්න බයෙන් හිටියා. සමහර අය ඍජු විවේචන කරන්න බයෙන් හිටියා. මා දැක මැතිවරණ වේදිකාවෙත් එහෙම විවේචන කරපු කෙනෙක් හිටියේ. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ අපි මේ විනාශය දැකලා මේ රට ගමන් කරමින් තියෙන හොඳ දිශාවකට නෙමෙයි කියලා දැකලා ඒ පරාජයට පත් කිරීම සඳහා අපේ පැත්තෙන් උපරිම ප්‍රහාර එල්ල කරමින් තිබුණා. ඒ ප්‍රහාරය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම දෙදරායම උන්ගේ ලේකම්වරයම උන්ට අහිමි වෙන්නේ. ඒ ප්‍රහාරය ඒ විවේචනේ නොතිබුණා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙන දෙදිරීමක් ඇති වෙන්නේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත් එළියට එන්න ධෛර්යයක් එන්නේ. එනතේ ඒකිට පන් තැමතිවරුන්ටත් ඒ අමාත්‍ය දුර අත්තරලා එළියට එන්න ධෛර්යයක් ඇති වෙන්නේ. සමාජය තුළ මේ පාලනයට එරෙහිව ගොඩනැගිලා තිබුණ විරෝධය. මම හිතන්නේ විරෝධය විශාලතම පංගුව පිටු කරලා තිබෙන්නේ බොහෝ අය නිදාසීලී වෙනකොට, බොහෝ අය පක්ෂය තුළ අර්බුද නිර්මාණය කරගෙන ඉන්නකොට, බොහෝ අය සමාජ කාර්ය අත්හැරලා තම තමන්ගේ දේවල් ගැන බලන් ඉන්න වෙලාවක ජනතා විමුක්ති පෙරමුණේ අපි අදිටන කිය යුතුව මේ ප්‍රහාරය එල්ල කරමින් තිබුණා. ඒ ප්‍රහාරයේ ප්‍රතිඵලයක් තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයා එළියට ඒමත්, අමාත්‍යවරු එළියට ඒමත්, මේ සියල්ලන්ගේ සංකල්පනේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ ජනාධිපති වර්ණයේදී රාජපක්ෂ ජනාධිපතිතුමාගේ හිටපු ජනාධිපතිතුමාගේ පාලනේ බිද වැටෙන හේස්වාදක වෙන්නේ. ඔබතුමා කියපු කාරණාත් එක්ක මම මේ ප්‍රශ්නෙට නේද. ඔබතුමා කිව්වා ජනතා විමුක්ති පෙරමුණේ දැඩි ප්‍රහාර තමයි මේ පාලනේ බිද වැටෙන හේතු සාධක වුණේ කියන එක. දැන් අප මීට කලිනුත් ඔක දුටුවා. ජනතා විමුක්ති පෙරමුණ දූෂණය පිළිබඳව චෝදනා පිළිබඳව කතා කිරීමේදී බොහොම කැමැත්තෙන් ජනතාව අහගෙන ඉන්නවා. මේවා අහගෙන ඉඳලා හැබැයි ඡන්ද දෙන්නේ වෙන කෙනෙකුට. ඔව් තාමත් ඒ ප්‍රශ්නේ තිබෙනවා. දේශපාලන ව්‍යාපාරයකට දැන් අපි ගත්තොත් අද අපේ රටේ ජනතාවන් කැමැතිම දේශපාලන පක්ෂි මොකද්ද කියලා හෙව්වොත් ජනතා විමුක්ති අපට ඡන්දේ නොදෙන කෙනත් අපිට කැමැත්තක් තිබෙනවා. මේ රටේ ප්‍රශ්නයක් වුණොත් ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වේවි කියලා විශ්වාසයක් තිබෙනවා. තමන්ගේ කාර්යාලේ ප්‍රශ්නයක් වුණොත් JVP එකට කියන්න ඕන කියලා හිතනවා. තමන්ගේ පාසලේ දරුවා යන පාසලේ ප්‍රශ්නයක් මතුනොත් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ යුතුයි කියලා හිතනවා. එනිසා කාට ඡන්දේ දුන්නත් මේ රටේ ජනතාවගේ හිතෙත් පපුවේ තියෙන පක්ෂ ජනතා විමුක්ති පෙරමුණ. හැබැයි ඒක තමයි ඡන්දේ මේ කැමැත්ත තමයි ඡන්දයක් බවට පරිවර්තනය වෙලා නැහැ. ඒ මොකද ඒ නිශ්චිත මොහොතේ පැන නගින ගැටලු ජනතාව ප්‍රමුඛ කරගන්න. මේ ජනාධිපතිවරණය ගත්තොත් මේ ජනාධිපතිවරණයේදී තිබුණු පාලන බිඳ වටන්න ඕන. ඒක ප්‍රමුඛ කරගත්තාම අපි ඒ මොහොතේදී යථාර්ථවාදී බිඳ වැටීමේ පෙරමුණ අපි නැහැ. ඒතර ඒක වෙනත් එක් වෙන කෙනෙක් අතර ගිලිනේක වළක්වන්න බෑ. මහමැතිවරණයකදී ගත්තත් මේක ආණ්ඩුවක් පිහිටීම කියන සාධකෙදී අපි තාම ටිකක් පිටිපස්සෙන් ඉන්නේ. ඒතර ආණ්ඩුවක් පිහිටවන්න ඕනේ කියන ජනතාව එතන තල්ලු වෙන එක වළක්වන්න බෑ. එනිසා අපිට තිබෙන්නේ මේ මතය තව තවත් ශක්තිමත් කරමින් අපිට කැමැත්තෙන් ඉන්න ජනතාව ඡන්ද පොළට ගෙන යන්නේ. එනිසා අපි හිතනවා මේ රටේ ජනතාවට විශාල ඇගයීමක් තිබුණා. හැම දේශපාලන ව්‍යාපාරිකනම වඩා අපි විශ්වාස කරනවා. ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාමාර්ග පිළිබඳ අගයනවා.
ඒ අපිට කන්ද දෙනවද නොදෙනවද නෙවෙයි. මා හිතන රාජපක්ෂ මැතිතුමාගේ පාලනය හිටපු බොහෝ පිරිස් පවා ඔහුගේ සමීපතෙන් පවා අපේ කාර්යභාරයට ඇගීමක් තිබුණා. මා දන්නේ ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමාගේ ඇගීම කොහොමද කියලා. මේ බොහෝ පිරිස්ගේ අපේ කාර්යභාරය පිළිබඳ ඇගීමක් තිබෙනවා. දැන් අපි කියන්නේ මේ කාර්යභාරය ඇගීමකට ලක් කරනවා වෙනුවට එතනින් ඔබට ගිහිල්ලා මේ පාලනීම මේ ක්‍රමීම මේ වර්ධනීම් මිතන තත්ත්වීම් පුළුල් වෙනස සඳහා සමාජ පරිවර්තනකට දායකත්වය දෙන්න. ඉතින් ඔබ කීපක ඇත්ත අපිට ඡන්දයක් බවට පත් කරගන්නේ කොහොමද මේ කැමැත්ත? ඒ සඳහා අපි උත්සාහ දරනවා. මම හිතන්නේ මේ ජනතාවන් අපි ඉල්ලා සිටින්නේ ඔබගේ හිතේ තියෙන කැමැත්ත ඡන්දයක් බවට පත් කරමු. අපි ඔක්කොම එකතු වෙලා මේට වඩා හොඳ පාලනයක් හදන්න ඕනේ නැද්ද? මේ විදිහට රටකට තවදුරටත් යන්න පුළුවන්ද? සීමා සහිත වැඩ කොටසක් අපි කරගන්න පුළුවන්. මම හිතන්නේ මේ පාලනයේදීත් අපිට කරගන්න පුළුවන් කාර්යභාරයක් තිබෙනවා. ඒ කාර්යභාරය ඉටු කරගැනීම සඳහා අපි මැදිහත් වෙමු. හැබැයි අපිට ਸਰව සම්පූර්ණ පාලනයක් අවශ්‍ය නම් අපේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න වලට විසඳුමක් අවශ්‍ය නම් ප්‍රජාතන්ත්‍රවාදී තහවුරු කිරීමේ පාලනයක් අවශ්‍ය නම් වංචා දූෂණ තිත තබන පාලනයක් අවශ්‍ය නම් යහපාලනය ගොඩනගන පාලනයක් අවශ්‍ය නම් ජාතික සමගිය ගොඩනගන පාලනයක් අවශ්‍ය නම් මේ පාලනයට එක දෙන්න බෑ. ඒ පාලනය සඳහා මේ ජනතාව අපි කවුරුත් එකතු වෙලා මේට වඩා හොඳ පාලනයක් ගොඩනැගීමේ දිශාවට අපි තල්ලු වී යුතුයි, ගමන් කළ යුතුයි කියලා විශ්වාස කරනවා. ජනතා විමුක්ති පෙරමුණ සංධානගත වන හැම මොහොතකම മന്ത്രി ദൂര സംഖ്യാവ് വെടി വേണം, പ്രാദേശിക സഭാവല ബലയെ തഹവുറു വേണം, പലാത് സഭാവല ബലയെ തഹവുറു വേണം. മീൻ ഇതിരിയട്ട് ജനതാ വിമുക്തി പെരുമുന കിയവന്നി എതനത് സന്ധാന കിവാം അപ്പി സന്ധാന ദിശമാനക്ക് ഇന്നു ഇങ്ങനെ മേ രട്ടെ ജനതാവത്ത് പുലുലു സന്ധാനക്ക് അപ്പിട തിബിന ഹെബ കിസി സേത്മ ഏ മോഹത്തെ പെടനങ്ങിന് ഉപക്രമിക ക്രിയാമാർഗ ഹട്ടിട്ട് ഉപക്രമ ക്രിയാമാർഗ ഹട്ടിട്ട് മിസക് കിസി സേത്മ അപ്പി ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා සන්ධාන ක්‍රියාවලියකට ඇතුළත් වෙන්නේ නැහැ. ඒ මොකද අපි විශ්වාස කරනවා එවැනි ආණ්ඩුවකින් මේ රට පූර්ණ වශයෙන් වෙනසක් ලක් කරන්න බැරි බව. අපිට අවශ්‍ය වී තිබෙන්නේ සමාජ ආර්ථික දෙහි පුළුල් පරිවර්තනය. පසුගිය අධ්‍යයනයකින් බලපාන ඔය කාරණා අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ ඔබ සන්ධාන ගත කළ ඔබ සන්ධාන සමග එක්වුණු කිසිදු අවස්ථාවක රටට වාසියක් නොවුණා කියන කාරණේ තමයි. නෑ, වාසියක් තිබෙනවා. අපි හිතනවා 2004 සන්ධාන ක්‍රියාමාර්ගයේ එවකට අපේ රටත් අපේ රටේ ජනතාවත් මුහුණ දී තිබුණු ඉතාමත් අහිතකර ගමනක් අපි පරාජයටපත් කරන්න පුළුවන්කම ලැබුණා. 2005 මහින්ද රාජපක්ෂ මහත්මයාට අපි සහාය ලබා දීප ඔහු ජනාධිපති වීම සඳහා අපි කළ ද මහා කාර්යභාරයේ මේ රටේ ජනතාවට යම් ප්‍රතිඵලදායක ලෙස කෙලවර වෙලා තිබෙනවා. නරක බොහෝ දේ තියෙන අතර ජනතාව විමුක්තුන් ඒ මොහොතේ මතුවෙච්ච දේශපාලන තත්ත්වයන් එක්ක අපි තීරණ අරන් තිබෙනවා. ඒ තීරණ වලින් යහපත් දේ සිදු වී තිබෙනවා. ඒ වගේම අයහපත් දේ සිදු වී තිබෙනවා. නමුත් ඒ නිශ්චිත මොහොතේ ඒකට පැවරී තිබෙන කාර්යභාරය පමණයි එන් ඉටු කළ ගැති වුණා. දැන් මා කියන්නේ මේ දිනසීයේ ආණ්ඩුවට පැවරී තිබෙන කාර්යභාරයක් තිබෙනවා. ඒ කාර්යභාරය සඳහා අපි පූර්ණ මැදිහත් වීම දායකත්ව අපි ලබා දෙන්න ලෑස්ති. අපි හිතනවා මේට වඩා පුළුල් සමාජ ප්‍රතිසංස්කරණ අපේ රට අවශ්‍යයි කියලා. ඒ කියන්නේ මීළඟ මහමැතිවරණයේදී අප ජනතා විමුක්ති පෙරමුණ බලාපොරොත්තු වෙන්නේ තනිවමද? අපි විශ්වාස කරනවා අපි ජනතා විමුක්ති පෙරමුණ පමණක් බලය අත්පත් කරගත යුතු කියන ස්ථාවරයක් අපි කිසිසේත්ම නැහැ. අපි හිතනවා ජනතා විමුක්ති පෙරමුණත් ඉන්න මේ රටේ ප්‍රගතිශීලි බලවේගයක්. ඔවුන් ව්‍යාපාරික ක්ෂේත්‍රය වෙන්න පුළුවන්, ඔවුන් සාහිත්‍ය දරයන් හැටියට වෙන්න පුළුවන්, නීතිඥයින් විද්වතුන් හැටියට වෙන්න පුළුවන්, ගොවීන් වැඩ කරන ජනතාව හැටියට වෙන්න පුළුවන්. මේ සියලු දෙනා එකතු වෙච්ච පුළුල් පෙරමුණක් හදන්නවා. නව අලුත් පෙරමුණක් හදන්නවා. ඒ නව අලුත් පෙරමුණ හරහා තමයි අපි මැතිවරණ තරඟ කළ යුතු කියලා අපි ස්ථාවරයක ඉන්නේ. ඒ නිසාම නව අලුත් පෙරමුණක් ගොඩනැග නව පෙරමුණක් ගොඩනැගීම පිළිබඳව දැඩි අවධානයක් යොමු කරමින් තිබෙනවා. තිබෙන ඉතා කෙටි කාලය. මේ කාලය තුළ අපි මේ පෙරමුණ සාර්ථක කරගන්න පුළුවන් වුණොත් අපි මේ පෙරමුණින් තරඟ වදිනවා. ඒ පෙරමුණ අපිට සාර්ථක කරගන්න හැකියාවක් ලැබුණේ නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ තරම තරඟ වදිනවා. ඒ පෙරමුණට කවුරු කවුරු එකතු වේවිද? එකක් තමයි ඒ පෙරමුණ මෙතෙක් ගොඩනැගුණු සාම්ප්‍රදායික පෙරමුණක් නෙවෙයි. මේ සමාජයේ යහපත් දිශාවට වෙනස් කළ යුතුයි කියන අපේක්ෂාවක් තිබෙන නිශ්චිත ලෙස දේශපාලන පක්ෂත් එක්ක සම්බන්ධ නොවුණු මහා විශාල කවයක් ඉන්නවා. මේ ඇති වී තිබෙන දේශපාලන පිළිවෙත මහා කම්පාවකින් පිළිහිටින කණ්ඩායමක් ඉන්නවා. ඔබ හිතන්න අපේ රටේ දේශපාලනය 2005 මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණයත් එක්ක ඔහුට එරෙහිව ප්‍රබල ලෙස විවේචන ඉදිරිපත් කරන අය ඒ බලයත් එක්ක ඉතා ඉක්මනින් සම්බන්ධ වෙනවා. මා දන්නේ එහෙම සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. ඔබ දකින්නේ පහුගිය ජනාධිපතිවරණ කාලවක වන තුල මුදලට එහෙට විකිණනවා, එහෙට පයින්නවා. මොකද මේ දේශපාලන වර්තමානයේත් එහෙම තත්ත්වයක් අපි දකිමින් තිබෙනවා. අපි හිතන එහෙම තත්ත්වයක් අපේ රට කිසිසේත්ම සුදුසු නැහැ. එනිසා මේ අවශ්‍යති වී තිබෙන්නේ බලය
තිබෙනකොට කට්ටිය එකතු වෙන සමග වෙන පෙරමුණක් නෙවෙයි. මට මතකයි එක්තරා අමාත්‍යවරයෙක් මදක මාධ්‍ය සාකච්ඡාවකදී කියනවා, අපි මලකුණ ගෙදර තියාගන්න සූදානම් නැහැ කියලා. මේ කියන්නේ රාජපක්ෂ මැතිතුමාට. හැබැයි ඔවුන්ම තමයි ඔහු බලයේ ඉන්නකොට වැඳ වැටෙන්නේ. ඔහුම තමයි ධන නමන්නේ. මම කියන්නේ මේ දෙකම වැරදි. ඔහු බලයේ ඉන්නකොට ධන නමන එකත් වැරදි. ඔහු බලයේ නැති වෙනකොට ඔහු මලකුණක් ලෙස අර්ථකථනය කරනකත් වැරදි. මොකද මේ දේශපාලනය? මේ දවස් 3කට පස්සේ මහා ගරු ගාම්භීර ලෙස ආරක්ෂා කරගනිමින් වැඳ වැටෙමින් හිටපු අය දවස් 2කට පස්සේ ඔහු මලකුණක් ලෙස හඳුන්වනවා. මේන් පෙන්නු කරන්නේ කවරක්ද? බැරි වෙලාවක් මේ தත්ත්වය රාජපක්ෂ ජයග්‍රහණය කරා නම් මේක අනිත් පැත්ත නෙමෙයි සිද්ධ වෙන්නේ. එනිසා අපි අහනවා, මේ රටේ ජනතාව මෙවැනි දේශපාලනයක් අපේ රට ඕනද? එනිසා මේ දේශපාලනේ සංස්කෘතියම වෙනසක් ඕන. එනිසා අපේ පෙරමුණ ගොඩ නැගෙන්නේ අන්නේ එවැනි දේශපාලන සංස්කෘතියකට අනුගත වෙන පෙරමුණක් නෙවෙයි. සැබෑ සමාජ පරිවර්තනයක් විසින් අපේක්ෂා කරන නියඬ, එහෙත් මේ සමාජයේස විමසුම් ඇසින් බලාගෙන ඉන්න විශාල පිරිසක් ඉන්නවා. ඒ පිරිස ඒක අබද්ධ කර ගැනීම තමයි අපේ අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ. දැන් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්නට කලින් ඒ සඳහා ඉඟිපල වෙද්දීත් ජනතා විමුක්ති පෙරමුණ වේදිකාවේ ඇතැම් තැන්වල මාධ්‍ය සාකච්ඡාවල මේ පෙරමුණ පිළිබඳව කතා බහ කළා. පුළුල් ජනතා පෙරමුණ පිළිබඳව කතා බහ කළා. ජනාධිපතිවරණය වෙද්දී මේ පෙරමුණ ගොඩනගන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් ලැබුණේ නැහැ. මට දැනෙන හැටි. මහමැතිවරණයටත් ඒ පෙරමුණ ගොඩනගන්නට හැකියාව ජනාධිපතිවරණ නිශ්චිත ලෙස කේන්ද්‍ර දෙකක් ගොඩනගිනව වළක්වන්න බැරි විදිහටම. ඒ කියන්නේ රාජපක්ෂ මැතිතුමා කේන්ද්‍රගත පෙරමුණු කරගත්තු කේන්ද්‍රිකුත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කේන්ද්‍ර කරගත්තු පෙරමුණුකුත් ගොඩනගෙනවා. ඒ පෙරමුණු දෙකට මේ ඔක්කොම තල්ලු වෙන එක සංකේන්ද්‍ර වෙන එක වළක්වන්න බෑ. ඒ වගේ අවස්ථාවක දෙපස්තා අවමයි එවැනි තුන්වෙනි පෙරමුණක් අලුත් පෙරමුණක් ගොඩනැගීම කෙරෙහි. හැබැයි අපි හිතනවා දැන් විශාල ලෙස පුළුල් වෙලා තිබෙනවා නිදහස. ඒ කියන්නේ සමහර අය පළමු වතාවට අපිට දුරකථනයෙන් කතා කරනවා. සමහර අය පළවෙනි වතාවට තමන්ගේ අදහසක් එළියේ කියන්න පටන් අරගෙන තිබෙනවා. සමහර මාධ්‍ය ආයතන අපි දැකමින් තිබෙනවා මෙතෙක් බීතියකින් මේක දැම්මොත් මොකක් වෙයිද කියලා එක හැඟීමකින් කටයුතු කරමින් තිබුණා නම් ඒක බිඳින්න පටන් අරන් තිබෙනවා. යම් නිදහස්කාමි මනෝභාවයක් ගොඩනැගෙමින් තිබෙනවා. එවැනි තත්වයන් තමයි අපිට පාදක වෙන්නේ අරවැනි පුළුල් පෙරමුට අවශ්‍ය වෙන වටපිටාව නිර්මාණය කරගන්න. මම හිතන්නේ එවැනි තත්වයක් දැන් ගොඩනැගෙමින් එනවායි කියලා. හොඳයි, අපිට බූස්සෙන් ප්‍රශ්නයක් තිබෙනවා. නන්දසේන මහතා කතා කරනවා. සුබ සන්ධ්‍යාවක් ඔබතුමාට. සුබ සන්ධ්‍යාවක් දස්සදේව මහත්තයා. ප්‍රශ්නේ අහන්න. මේ මහත්මයාට අනුකමල් ගන්න මහත්තෙන් අහන්න ඕන. මේ අල්ලක් දූෂණ වලට අහුවෙච්ච ඇමතිවරුන්ගේ නන්තික නන්තික දැනගන්නයි. දෙවෙනි කාරණාව මේ ජනසීය වැඩ පිළිවෙලටදී ඔබතුමාලා මේ ආණ්ඩුව එකට ඉන්නවද කියන එක දැනගන්න. මතක දෙවෙනි ප්‍රශ්නෙට නම් පිළිතුර ලැබුණා. අපි දිනසීය වැඩ පිළිවෙලට අපේ දායකත්වය සපයා දෙන ආකාරය පිළිබඳව මම පැහැදිලි කරා. මම හිතන්නේ අපි නම් කියවිය යුතු නැහැ. අපි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වගේම අපි වේදිකාවෙත් ඉදිරිපත් කළා තිබෙනවා. විවිධ අවස්ථාවල මේ නම් පිළිබඳව අපි කරුණු ඉදිරිපත් කළා තිබෙනවා. ඉතින් නම් කියන්න ගියොත් මම හිතන්නේ අපිට 12 විතර වෙනකන් නම් කියවීම ඉන්න පුළුවන් මේවි කියලා. ඒ නිසා අපි මෙතන තිබෙන මායිතා හොඳින් මේක පැහැදිලි කරන සමහර අය තිතෙන්න පුළුවන් මේ කෝපය, වෛරය මත පදනම් වෙච්ච දේශපාලනයක් නෙවෙයි මේ තිබෙන්නේ. අපේ රටේ මහජනයාගේ මුදල් ඒවා අයථාලෙස පරිහරණය වෙලා තිබෙනවා නම්, ඒවා අක්‍රමිකතාවයේ යෙදිලා තිබෙනවා නම්, ඒවා පිළිබඳ යුක්ති සහගත පරීක්ෂණයක් කිරීම මේ රටේ ජනතාවගේ අභිලාෂයක් සවුමනාව. එනිසා අපි පිනේ හිටිනේ යුක්ති සහගත පරිවර්තන වෙන්නේ. මේ කවුරුවත් කරේ ඇතිවෙච්ච කෝපයක් හෝ වෛරයක් නෙවෙයි. මම නිකන් ඔබට කිව්වොත් අපි ආවද පැමිණිලි ඉදිරිපත් කළා තිබෙනවා. හැබැයි අපි දන්නවා මහින්ද රාජපක්ෂ මැතිතුමත් විශේෂයෙන්ම 2005 ඔහු බලයට එනකොට අපේ රටේ තිබුණු යුදමය තත්ත්වේ කවසන් කිරීම සඳහා විශාල කාර්යභාරයක් කරලා තිබෙනවා. ඒ වගේම ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යුද්ධය අවසන් කිරීම සඳහා යම් සැලකිය යුතු කාර්යභාරයක් කරලා තිබෙනවා. අනිත් හමුදාපතිවරු වගේම මවුන් දෙදෙනාගේ නම් විශේෂයක් නිසා. ඒතොර දැන් අපිට මේ කාර්යභාරය පිළිබඳ මැනීමක් තිබෙනවා. ඒ පිළිබඳ හැඟීමක් තිබෙනවා. හැබැයි අපි මේ ඉදිරිපත් කරන්නේ ඒ වගේ වෙහෙන්න ඕනේ නැහැ අනික් දේවල්. ඒතොර ඒවට යුක්ති සහගත පරීක්ෂණයක් අපි ඉල්ලයි. අපිට කිසිදු අරමුණක් නැහැ මේ සියලු දෙනාම දේශපාලන ඉවත් විය යුතුයි කියන්නේ. මම මේ ප්‍රශ්නට එන්නට හිතේ දැන් ඔබතුමා කලින් සඳහන් කරේ මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්විය යුතුයි, මෙයට දඬුවම් දිය යුතුයි. මෙතනදී ඇතමෙකුට හිතෙන්නට පුළුවන් මේ ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ කරන්නේ හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ පිරිස, ඔහුගේ පවුලේ අයව දේශපාලනයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්ද මේ ඔබතුමාලා කියන්නේ? කිසිම අදහසක් නැහැ. ඔවුන්ට මේ රටේ දේශපාලනය කරන්න අයිතියක් තිබෙනවා.
ඒ වගේම යම් යම් මාගේ යුද්ධ වැනි කරුණු වලදී ඔය සැලකිත කාර්යභාරයක් ඉටු කරලා තිබෙනවා. ඒ නිසා අපිට කිසිවෙක් දේශපාලන භූමියෙන් ඉවත් කරන්න හෝ දේශපාලන භූමියෙන් අතුගා දමන්න අපේ අරමුණක් නැහැ. එහෙම අපිට අරමුණක් තිබ්බත් එහෙම කරගන්න එහෙම කරන්න බෑ. ඒ වගේම අපිට තැන් තැන් ගිවල ගෙවල් ගිහිල්ලා වටලන්න හරි එයාපෝට් වලින් අල්ලන්න හරි එහෙම නැත්නම් පාරේ යනකොට කාර් එකට ගල් ගහන්න හරි එහෙම දේශපාලක අපේ රට ඕනේ. අපේ රටේ නිශ්චිත වංචා දූෂණ පිළිබඳව යම් තොරතුරු සම්භාරයක් අපි සතුව තිබෙනවා නම් අපේ වගකීම තමයි ඒ තොරතුරු අපි අදාළ පරීක්ෂණ ආයතනවලට ලබා දීම. ලබා දීලා සඳ විධිමත් පරීක්ෂණ කරන්න ඉඩ කඩ විවෘත කරන එක තමයි අපේ මැදියේ තියෙන්නේ. ඒ නිසා මෙතන කෝපය, වෛරය, පලිගැනීම කිසිසේත්ම බලාපොරොත්තුවක් නැහැ. ඔවුන්ට මේ රටේ දේශපාලනය කරන්න පුළුවන්. ඒක ජනතාව තීරණය කරයි. ඒතොර අපේ කාර්යභාරය තමයි ඒ පාලන කාලය ඇති වී තිබෙන වංචාවන් දූෂණයන් ඉලදරව් කිරීම සහ ඒවට ඒවා යුක්තිය නීති හමුට පැමිණීමක අපේ කාර්යභාරය. නමුත් ඒකෙදි ජනතාව තීරණය කරයි දේශපාලනේ ඉන්න ඕනද නැද්ද කියලා. නමුත් මම හිතන්නේ දේශපාලන පක්ෂයකට හෝ අපිට හෝ කිසිදුව මනාවක් නැහැ ඔවුන් දේශපාලනයෙන් ඉවත් කරන්න. මම හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමානයේ මොනවා ඒකයි තියෙන මේකේ තියෙන හාස්‍යජනකම තත්ත්වය. ඔවුන් සමග ඉතාමත් සමීප කටයුතු කරපු ඔවුන් සමග ඉතාමත් එකට වන්දි බට්ටකම් කරමින් වැජබෙති පිරිස තමයි අද ඔවුන් දේශපාලන භූමියෙන් අතුදා ඉවත් කිරීම සඳහා සලස්මසක් කුමන්ත්‍රණය කරන තිබෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ සලස්මක් කුමන්ත්‍රණය කරන්නේ අපි ඉතා පැහැදිලි අපිට තිබෙන මේ රටේ වංචාව දූෂණ අක්‍රමිකතාවය ඉදලා තිබෙනවනේ ඒව එල්දරව කිරීම සහ ඒවට අවශ්‍ය දඬුවම් ලබා දී. හොඳයි අපිට තවත් කාරණා තිබෙනවා කතා බහ කරන්න විරාමයකට ආ යුතුයි. දුරකථන අංකය මතක් කරනවා 0112444555 0112444555 එතරම් ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්නට ජනතා විමුක්ති පෙරමුණේ නායකයා සූදානම්. අපි විරාමයක් ගන්නවා. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සමගින් සිදු කරන රට සහ හෙට වැඩසටහන අපිට දුරකථන ඇමතුමක් තිබෙනවා. මාතරින් කතා කරන්නේ ලියනගේ ඩේවිඩ් මහතා. ලියනගේ මහතා සුබ සන්ධ්‍යාවක්. ප්‍රශ්න යොමු කරන්න ඔබතුමාගේ රූපවාහිනී හඬ පොඩ්ඩක් අඩු කරන්න. ලියනගේ මහතා සමාවන්න ගෙදර රූපවාහිනී හඬ අඩු කරන්න. හඬ අඩු කරලා ඔබතුමා අපත්තක දුරකථනයෙන් කතා කරන්න. චන්ද්‍රයා කුමාරතුංග ජනාධිපති යුගයේ හා මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති යුගයේ ඔබතුමාලා එකතු වෙලා මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න වැඩ කටයුතු කරන්න කියලා ගියා. නමුත් මේ වීරවංශ මහත්මයලා වගේ කට්ටිය මැතිඅමැතිකම් ලබාගෙන වෙනත් පක්ෂයක් හදාගෙන මේ වෙනම ගියා. නමුත් ඒක ඔබතුමාලාට කියන්න බෑ. ඒක ඔබ පක්ෂේ නෙවෙයි ඉස්තියේ කියලා. පක්ෂයේ ඉඳලා තමයි වීරවංශ මහත්තයා ගියේ පක්ෂයට. එහෙමනම් මේ පක්ෂයෙන් ගිය කෙනෙක් නිසා මේ ඒක ඔබතුමාලට මේ ඒකෙන් ගැලවෙන්න බෑ. ඒක නිසා ඔබතුමාලා දැන් මේ වෙනත් පක්ෂ මේ ඒ සියල්ලම සිදු වුණේ ජේපී එකෙන්ම තමයි. ඔබතුමාලා මේ දැන් සූදානම් වෙන්නේ විපක්ෂ නායක කමි රිජින්දර කියලා අට තව ගොඩාක් තියෙනවා කියන්න. මට පේන ඔබතුමා කලබලෙත් එක්ක ඔබතුමාට ප්‍රශ්න යොමු කරගන්න නොහැකියාවක් තිබෙන්නේ. අපිට පැහැදිලි වෙන කාරණේ තමයි විධායකය අයින් කරනවා කියලා එකතු වුණා. හැබැයි එකතු වුණාට පස්සේ ඔබේ පක්ෂෙම හිටපු කට්ටිය වරප්‍රසාද අරගෙන ඒ පැත්තට ගියා. එතකොට කොහොමද අපි ජනතා විමුක්ති පෙරමුණ ගැන අපේ විශ්වාසය ගොඩනගන්නේ? මේ වගේ තැනකට තමයි තමා යන්න හදන්නේ. ඔව්, ඒ වගේම දැන් සම්බන්ධකුත් හැදුවා මේ විපක්ෂ නායකද ඕනේ. දැන් මෙහෙම නේ කියන්නේ 1994 අපි තාමත් අසීරුවෙන් යළි දේශපාලන ප්‍රවිෂ්ඨ වෙච්ච අවස්ථාව. අපිට ඉදා කුඩා අපි දේශපාලන ව්‍යාපාරයක් හිටියත් කුඩයි, ඡන්ද ප්‍රමාණය හිටියත් කුඩයි. ඒ මොහොතේ චන්ද්‍රිකා කුමාරතුංග මෙතන කොහොමද ජයග්‍රහණය කරන්න හිටියේ? අපි සතු තිබෙන කුඩා බලය උපයෝග කරගත්තා. ඇයගෙන් 96 ජන මේ ජූලි මාසේ 15 වෙනිදාට පෙර විධායක ජනාධිපති අහෝසි කරනවා කියන එකඟතාවයකට ආවා. ඇත්තටම දැන් ප්‍රශ්න කරන්න ඕන කවුද? ජනතා විමුක්ති පෙරමුණ තමන් සතුව තිබුණේ කුඩා බලය උපයෝග කරගෙන චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගෙන් විධායක බලය අහෝසි කිරීම සඳහා පොරොන්දුවක් ලබා ගැනීම එකඟතාවයකට පැමිණීමට ප්‍රශ්න කරන්න ඕන ජයපි නෙවෙයි, අපි නෙවෙයි. ඒක මෙතන අසාධාරණ. ප්‍රශ්න කළ යුතු වෙන්නේ එකඟතාවයේ බිඳපු, ඒ එකඟතාවයට අනුව කටයුතු කරපු නැති චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය නේද? ඒ වගේම 2005 අපිට විශාල බලයක් තිබුණා.
රාජපක්ෂ මහත්මයා ජයග්‍රහණ වෙනුවෙන් පුළුල්තම කාර්යභාරය අපිට කරලා තිබුණා. ඒතකොට රාජපක්ෂ මහත්මයා සහ අපි අතර එකඟතාවයකට ආවා. විධායක බලය අහෝසි කිරීම පිළිබඳ ඔහු මහින්ද චින්තනයේදී ලිව්වා මේ ඔහුගේ අවසන් ජනාධිපති ධුරයයි කියලා. මේ ළඟදී මෛත්‍රීපාල සිරිසෙන මහත්මයා වගේ. එතකොට ඒක ඔහු අහෝසි කරන්නේ ප්‍රශ්න කරන්න ඕන කවුද? ඒ වෙලාවේ සමාජ අපේක්ෂාවක් බවට පත් වී තිබුණු ප්‍රජාතන්ත්‍රවාදයට මහා පිළි ප්‍රජාතන්ත්‍රවාදී විනාශයට මහා පිළිලයක් බවට පත් වී තිබුණු විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා අපි සතුටින් බලය අපි උපයෝග කරගෙන තිබෙනවා. ඒ එළඹෙන ජනාධිපතිවරයා එකතාවයකට එන්න ප්‍රශ්න කරන්න ඕන ජීවිතේ නෙවෙයි නේද? ප්‍රශ්න කරන්න ඕන ඒ දේ ඉටුන කරපු කෙනා. ඒ නිසා හැබැයි අපිට එකක් සතුටක් තිබෙනවා. ඒගොල්ලෝ ප්‍රශ්න නොකරන්නේ ඒගොල්ලෝ එහෙම තමයි කියලා දන්නවා. ජයපිකෙන් ඒ වගේ දායකත්වයක්වත් දෙන එක ප්‍රශ්න කිරීමෙන් පේන්නනේ. ඒ පිළිබඳ අපි සතුටක් තිබෙනවා. ඊළඟට ඔහු ආපු අර එක කියන්නත් එකක් අප්‍රසන්නයි. බීරවංශ මන්ත්‍රීවරයා. ඇත්තටම ඔහු පක්ෂෙන් ගියා නෙවෙයි. ඔහු පක්ෂෙන් නැරපුවා. ඔහුට විරුද්ධ විනය පරීක්ෂණ පටන් ගත්තා. ඒ සඳහා විනය කමිටුවක් පත් කරා. විනය කමිටුවට ඔහු මුහුණ දුන්නේ නැහැ. විනය කමිටුවට මුහුණ දෙන්න තෝ දාලා ගියා. ඒකෙනුත් ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි විශ්වාසය නැමෙද වැඩි වෙන්න ඕන. වීරවංශ වගේ කෙනෙකුටත් එරෙහිව මේ පක්ෂ විනය පරීක්ෂණයක් කරන්න සූදානම්. ඒ දේශපාලන ව්‍යාපාරයක් නේ. මොකද අපි යන්නේ තවත් ආණ්ඩුවක් හදන්න නෙවෙයි. තවත් පාලකෙක් ගොඩනගන්න නෙවෙයි. සමාජ පරිවර්තනයක් කරන්න. ඒ සමාජ පරිවර්තනය කරන්න බෑ වැහැරිච්චි විනයක් නැති එකඟතාවයක් නැති දේශපාලන ව්‍යාපාරකින් සමාජ පරිවර්තන කරන්න බෑ. කොහෙන් කොහෙන් හරි එකතු කරගත්තු කුරු රුඩු ටිකක් එකතු කරලා කොහෙන් කොහෙන් හරි බලය විනින් එකතු කරගත්තු කණ්ඩායම් එකතු කරලා සමාජ පරිවර්තනයකට යන්න බෑ. ඒක පුළුවන් තමන්ගේ බලය ආරක්ෂා කරගෙන අදාළ වෙන කාලේ ඔහේ ගෙවා දමන්න ඒක පුළුවන්. නමුත් අපි දේශපාලන ව්‍යාපාරය හදලා තිබෙන්නේ අපි මේ දේශපාලන ව්‍යාපාරේ ජීවිතේ මුළුමනින්ම සම්බන්ධ කර මේ දේශපාලන ව්‍යාපාරයට මැදිහත් වෙලා තිබෙන්නේ මේ සමාජ පරිවර්තනය කරන්න. ඒ සමාජ පරිවර්තනය කරන්න බෑ එවැනි වැහැරිච්චි පුද්ගලයන් එක්ක. ඒ නිසා ඔහුට විරුද්ධ විනය පරීක්ෂණ පටන් ගත්තා. ඔහු විනය පරීක්ෂණයට මුහුණ දී ගියා. ඔච්චරයි. දැන් ඕක අපේ ඊළඟ තමයි ඕක සමායන මට මොහොතක් දෙන්න. ඕක අපි දකින්නනේ දැන් මේ පහුගිය කාලෙත් කියන්නේ පක්ෂවලින් ගියාට පස්සේ කියනවා ගියා නෙමේ යව්වා කියලා. නෑ එහෙම කියලා නෑ. මා දැක්කේ කාටවත් එහෙම කියනවා. අපි ඉතා පැහැදිලිව ඔහුට විරුද්ධ විනය පරීක්ෂණ පටන් ගත්තා. විනය පරීක්ෂණ මුහුණ දී තමයි ගියේ. එයා තමයි ගියේ. ඒක හරි. එයා විනය පරීක්ෂණ මුහුණ දුන්නේ නැතුව. මේ විනය පරීක්ෂණ මුහුණ දුන්නා නම් ඔහු සමත් පක්ෂින්ද පුළුවන්. හැබැයි ඒ ඉන්නේ ඔයත් ලැබ දරාගෙන ඉපු වගකීම් සහ ඒ තැන නෙවෙයි විනතන කෝඩු පක්ෂයේ මිදන ලැබෙයි. ඒක තමයි අපේ පක්ෂය. ඔහුතුම තව කාරණයක් මතු කරන්න සක්. ඔව් ඊළඟ එතුම ඇහුවා මේ ඊළඟ විපක්ෂය වෙන්නද නේ අපේ අපේක්ෂාව එහෙම නෙවෙයි මේ පක්ෂයේ ගොඩනැගීම බලය අත්පත් කරගන්න. වෙන මොකටවත් නෙවෙයි. දේශපාලන ව්‍යාපාරයක් කියන්නේ ඒක තමයි. අනිත් සංවිධාන වලින් දේශපාලන ව්‍යාපාරයක් වෙනස් වෙන්නේ. ඒට බලය අත්පත් කරගැනීමේ අරමුණක් තිබෙනවා. ලබාගත්තු බලය ආරක්ෂා කර ගැනීම අරමුණක් තිබෙනවා. ඒ වෙනුවෙන් තමයි මේ දේශපාලන ව්‍යාපාරය හදලා තිබෙන්නේ. ඒතර ඒකට කඩයිම් තිබෙනවා යන්නේ ඒක ඇත්ත. ඉතින් අපි ඒ කඩයිමක් තිබෙනවා. ඒ කඩයිම් පහු කිරීම සඳහා අපි මහමැතිවරණ උපයෝග කරගන්නවා. අපි කියනවා මේ රටේ ජනතාවට ශක්තිමත් විපක්ෂයක හඬක් ඕන මේ පාර්ලිමේන්තුවට. ඒ හඬ අද නියෝජනය කරලා තියෙන කවුද? මේ පාර්ලිමේන්තුවේ සංඛ්‍යාවෙන් අපි කුඩායි. ඔබ දන්නවා. අදත් මේ තිබුණු පාර්ලිමේන්තුවේ සංඛ්‍යාත්මකවගේ අපි කුඩාගය. හැබැයි මේ පාර්ලිමේන්තුවේ ප්‍රබලම හඬ කාගේද? ජනතා විමුක්ති පෙරමුණ නෙමෙයි. මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ වඩාත් වැඩිම වංචා දූෂණ වලට එරෙහිව ප්‍රබලතම ඉදිරියව කරලා තියෙන කවුද? ජනතා විමුක්ති පෙරමුණ නෙමෙයි. හොඳයි. අපි හඳ කුඩා වුණාට ජනතාව ප්‍රශ්නයක් ආපුවම කියන්න ඕන කියලා හිතෙන්නේ කාටද? ජනතා විමුක්ති පෙරමුණට නේද? ඒ නිසා අපි හිතනවා අදත් අපි විශාල කාර්යභාරයකට පන පොවන ඉතින් ප්‍රශ්නය ආපු මහත්මයා වගේම ඔවුන් තමයි තීරණය කරන්න ඕන. එළඹෙන මහමැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ කාර්යභාරය ඔවුන්ට පැවරී තිබෙන වගකීම ඒව අනුව ජනතා විමුක්ති කවර තැනක ඔසවා තැබිය යුතුද කියන සිතා බැලිල්ල මම හිතන්නේ ජනතාව විසින් සිදු කළ යුතුයි කියලා. අපිට ශ්‍රී ලංකාවෙන් පමණක් නෙවෙයි විදේශවල දුර්කතනක් තුම් ලැබෙනවා. සුවිදින් වලින් කතා කරනවා චන්දන ශ්‍රීලාල් මහතා. චන්දන මහතා මම දන්නවා ඔබ අන්තර්ජාලයේ හරහා අපත් සමග එකතු වෙ සිටින්නේ කියලා. ශ්‍රීලාල් මහතා ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. ඔව් බොහොම ස්තුතියි. සුබ සන්ධ්‍යාවක් වේවා. සුබ සන්ධ්‍යාවක් ඔබතුමාට. මගේ ප්‍රශ්නේ මේකයි. දැන් මම කියන්නේ අපි දැන් මේ ජනාධිපතිවරණය දකින සමස්තයක් විදිහට චන්ද්‍රපති අතේ බලපුවාම මේ රටේ විදිහට ජනතාව විදිහට ජාතිවාදය පරාජය ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඒකදී මම මේ අපේ අනුර සාදරයන් අහන්න කැමතියි. දැන් මේ වෙලාව හොඳයි කියලා හිතන මේ මෙහෙත හොඳයි කියලා හිතනවා මේ ජාතික සමගිය ගොඩනගන්න ඔය තිබිච්ච බිඳ වැටි මෙව ටික හරි ගස්සන්න. ඉතින් ඒ හරහා ජාතික සමගිය ගොඩනැගීම වෙනුවෙන් වැඩපිළිලක් තියෙනවද හදලා තියෙනවද එහෙම නැත්නම් ඒ වෙනුවෙන් ඉස්සරහට කරන මැදිහත් වීම මොකද්ද කියලා දැනගන්න කැමති විශේෂයෙන් ජාතික සමගිය වෙනුවෙන්. බොහොම ස්තුතියි චන්දර මහතා සුවිදින් නුවරින් අපිට කතා කරේ.
ඒ ප්‍රශ්නේ මතුරු ප්‍රශ්නකුත් මම මතු කරන්න ඔබතුමා මේ ප්‍රශ්නට පිළිතුරු ලබා දෙන අතරේ. ඔව් විශේෂයෙන්ම මේ මෙතුවර්ණ ප්‍රතිඵල අපි දැක්කොත් අපිට 1982 ජනාධිපතිවරණ 88 94 99 2005 2010 2015 ජනාධිපතිවරණ ඉතිහාසය බැලුවොත් උතුරේ දෙමළ ජනතාව විශේෂයෙන්ම අපේ රටේ ජනාධිපතිවරණේ ජනාධිපතිවරේ තෝරාපත් කර ගැනීම සඳහා සක්‍රීයව ඡන්දේ පාවිච්චි කර පළමු අවස්ථාව 1982 දෙමළ අපේක්ෂක ඉදිරිපත් වෙලා තිබුණා. 88 ඉතා කුඩා ප්‍රමාණයක් ඡන්ද පොළට ගිහිලා තිබුණා. 94 දිත් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියටත් යාපන දිස්ත්‍රිකෙන් ඡන්ද 10,000ක් විතර තමයි වැටලා තිබුණේ. වන්නි දිස්ත්‍රිකෙන් ඡන්ද 18,000ක් විතර තමයි ලැබිලා තිබුණේ. 2005 ගත්තොත් 1%-2%ක් තමයි ඡන්ද පාවිච්චි වෙලා තිබුණේ. 2010 ගත්තත් 14%-15%ක් තමයි ඡන්ද පාවිච්චි වෙලා තිබුණේ. මේ මොහොත ගත්තොත් 65%-70%කට ආසන ප්‍රමාණයක් දෙමළ විශේෂ මුතුරේ ජනතාව ඡන්ද පොළට ගිහිලා තිබෙනවා. ඒක අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සමගීත සුවිශේෂ ජයග්‍රහණය. ඒ මොකද මීට පෙර මේක අර්ථකථනය කරේ ජනාධිපති ඡන්දය ඒගොල්ලන්ගේ ඡන්දයක් නෙවෙයි කියලා. ඒක මේ රටේ නායක තෝරන ඡන්දය අපිට අදාළ නැහැ. අපිට තියෙන්නේ උතුරේ වැඩි. ඔක තමයි ඒගොල්ලොන්ගේ එල්ටීටී සංවිධානයේ විසුණුත් විවිධ දෙමළ ජාතිවාදී බලවේග විසුණුත් ඔවුන්ට පතු කරලා තමයි තියෙන්නේ. හැබැයි ඔවුන් පළවෙනි වතාවට තමන්ට උතුරේ ඉලක්ක කරගත්තු දේශපාලනයක් නෙවෙයි ජාතික දේශපාලන කාර්යභාරයක් තිබෙනවා කියන පණිවිඩය මේ මේකෙදි දීලා තිබෙනවා. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට නැගෙනහිරෙත් උතුරෙත් ඒ වගේ මේ පළාත්වල සිව්කුණේ ජනතාවගෙම ජනතා කැමැත්තක් බහුතරයක් ලබා දීලා තිබෙනවා. ඒතර එය අපේ රටේ ජාතික සමගිය ගොඩනඟන ඉතාමත් හොඳ පදනමක්. හැබැයි මා දැක්කා ආණ්ඩු විසින් ඒ කියන්නේ හිටපු ආණ්ඩු විසින් ඒ ඇමතිවරු සහිතපු ජනාධිපතිවරයා පවා මේක වෙනස් ආකාරයෙන් අර්ථකථනය කරන්න පටන් ගත්තා. මම එතන තමයි එන්නේ හැදුවා. මම එතන තමයි විශේෂයෙන් සමාජ ජාල හරහා මතු කරාමි සිතියම් පවා යොදමින් මේ නැවත ඊළමට පාර කැපීමක්. මේ බලන්න සිතේ මේ තියෙන ඊළමේ ඡන්ද ටික තමයි මේ පැත්තට වැටලා තියෙන්නේ කියන කාරණේ ජනතා විමුක්තිපර මේ පිළිබඳව කොයි අක්කද? ඇත්තටම උතුරු නැගෙනහිර ඡන්ද ප්‍රමාණය බැලුවොත් මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට පාවිච්චි වී තිබෙන ඡන්ද වලින් 16යි. 84ක් උතුරු නැගෙනහිරින් පිට. ඒ වගේම රාජපක්ෂ මහත්මයාටත් උතුරු පළාතේ ඡන්ද වැඩි වෙලා තිබෙනවා. මට මතක 2010 15,000ක් වගේ තිබ්බේක 75,000ක් වගේ ප්‍රමාණයක් දක්වා වැඩි වෙලා තිබෙනවා. ඒ වගේම මේ පළාත්වල රාජපක්ෂ මහත්මයාගේ ඡන්ද ප්‍රමාණය අඩු වෙලා තිබෙනවා. විශේෂයෙන් හම්බන්තොට වගේ 10,000කින් අඩු වෙලා තිබෙනවා. මාතර 9%කින් අඩු වෙලා තිබෙනවා. දකුණු පළාත ගත්තොත් 9% පොදුවේ ගත්තොත් 9%ට ආසන්න ප්‍රමාණයකින් දකුණු පළාත ඡන්ද ප්‍රමාණය අඩු වෙලා තිබෙනවා. එතකොට මේකෙන් තමයි මේ ප්‍රතිඵල එන්නේ. ඒ වගේම සිතියම අඳින විදිය වැරදි. ඒ සිතියම අඳිනකොට පේන්නේ එන උතුර මුළුමනින්ම මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට දීලා දකුණ මුළුමනින්ම මේ මහින්ද රාජපක්ෂ මම එහෙම දීලා නැහෙනි. කළුතර දිස්ත්‍රික්කෙ ගත්තොත් මට මතක ආසන වශයෙන් ලක්ෂ 2ක් මහින්ද මහත්මයාට දෙනකොට 1,75,000ක් මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට දීලා තියෙනවා. හැබැයි කළුතර මුළුමනින්ම වැටෙන්නේ නිල් පාට කොටුවක්. එහෙම වෙන්න බෑ. එහෙනම් ඒ කොටුව බෙදෙන්න ඕන 2:1.75 අනුපාතයෙන්. එහෙමනේ බෙදෙන්න ඕන. ඒත් එහෙම බෙදලා හදන්න මේ සිතිය මඳින්න ආපහු එතකොට පේනවා මේකේ මොකද්ද පෙන්වුම් කරලා තියෙන්නේ. ඒ අර මහත්මයා අහපු ප්‍රශ්නේදී වැදගත් ඒකයි. ඒ නිසා මේ ඡන්දයත් ඡන්ද ප්‍රතිඵලයත් අපේ රටේ ජාතික සමගිය ගොඩනැගීම සඳහා ප්‍රවිෂ්ටයක් ලබා දෙන්න තිබෙනවා. එතන මේ කොහොමද අපි ආරක්ෂා කරගන්නේ? එතුමතු මතකරපු කාරණා තියෙන්නේ මේ මතුවෙච්ච කාරණේ මේ විවෘත වුණු මේ ඉඩකඩට ජනතා විමුක්ති පෙරමුණ කොහොමද කියන්නේ. එතකොට දැන් අපි හිතනවා යුද්ධයෙන් පස්සේ අපේ රටේ එතෙක් තිබුණු බාධා වලට එතෙක් උතුරේ දෙමළ ජනතාවත් එක්ක ඒ දෙමළ භාෂාව කතා කරන ජනතාවත් එක්ක බාධා බලා තිබුණා. ඒ බාධාව සැලකිත ප්‍රමාණක යුද්ධෙන් අවසන් වුණා. හැබැයි යුද්ධෙන් පසුව පවා ඒක ඉතා හොඳින් විවෘත වුණේ නැහැ. ඒ නිසා තමයි අපේ පක්ෂ ක්‍රියාකාරීන් ඉඳලා පක්ෂ පොඩක් වෙනත් ප්‍රශ්නයක් මත ඉවත් වුණත් ඒ ලලිත් සහ කුගන් කියන සහෝදරුන් පැහැරගෙන ඉල්ල සිද්ධු වුණේ මොකද්ද කියලා දන්නේ නැහැ. එනේ එම පළාතේ දේශපාලන ඉන්න ප්‍රශ්න විවෘත වුණේ නැහැ. හඳුන්නේ සහෝදරයට අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට පවා යාපනයේදී පහර කැමරට ලක් වෙනවා. එනිසා යුද්ධය අවසන් වුණාට එම පළාත්වල දේශපාලනයට අවශ්‍ය ඉඩකඩ නිර්මාණය වුණේ අපට විතරක් නෙවෙයි අඳුමතරම TNS සංවිධානයටවත් එම පළාත්වල දේශපාලන හොඳින් ඉඩකඩ විවෘත වුණ බව අපි දැක්කා. පෞගේ පළාත් පාලන ඡන්දවල උතුරු පළාත් සභාව මෙතුණේ ඇසිරිච්ච ආකාරය. ඒතොර දැන් අපි කියන්නේ විශේෂයෙන්ම මෛත්‍රීපාල සිරිසේන මෙතුමට වගකීමක් තිබෙනවා. ඔහුට මේ ලබා දීලා තිබෙන ඡන්ද සංවිධානය හොඳින් තේරුම් ගත යුතුයි. ඒ වගේම මේ ඉඩ ප්‍රශ්න කිසිසේත්ම ආවරණය කරන්න ඕනේ. උතුර ඒක නේද මා දැක්කා මේ ආණ්ඩු ප්‍රධාන සටන් පාඩේ බවට පත් වෙලා තිබුණේ මේ රට බෙදෙයි කියලා. ජන මහින්ද රාජපක්ෂ මහත්මයාගේ රට
එහෙම වෙන්නේ නැහැ. දේශද්‍රෝහී මොකද රට රට රැකින්නේ රට ආරක්ෂා වෙන්නේ භූමිය භූමිය එකතු වුණාට නෙවෙයි. 2009 මේ මාසේ 19 වෙනිදා සිද්ධ වෙච්ච දේ තමයි භූමිය එකතු වෙච්ච. හැබැයි භූමිය එකතු වුණා රටක් එකට පවතින්නේ නැහැ. ජනතාව එකතු වෙන්න ඕන. හැබැයි එන්න එන්න ජනතාව ඈත් වුණා. උතුරු පළාත් සභාව මැතිවරණ ඔයලා බලන්න. 83%ක් විතර ප්‍රමාණය ඡන්ද පොලට ගියා. ඒ සමහර තැන්වල 82 85% ඡන්ද ප්‍රමාණය දෙමළ ජාතික සම්දාන්ට ලබා දීලා තිබුණා. ඒ නිසා යුද්ධයෙන් භූමිය එකතු වුණාට ජනතාව ඈත් වුණා. ජනතාව ඈත් වෙච්ච කිසිදු තැනක භූමියකට තියාගන්න බෑ. ඒ නිසා අවශ්‍යතාවය තමයි ජනතාව සමගි කරන්න. ඒ නිසා අපි පක්ෂයක් හැටියට මේ රටේ ජාතික සමගි ගොඩනගන්න ඕන. සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ ප්‍රධාන ජනවර්ග තුනක් ප්‍රධාන ජනවර්ග ගණනාව ජීවත් වෙනවා. ඔව් මේ රටේ ඉපදෙනවා, මේ රටේ ආර්ථිකයට අවුල් වෙනවා, මේ රටේ පොළොවට පොහොර වෙනවා. ඔවුන්ට මේ රටේ ජීවත් වීමේ අයිතිය තිබෙනවා. ඔවුන්ට මේ රටේ තමන් කැමති සංස්කෘතියක්, තමන් කැමති ආගමක් ඇදහිමේ අයිතිය තිබෙනවා. තමන්ගේ සංස්කෘතියෙන් අනුව ජීවත් වීමේ අයිතිය තිබෙනවා. තමන්ගේ දුවදරුවන්ට තමන්ගේ භාෂාවෙන් අධ්‍යාපන දීම රාජ්‍යත් එක්ක කටයුතු කිරීමේ අයිතිය තිබෙනවා. ඒ සාධාරණත්වය පිළිගන්න ඕනේ. පිළිගෙන ඒ ජනතාව අතර ජාතික සමගි ගුරු කිසියලු ජාතිවාදය. ඒ දෙමළ ජාතිවාදීද, මුස්ලිම් ජාතිවාදීද, සිංහල ජාතිවාදී මේ කවර වර්ගයේ ජාතිවාදයකට අපිට කඩලා වදිය යුතු නැහැ. ඒකට නායක එකතුනාට ජාතික සමගි ගොඩනැගෙන්නේ නැහැ. දැන් උතුරෙන් TNA සංවිධානය මේ පැත්තෙන් හකීම් මහත්මයා තව පැත්තකින් අපි හිතමු සිංහල AAAAA දේශපාලන අනන්තයන් ආරක්ෂා කරන දේශපාල ව්‍යාපාර එක වේදිකාවට නැංගයි කියලා ජාතික සමගි ගොඩනැගෙන්නේ නායක එකතුනාට නෙමෙයි ජාතික සමගි ගොඩනැගෙන්නේ නායක අත්වල් බඳගත්තු නෙමෙයි ජාතික සමගි ගොඩනැගෙන්නේ අපි කොහොමද මේ ජනතාව ඒකාබද්ධ කරගන්නේ දැන් අපි කල්පනා කරනවා මේ ජනතාවත් එක්ක පුළුල් දේශපාලනයක් කියන්න ඕන උන්ගේ අයිතීන් ගේ සමායිතිය පිළිගන්නලද දේශපාලන ව්‍යාපාරයක් මතයක් පෝෂණය කරන්න නිසා වේගයෙන් අපි දෙමළ භාෂාවෙන් අපි වැඩකටයුතු ව්‍යාප්ත කරන්න අපේ වැඩකටයුතු ශක්තිමත් කරන්න එම පළාත් තුළ අපේ දේශපාලන ගෙන යන්න ජාති බෙදීම නෙවෙයි අපිට තිබෙන්නේ කිසිදු ජාතිවාදයකට යටත් වීම නෙවෙයි අපිට තිබෙන්නේ කිසිදු ජාතිවාදයක් පෝෂණය කිරීම නෙවෙයි අපිට තිබෙන්නේ මේ රට ඉස්සරහට යන්න පුළුවන්කම තිබෙන්නේ අපි සියලු දෙනාට අයිතිවාසිකම් දිනා ගන්න පුළුවන්කම තිබෙන්නේ අපේ රට ඉදිරි අනාගතය රඳා පවතින්නේ සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර ජාතික සමගිය ගොඩනැගීමෙන් පමණයි කියන පණිවිඩය අපි වේගයෙන් දෙමළ භාෂාව කතා කරන ජනතාව වෙත ගෙන යන උත්සාහ කරනවා මෙම මතු වී තිබෙනට ප්‍රස්තාවිත හොඳින් උපයෝග කරගෙන ඔබ විශ්වාස කරන දේතන්ට යන්නට පුළුවන් වේවි කියලා පුළුවත් සහතිකයි මොකද මේ රටට දෙමළ ජනතාව අපේක්ෂා කරන්නෙත් නැහැ ලීවැ කිරීම සිංහල ජනතාව අපේක්ෂා කරන්නෙත් නැහැ ලීවැ කිරීම මුස්ලිම් ජනතාව අපේක්ෂා කරන්නෙත් ඒ වගේ කුඩා කුඩා අන්තවාදී කණ්ඩායම් වලට තමන්ගේ දේශපාලන බලය ආරක්ෂා කරගන්න තමන්ට නැති පෞරුෂස්ස ජනප්‍රියතාවයක් ගොඩනගා ගන්න ඒව ඇතුළේ කුඩා කුඩා කණ්ඩායම් හැටියට ක්‍රියාත්මක වෙන්න පුළුවන් මේ කිසිදු ජන කොට්ටාසවල බහුතරයකට අපේ රටේ ලීවැ කිරීමක් අවශ්‍ය නැහැ අපේ රටේ ක්‍රෝධය වෛරය ජන කොට්ටාසෙන් අතර වැපිරෙන්න අවශ්‍ය නැහැ හැම දිනාටම සිංහල ජනතාවගේ බහුතරයක් අපේක්ෂා කරන්නේ දෙමළ සහ මුස්ලිම් ජනයාත් එක්ක සමගින් ඉන්න ඕන කියලා. දෙමළ ජනතාවගේ බහුතරයක් අපේක්ෂා කරන්නේ මුස්ලිම් සිංහල ජනයාත් එක්ක බහුතරය සමගින් ඉන්න මුස්ලිම් ජනතාවගේ බහුතරයක් අපේක්ෂා කරන්නේ දෙමළ සිංහල ජනතාව අතර සමගින් ඉන්න ඕන. දැන් මේ රටේ ජනතාවගේ බහුතරයක අපේක්ෂාව ගැටුම නෙවෙයි, වෛරය නෙවෙයි, කෝපය නෙවෙයි, ඈත්වීම නෙවෙයි. මේ රටේ බහුතර ජනතාවගේ අපේක්ෂාව එකට ඉදීම. හැබැයි මේව ඇතුලේ ගොඩනගෙන කුඩා කුඩා කල්ලි. පහුගිය කාලේ වා රාජ්‍ය රැකවරණය සහිතව රාජ්‍ය අනුබලය සහිතව වර්ධනය වුණා. ඒක තමයි මේ විරසකභාවය වැඩි උනේ. ඒ නිසා විශේෂයෙන්ම අපි මෙදියත් වෙනවා කිසිදු ජාතිවාදී ප්‍රවණතාවයක් ඒක සිංහල වේවා දෙමළ වේවා මුස්ලිම් වේවා කවර වර්ගයෝ ජාතිවාදී ප්‍රවණතාවයකට අපි ඉඩකඩ ලබා දිය යුතු නැහැ ඒ පරාජයට පත් කළ යුතු විශේෂයෙන්ම දැන් පරාජයෙන් කෝපයට පත් වී තිබෙන රාජපක්ෂ පාලන විශේෂයෙන්ම රාජපක්ෂ ජනාධිපතිවරයා හිටපු ජනාධිපති රූපට මතක ඇති ඔහු ජයග්‍රහණයේදී කෝප වෙන වෛරයට පත් වෙනවා 2010 ජයග්‍රහණය පසුත් ඔහු ඇසුරුනේ කෝපෙන් සහ වෛරයෙන් අපේක්ෂක අත්අඩංගුවට ඔවුන්ට ඔවුන්ට සහාය දීපු අය අත්අඩංගුවට බෝයාට රට ඇතරලා යන සිද්ධ වුණා හිටපොතන වැටලිව්වා මොකද්ද කරේ අන්තිමට හිරේ ගිහිල්ලා දැම්ම ඔහු ජයග්‍රහණය හැසිරුනේ කෝපෙන් සහ වෛරයෙන් ඔහු අද පරාජිතිත් හැසිරෙන්නේ කෝපෙන් සහ වෛරයෙන් මා දැක්කා තංගල්ලි එක තැනකදී කියනවා මේ ඊළමේ ඡන්ද නිසානේ ඒතර ඔහු පිළි අලගෙන ඉවරයි නම් ඊළමක් තියෙනවා කියලා ඉතින් රාජපක්ෂ ජනාධිපතිතුමා යනකොට ඊළමක් හදලා ගියාද නෑනේ එහෙම හදුවේ නෑනේ ඒක අපි නෑ කියලා අපි පිළිගන්න ඕනේ එතුම පිළිගත්තේ නැතුවට දැන් හැබැයි මොකද්ද මේ කියන්නේ මේ කෝපයේ වෛරය නේද ඒ නිසා අපි එතුමගිනු විශේෂයෙන්ම එතුමට අනුබල දෙන කණ්ඩායමක් ඉන්නවා මෙතන දේශපාලන අනාථභාවයට පත් වෙන කණ්ඩායමක් ඉන්නවා නම් ලැයිස්තරේට පළගස්සලා බැලුවොත් 10ක 15ක ටීම් එකක් ඉන්නවා රාජපක්ෂ මහත්මයාගේ පැවැත්මකින් තුරෝ ඒගොල්ලන්ගේ පැවැත්ම රඳා පවතින්නේ නැහැ ඒ නිසා ඒගොල්ලන්ට ඕන රාජපක්ෂ මහත්මයාගේ මතම එතුමාගේ දේශපාලන ව්‍යාපෘතිය මතම ඒගොල්ලන්ගේ ජීවිතේ පවත්වාගෙන යන අන්න එවැනි කුඩා කණ්ඩායමක් උපදෙස් දෙමින් මැදිහත් වෙමින් ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයා හරහා මේ ජාතිවාදී ප්‍රවණතාවේ ඉස්මතු කරන දරන ප්‍රයත්නයක් තිබෙනවා ඒ ප්‍රයත්න මුළුමනින්ම පරාජයට පත් කළ යුතුයි පරාජයට පත් කිරීම සඳහා ජනතා මිතුරු වෙන මැදිහත් වීම ක්‍රියාකාරීත්වය ලබා දෙන්න අපි සූදානම් අපිට කුරුණෑගලින් නැමතුමක් තියෙනවා චමින්ද මහතා සුබ සන්ධ්‍යාවක් චමින්ද මහතා කුරුණෑගලින්
සුබ සන්ධ්‍යාවක් මට අනුර කුමාර නිසා නායක මන්ත්‍රීතුමාට නිමු කරන්න ඕනේ. හොඳයි. ගරු මන්ත්‍රීතුමනි, මම ඇත්තටම ඔබතුමාගේ අදහස් වලට සහ ඔබතුමාගේ පස්සේ දැක්වෙන්න මම උගා ගරු කරන පුද්ගලෙක්. නමුත් මට තියෙන ගැටලු ඔබතුමාට පෞගිය රජයේ වකවාන වෙද්දී ඔබතුමාට ඉතා බාරදුර ඉතා වගකීමෙන් කටයුතු කළ හැකි අමාත්‍යාංශයක් ලැබුණා. ඔබතුමාගේ ඉතා හොඳ අමාත්‍යාංශයක් ලැබුණා. ඉතින් අමාත්‍යතුමනේ, අපි බලාපොරොත්තු වුණ ඔබතුමාගේ අමාත්‍යාංශයේ ඉතාම හොඳින් කරලා මුළු රටටම ආදර්ශයක් දෙයි කියලා මෙහෙමයි අමාත්‍යාංශයක් කරන්න කියලා. නමුත් ඒක අවාසනාවකට ඔබතුමා එක කරලා පින්නුවේ නැහැ. ඔබතුමා කරලා පින්නුවා නම් අපේ තවත් ලොකු පැහැදීමක් ඔබතුමා සමතුයි පස්සේ වෙනුයි අපේ ඇති වෙනවා. නමුත් අපිට තියෙන ගැටලු ඇයි ඔබතුමා එක කරලා පින්නුවේ නැත්තේ? අනිත් අමාත්‍යාංශවලට ආදර්ශයක් වෙන්න කරා නම් අද වට වඩා ඔබතුමා අත රටේ ඉතාමත් ශක්තිමත් වැදගත් පක්ෂයක් විදිහට ඉඳී කියලා අපි හිතනවා. ඉතින් ඇයි ඔබතුමා ඒක කරලා පින්නුවේ නැත්තේ කියලා මගේ ලොකුම ගැටලුව. බොහෝ සමහර පිරිස් අතර වෙන මතයක් තිබෙනවා. ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණට අපි ඡන්දය ලබා දුන්නා. ඕන අමාත්‍යංශ ගණනාවක් ලබා ගත්තා. ඒ අමාත්‍යංශ අත්තරල වුණ ආවා. වඩාත් හොඳයි ඒ අමාත්‍යංශල වැඩ කටයුතු කරලා මේක පෙන්වුවනම් කියලා. ඔබේ තර්කේ. ඔව්. 2004 මැතිවරණයෙන් පසුව ලංකාවේ මැතික ගොඩනැගිලි ලොකුම අමාත්‍යංශකම කරා. කුසිකර්ම, ඉඩම්, වාරි මාර්ග, පසු සම්පත්. පෞගේ කාලේ 11 දිනකදී අමාත්‍යංශට. දැන් මම දැන් තම ගණන් කරේ නෑ. එතනම් එවැනි විශාල අමාත්‍යංශයකට අපි මැදිහත් වුණා. මාස 14ක් කාලයක් හිටියා. අපේ රටේ සංඛ්‍යාලේකන දෙපාර්තමේන්තුව පටන් ගත්තේ 1953. 2004 අවුරුද්දේ තමයි ලංකාවේ වැඩිම වී නිෂ්පාදනය. අපිට පුළුවන්කමක් ලැබුණා අලුත් ආකල්පයක් මත ගොවි ජනතාව යලි කුඹුරට බස්සන්න, ලොකු අස්වැන්නක් ගේන්න පුළුවන්කම ලැබුණා. අපි ලොකු සලස්මක් තිබුණා අපේ රටේ කිරි නිෂ්පාදනය 2010 වෙනකොට 50% දක්වා ගේන්න. අපේ රටේ ඒතකොට තිබෙන්නේ 14%. අපි සහතිකයක් දෙනවා. අපි වැඩපිළිවෙලක් හදුවා 2010 වෙනකොට කිරි නිෂ්පාදනය 50%කට ගේන්න. ඒ වගේම අපේ රටේ ඉඩම් සාමාන්‍ය ඉඩම් කම්පැනි වල දෙන ව්‍යාපෘතියක් තමයි තිබුණේ. ඒ වෙනුවට ඉඩම් ලක්ෂ ඉඩම් කැබලි ලක්ෂයක් ජනතාවට බෙදා දීමේ ව්‍යාපෘතියක් අපි ආරම්භ කරා. ඒ වගේම අපේ රටේ සුළු හා මධ්‍ය පරිමාණයේ 32000ක් තිබෙනවා. ඒ 32000න් අද ඉතිරි වී තිබෙන්නේ 14000යි. අනිත් සියල්ල අභාවයට ගිහිලා තිබෙන්නේ. 14000න් 12000ක් අවිනාශමකට එමින් තිබෙනවා. එනිසා අපි සලස්මක් හදලා වැව් 10000ක් යලිපත් සංස්කරණය කරනවා. මේල මහා ජලාශ නෙවෙයි මේවා ගම්මල තිබෙන කුඩා වැව්, කුඩා මුදලක් දීලා අවුරුදු 3කට 4කට නැවත ප්‍රතිසංස්කරණ කරන්න ඕනේවා. ව්‍යාපෘතියක් අපි ආරම්භ කරා. අපි පළවෙනි අවුරුද්ද අපි සලසුම් බවට පත්කරලා තිබුණේ වැව් 1000ක් ප්‍රතිසංස්කරණය කරන්න. දෙවෙනි අවුරුද්ද අපි වැව් 3000ක් අතල තිබුණා. මොකද අපි බලේ අපි ජනාධිපති අපි මන් එම දූරේ දිවුරුන් දුන්නේ 2004 මේ අප්‍රේල් මාසේ 28 වෙනිදා. ඒතකොට මාස 4ක් ගිහිල්ලා මාස 8 කාලයක් ඉතුරු වෙලා තිබුණා. ඒ කාලෙදී අපි වැව් 1000ක් ඉලක්ක කරා. අපිට වැව් 896කට ආසන්න ප්‍රමාණ සම්පූර්ණ කරන්න පුළුවන් වුණා. එනිසා ඒ ලැබිච්ච අමාත්‍යංශයෙන් සියලු ශේත්‍ර කුසිකර්මාන්තේ, පසුම්පස් ශේත්‍රේ, ඉඩම් ශේත්‍රේ, සමහර ආයතන දැන් මිල්කෝ වැනි ආයතන ගත්තොත් ඒවකට තු අමාත්‍ය මුළුමනින්ම ණය කරලා ගියේ. අපි මිලියන 200ක ලාභයක් ලැබුවා ඉතා කෙටි කාලයක් ඇතුළත. ලංකාවේ පළවෙනි වතාවට අමාත්‍යංශයක අපිට තිබුණ විශාල වාහන කන්දරාවක්. අපි අපේ වැඩ කටයුතු පටන් ගත්තෙම අපේ වාහන ටිකල ගිහලා මට SB සනායක අමාත්‍යවරයා තම කුසිකර්ම අමාත්‍යවරයා කටයුතු කරේ. ඔව් පාවිච්චි කරපු බෙන්ස් රථයක් තිබුණා. හරිද? ඒකට පෙට්‍රල් ලීටරයක් ගාලා කිලෝමීටර් 5යි යන්න පුළුවන්. කාර් එකත් එක්ක ගෙනියන්න ඕන බවුසරයක් පිටිපස්සේ. එවැනි වාහන පාවිච්චි කරලා ඔක්කොම අපි ගිහලා බාර දීලා සරල විදිහට අපි වැඩ කටයුතු කරා. අදත් ඒ අමාත්‍යංශ නිලධාරීන් ඒ ශේත්‍ර අධාල සම්බන්ධයක ප්‍රශංසාවක් තිබෙනවා. නමුත් මේ හැබැයි මෙතුමා දැන් අහන ප්‍රශ්නේ තමයි. ඔව්. නමුත් ඒක තවත් ඉස්සරහට යන්න තිබ්බනේ නේද? ඇයි නැවතුනේ? අන්න ඒක තමයි ප්‍රශ්නේ. අපි ඇයි ආණ්ඩුවකට ගියේ? ඔබට මතකයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2002-2001 දෙසැම්බර් මාසේ බලයට ඇවිල්ලා ඒ ගමන් කරපු ක්‍රියාමාර්ගය රට බෙදීම දක්වා ගමන් කරමින් තිබුණා. ඒ සඳහා අපි අද ගොඩාක් දේශප්‍රේමීත්ව ගැන කතා කරාට අපි නුවරින් ඉඳන් කොළඹට පා ගමන්නාව, ගාල්ලෙන් ඉඳන් කොළඹට පා ගමන්නාව මේ දුෂ්ට ව්‍යායාම රට බෙදීම දක්වා යන ව්‍යායාමයි. රට බෙදනවා කියන්නේ සුදේව මේ භූමිය කැඩෙන එක නෙවෙයි. මේ රටේ සිංහල දෙමළ ජනයා වෙනම කැඩුණොත් අපේ රටේ වළක්වන්න බැරි යුද්ධයක් ඇති වෙනවා. අදත් ඉන්දියාවේ Hindu ඉන්දියාව මුස්ලිම් පාකිස්තාන කැදීමේ ප්‍රතිවිපාක 1947 අදත් මැච් එකක් ගහන්න නැතරමට ඒ රට විස්තක වෙලා තිබෙනවා. ඒ නිසා අපිට අවුරුදු 66ක් ගිලත් අද මේ 67ක් ගිලත් අද ඉන්දියාවේ යුද්ධමය තත්ත්වයක් රටවල් දෙක අතර ක්‍රිකට් මැච් එකක්වත් ගහන්නේ නැහැ. මේ එකට තිබේ විශාල රාජ්‍යයක් වෙලා මේ කුඩා රාජ්‍ය බෙදුනොත් ජනතාව අතර විශාල ගැටුමක් ඇති. ඒක වළක්වන්න ඕනකම තිබුණා. ඒක වළක්වීම සඳහා අපිට අනිවාර්යයෙන්ම රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුව වැට්ටීමත් එක්ක ගැට ගැලතුණු. ඒක අපිට තනියම වටවන්න බෑ. අන්නේ වැට්ටීමේ අරමුණෙන් තමයි අපි සඳාන ආණ්ඩුවට ගියේ. ඒකේ අමතර ප්‍රතිඵලයක් තමයි අමාත්‍ය දුව රට අදන් නෙවෙයි ගියේ ගොල්ලන් එක. අරි පැහැදිලි ගියේ මේ ගමන වළක්වන්න. නැවත මොකද උනේ? චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිගේ ආණ්ඩුවේ අර ක්‍රියාවලියම ආවා. මොකද්ද?
සුනාමි සහන මණ්ඩලයේ. ඒකේ විමුක්ත රන්ලි ක්‍රමසික මහත්මයා යෝජනා කරලා තිබෙන අන්තර් පාලනය. ඒ කියන්නේ තියෙන පාලනයේ සිට වෙන පාලනයකට යන ඉලක්කයක් තිබෙනවා. ඒ ඉලක්කය දක්වා කාලෙදි අන්තර් පාලනයක් දෙනවා. ඒ අන්තර් පාලනය එල්ටීඩී සංවිධානයේ යෝජනා පත්‍රය ඉදිරිපත් කළා තිබුණා. ඒ සැලැස්ම තිබේ. ඒක පරාද කරන්න ඕන. චන්දික කුමාරතුංග මෙතන යෝජනා කරා මෙහි සුනාමිය විනාශයටපත් වූ ප්‍රදේශය ආසන්න ප්‍රදේශවලට වෙනම සුනාමි සහන මණ්ඩලයක් හදලා ඒ මණ්ඩලයේ සමාජිකයෝ 5 දෙනයි 5 දෙනාගෙන් 3 දෙනෙක් එල්ටීටී බහුතරය විසින් තීරණ ගන්නවා. විදේශවලින් ආධාර ලබා ගැනීම බලය දෙනවා, මූල්‍ය බලතල දෙනවා, සංවර්ධන කටයුතු කිරීම බලතල දෙනවා. මේ අර අන්තර් පාලනය තව ආකාරයකින්. එතකොට මේ අපි පරාද කරන්න ආණ්ඩුවට ඇතුළත් වෙච්ච දේම ආණ්ඩුවෙන් එළියට ආවා. එතන මොකද කරන්න ඕන? අපි බලපෑම් කරා, ඒක වැලක්වීම සඳහා උපරිම උත්සාහ කරා, අපිට ඒක කරගන්න බැරි වුණා. එහෙනම් ඒක පරාද කරන්න තිබෙන එකම මාර්ගය මොකද? නැවත ආණ්ඩුවෙන් එළියට එන එක. අපි ආණ්ඩුවෙන් එළියට ආවා, අධිකරණය හමුවට ගියා. අපිට පුළුවන්කම සුනාමි සහන මණ්ඩලය පරාද කරන්න. ඒක පරාද නොකරනම් රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධ කරන්න උත්තරටක් ඉතුරු වෙන්නේ. එතකොට අපි මොකද්ද කරේ? අපේ මුඛ්‍ය ප්‍රමාර්ථය. ද ආණ්ඩුවට යනකොටත් මුඛ්‍ය ප්‍රමාර්ථය රට බෙදීම වළක්වන එක. ආණ්ඩුවෙන් එළියට එන්නේත් ඒක. අමතර සාධක තමයි අමාත්‍යංශ. ඒක මම මේ කියන්නේ. ජනතාව කල්පනා කරන අපේ ප්‍රධාන සාධක අමාත්‍යංශ උනේ නැහැ. එතකොට අපිට අමාත්‍යංශ මාස 14ක් හිටිය. මාස 14 අපි කරන්න පුළුවන් කාර්යභාරය කරා. අපි එතන ඉපස්සේ එළියට එන්න සිද්ධ වුණා. එන්න සිද්ධුනේ වෙන මොකුත් නිසා නෙවෙයි. විශේෂයෙන්ම අපි එදා එළියට ඇවිල්ලා ඒ සුනාමි සහන මණ්ඩලයේ යෝජනාව පරාජිතපත් කරේ නැත්නම් අද රට මෙතන නෙවෙයි තිබෙන්නේ. එදා අපි ආණ්ඩුවට ගියෙත් නැත්තම් රට මෙතන නෙවෙයි තිබෙන්නේ. එදා අපි ආණ්ඩුවෙන් එළියට ආවෙත් නැත්තම් රට මෙතන නෙවෙයි තිබෙන්නේ. අපි ඒ කාර්යභාරය ඉටු කරලා තිබෙනවා. එතුමා කියනවා නම් එතුමාගේ යෝජනාව අපිට අමාත්‍යංශ කරලා පාලනය කරන්න කියලා. අපි එකක් විශ්වාස කරනවා, මේ අමාත්‍යංශ කියන්නේ ආණ්ඩුව නෙවෙයි. අමාත්‍යංශ කියන්නේ ඉතා කුඩා ප්‍රමාණයක්. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ ආණ්ඩුව බවට පත් වෙලා තිබුණේ කවුද? චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියේ මනෝ තිත්තවැල්ලයි තාරාදිමිලුයි බාලපටබැඳි. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුව බවට පත් වෙලා තිබුණේ ඒ වකවානුයි. රනිල් වික්‍රමසිංහ මහත්මේ චරිතරත්වත්තේ පාස් කරලින්. මහින්ද මහත්තයාගේ ආණ්ඩුව බවට පත් වෙලා තිබුණේ මහින්ද මහත්මේ, වෙසිරාජපක්ෂ මහත්මේ නාමල් AAAAM. ඒක තමයි මේ ස්වභාවය. මේ කවුරු හිතනවා ආණ්ඩුව කියන්නේ මේ කැබිනට් මණ්ඩල කියලා බොරු හොඳි. ආණ්ඩුව කියන්නේ මේ කුඩා කල්ලියක්. ඉතින් අපි ලෑස්ති නැහැ. ඇත්තටම අපි ආණ්ඩුවකට යනවා නම් ඒ බලයත් එක්ක යනවා. ආණ්ඩුවට යන්න ඕන. නමුත් ආණ්ඩුව කියන්නේ කැබිනට් මණ්ඩලේ නෙවෙයි අපේ රටේ තමයි. මේ කුඩා කල්ලියක් අතර බලය ගිහිල්ලා තිබෙනවා. පහුගිය කාලේ ඔය හිටපු හැම අමාත්‍යරුන් අද කියයි. දැන් එදා කිව්වේ නැහැ. අහලා බලන්න ඒගොල්ලන් මොකක්ද තිබුණු බලය කියලා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා එළියට ඇවිල්ලා කිව්වේ මොකද්ද? ඔව් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේ කම්මරේ හැටියට ඌට හිමි තිබුණු හිමි තැන අනිත් මන්ත්‍රීවරු යමතුරු ගැන කවර කතාද? ඒ නිසා මේ ආණ්ඩුවකට අමාත්‍ය ධූරයක් කියන්නේ රට හෝ ආණ්ඩුව නෙවෙයි. ඒක ඉතා කුඩා ප්‍රමාණයක්. නමුත් ජනතා විමුක්තිය විශ්වාස කරනවා එවැනි කුඩා තැනකින් මහා පරිවර්තන කරන්න බෑ. පරිවර්තන මෙතන ප්‍රශ්නේ තිබෙන්නේ මේ කුසිකර්ම අමාත්‍යවරයාගේ දුබලකමත් මේ අර්බුදයට හේතු වෙලා තිබෙනවා. හැබැයි විශේෂයෙන් මේ අනුගමන ක්‍රමින් තිබෙන ප්‍රතිපත්තිය ඒක තීව්‍ර කරලා තිබෙනවා. ක්‍රමවේදය. ක්‍රමවේදය. එඳ අපිට අවශ්‍ය වී තිබෙන මොකද්ද? අමාත්‍යවරයා වෙනස් වෙන්නත් ඕන, ප්‍රතිපත්තිය වෙනස් වෙන්නත් ඕන. මම හිතන්නේ මේ පාලනය මේ ක්‍රමයට ඉස්සරහට යන වෙරනකොට ප්‍රතිපත්තිය වල මහා පරිවර්තන සිද්ධ වෙන්නේ නැහැ. හෙට සිට ඔබට බලන්න පුළුවන්. ඒ නිසා අපි පෙනී හිටින්නේ මේ ආණ්ඩුවේ ලබාගත හැකිදී අපි ලබාගමු. ඒ සඳහා අපි අරගලයක් කරමු. හැබැයි අපි සියලු දෙනාගේ මිල්ලා හිටින්නේ. අපි මේට වඩා පුළුල් සමාජ පරිවර්තන රට පෙළගස්සමු. මේ ගමන් කරමින් තිබෙන මාවත මදිද අපි ආවා. ඉතින් අපි ඒ සඳහා පුළුල් පරිවර්තන කරන ජනතා බලවේග කොට නගමු. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආණ්ඩුවේ ලබාගත හැකි දෙයක් තිබෙනවා. යම් සමාජ ප්‍රතිසංස්කරණ තිබෙනවා. ඒ සමාජ ප්‍රතිසංස්කරණයත් අපි අත්පත් කරගමු. එතනින් එහා යන ගමනකට අපි දොරටු විවෘත කර ගැනීම සඳහා අවශ්‍ය වෙන ප්‍රවේශයක් තමයි අද අවශ්‍ය වී තිබෙන කියලා අපි කල්පනා කරනවා. හොඳයි. අපිට විරාමයක් ගන්න සිද්ධ වෙනවා. කතා බහ බොහොම රසවත් වේගෙන එනවා. මොකද ජනතාවට දැනෙන දේවල් කතා බහ කරනවා කියන හැඟීමක් මට දැනෙනවා. අප විරාමයකට යමු. ඔබ ඇලිත් රට සහ හෙට සමගින් අනුකුමාර දිසානායක මහතා අපත් සමග දැන් තවසේ එකතු වෙන්නේ. මොරෝකින් අපිට කතා කරනවා සුනිල් ශාන්ත මහතා. සුනිල් මහතා සුබ සන්ධ්‍යාවක්. ඔව් මේ අනුකුමාර දිසානායක මහත්තයාගෙන් මම අහන්නේ. හරි. ඔව් ඔබතුමා කරුණාකර රූපවාහිනී සුනිල් මහතා සමාවන්න. හොඳම ප්‍රාදේශ සභා කියලා මේ මතයක් තිබුණා. ඒක කඩාබින දැම්ම මේ රාජපක්ෂ පාලනය විසින්. ඒ වගේ දැන් ඔබතුමාලා දැන් ගොඩනගන ඔය මතයත් ඉස්සරහට මේ පාලනය විසින් කඩාබින දමන වගේ සත්‍යයක් මතුවේ කියලා අපිට පොඩි සැකයක්. ඇත්තටම තිස්ස මහ රාම ප්‍රාදේශ සභාව ඒ මොහොතේ ඒක අපිට අත්පත් කරගත්තට පස්සෙ අපිට අවස්ථා දෙකක් අපි තිස්ස මහ රාම ප්‍රාදේශ සභාව මේවනවා. මොකද ලංකාව ඉතාමත් කාර්යක්ෂම ඉතාමත් හොඳ ප්‍රාදේශ සභාවකට පත් වුණ එක ඇත්ත.
නමුත් 2005 ඒ කියන්නේ 2009 යුද්ධය අවසන් වීමත් එක්ක ඒ ආපු මහා දේශපාලන රළ ප්‍රවාහයක් තියෙනවා. ඇතරක දේශපාලන සුනාමිය. ඒ සුනාමියෙදි බොහෝ දේවල් ගහගෙන ගියා. දේශපාලන පක්ෂය තුල අර්බුද, ඊට පස්සේ අර ප්‍රවාහයට ඒ ප්‍රවාහයට ඒ සුනාමි ප්‍රවාහයට ඔක්කොම අහුවෙලා ගහගෙන ගියා. මේක තමයි සිදුවේ. එහෙම නැතුව මේ අර විශේෂ හපංකමක ප්‍රතිඵලයකින් වෙන කවුරුත් මේක දැහැගත්ත නෙවෙයි. දුරගත්තනේ මේක. නෙවෙයි. ඒ ඇති වෙච්ච තත්ත්වය විසින් බල කරා. ඒ වෙනකොටත් උන් අපේ ප්‍රාදේශ සභා පාලන අත්හිටුවලා ඒක එහෙමත් ඒගොල්ලෝ කරා. අපි සතු තිබුණු පාලන අත්හිටුවලා ඒක කොමසාරිස්වරයාගේ පාලනයටත් අත්පත් කරගත්. ඒවා කරා. නමුත් ඒවා අපිට වෙනස් කරගන්න තිබුණා. නමුත් අර ප්‍රවාහය විසින් ඒවා අත්හැරුණා. ඒ නිසා දැන් අපි ගොඩනගන්නේ දේශපාලන මතය. අපි හිතන මේ දේශපාලන මතය මේ රටේ ජනතාව පිළිගන්නවා. මා මේ කියන්නේ මා කොහෙන්වත් ඇහිඳගත්තු කවුරුවත් මට ඒ කියන්නේ පොත්පත් වලින් ගත්තු එහෙම නැත්නම් මගේ මේ ඔළුවේ හැදිච්ච චිත්‍ර නෙවෙයි. මේ අපිට මුණ ගැහෙන අපේ ගම්වල අම්මලා තාත්තලා සාමාන්‍ය ජනතාවගේ ජීවිත අපිත් එක්ක ඉන්න මිතුරන් අපි ඇසුරු කරන පුද්ගලයන් මේ අයගේ අඳෝනාවක් තිබෙනවා. මේ අය හැම කෙනාටම මහත් බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ බලාපොරොත්තුව තමයි අපි නියෝජනය කරන්නේ. ඒ නිසා තමයි ඔවුන්ට දැනෙන්නේ අපි මේ නගන්නේ ඔවුන්ගේ හඬ ඔවුන්ගේ හෘද සාක්ෂි තමයි අපි මේ අවදි කරවලා තිබෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා අපි මේ ඉදිරිපත් කරන කරුණු මේ රටේ ජනතාව වඩාත් වැඩියෙන් ධාරණය කරගනිමින් වඩාත් වැඩියෙන් ඒ වෙනුවෙන් පෙළගැසෙවි. ඒ නිසා එතුමා කිව් පරිදි ආයේ සුනාමි අපේ රටට නැහැ. මේ වර්ගයේ සුනාමි. සුනාමි. දේශපාලන සුනාමි. ඒ අත්පත් කරගන්න බෑ. විශේෂයෙන්ම අපේ රටේ තිබුණු ඉතාමත්ම කවර හෝ පාලකයකට රාජ්‍යත්වය දක්වා එසවීම තිබුණු එකම සාධක තමයි යුද්ධය. ජයග්‍රහණය. ඒනකොට කිසි සාධකයක් යලි අපේ රටේ තිබෙන්නේ නැහැ. අනිත් සියල්ලම ඊට වඩා යටින් තිබෙන්නේ. ඒ නිසා කාටවත් මේ මොහොතේදී දේශපාලන ජයග්‍රහණ සුනාමි හමන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ මොහොතේ තමයි හොඳ ඉඩ ප්‍රස්තාව විවෘත වීම තිබෙන්නේ හැම ජන කොට්ටාසයකටම හැම දේශපාලන ව්‍යාපාරයකටම තමගේ මතේ වේගෙන් සමාජ වෙත ගෙනියන. බලන්න අපි එක වකවානුවක යුද්ධයක් එක්ක ඊළඟ වකවානුව මර්ධනයක් එක්ක දැන් නිදහස් ඉඩකඩක් විවෘත වෙනවා නම් ඒ නිදහස් ඉඩකඩට වඩාත් වැඩිම කැමැති අපිට අපේ අදහස වඩාත් වැඩි මාධ්‍ය වලින් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. අපේ අදහස වඩාත් වැඩි සමාජ වෙත ගෙනියන්න පුළුවන්. අපේ අදහසත් එක්ක ජනතාවත් එක්ක සංවාදකයේ දෙන්න පුළුවන්. ජනතාව ඒ සංවාදයේ දෙන පිළිගන්න අය ඒ පණිවිඩය තවත් ගෙනියන්න ලෑස්ති නම් මේක ප්‍රවාහයේ ඉස්සරහට වර්ධනය වෙන කොලක් කරන්න බෑ. ඒ නිසා එතුමා කියවට දැන් අපි ගොඩනගමින් තිබෙන මතවාදී කිසිසේත්ම සුනාමියකට අසු වෙන්නේ නැහැ. මේක වර්ධනය වෙන, මේක ඉස්සරහට යන, මේක ශක්තිමත් වෙන මතවාදයක් සහ ජනතා පෙළගැස්මක් ඇති වෙන බවට අපි දැඩි විශ්වාසයක් තිබෙනවා. නමුත් ඔබ කියන කාරණේ ඇතැම් විටක ජනතාවට හිතෙන්නට පුළුවන්. මම විශ්වාස කරනවා මේ නිසාම තමයි ඔබ කියන කාරණා පිළිගත්තත් ඔබට ඡන්දේ නැත්තේ කියලා ජනතාවට පෙරමුණට. මේ ප්‍රායෝගිකිත මේ කියන කාරණා කරන්නට පුළුවන්ද කියන තත්ත්වය? අනිවාර්යයි. ඔබ හිතන්නේ මේ රට හොරකම් නතර කරන්න බැරිද? පුළුවන්. නතර කරන්න ඕන කොතනින්ද? ප්‍රින්සිපල් පොලිස් කොස්තාපල් අල්ලලා නෙමෙයි. නතර කරන්න ඕන ඉහළ පාලනේ. ඒ නිසා අපි මේ රටේ මහජනක මුදල් සතයක් හොරකම් කරපෙන මිනිස්සු. නාස්ති නොකරන මිනිස්සු. අක්‍රමිකතාව නොදවන මිනිස්සු. අපි සාමාන්‍ය මිනිස්සු. අපිට මහා ධනයක් තියෙන මිනිස්සුත් නෙමෙයි. නමුත් අපි අපේ රටේ දේශපාලන මහජන සේවය බවට පත් කරලා තිබෙනවා. මේ රටේ දේශපාලන ව්‍යාපාරයක් බවට පත් වෙලා තිබෙනවා. මේ ව්‍යාපාරයක් බවට පත් වෙච්ච දේශපාලනේ මහජන සේවයක් බවට පත් කරන එක ප්‍රායෝගික වෙන්නේ කොහොමද? ගිතාමත් නිවැරදි ප්‍රායෝගික ක්‍රියාදාමයක්. ඒ වගේම මේ රට මේ රටේ මේ විශේෂයෙන්ම 1977 පසු අනුගමනය කරලද මේ ආර්ථික ප්‍රතිපත්තිය අපේ රටේ සියල්ල සුණු විසුණු කරලා දාලා තිබෙනවා. ඒක හදන්න බැරිද? අපේ රටේ මහා නිෂ්පාදනයකට පණ පොවන්න බැරිද? කල්පනා කරලා බලන්න. අපිට ආසන්න රාජ්‍යයක් තිබෙන ඉන්දියාව. ඒකේ ජනගහණය ගත්තොත් කෝටි 125කට ආසන්නයි. අපි වගේ 60 ගුණයකටත් වඩා වැඩි ජනගහණයක් ඉන්න ඉන්දියාව. ඉන්දියාවේ දෛනික වෙළඳපොළ දවසට ඉන්දියාවත් එක්ක වෙළඳපොළට එනවා කෝටි 38ක්. දවසකට වෙළඳපොළට එනවා. කඩේට බඩු ගන්න ඕන විකුණන්න. ලංකාවේනේ ලක්ෂ 30යි. අපි වගේ 100 ගුණයකට කිට්ටු වෙළඳපොළක් තියෙන අපි අවත. අපි මොනවද යවන්නේ? අපි මොනවද හදලා තියෙන ඉන්දියාවට යවන්නේ? ඒක තමයි අපිට ඉන්දියාව ආසන්න පීඨමින් අපේ වෙළඳපොළ විවෘත කරගෙන ඉස්සත ගන්න තියෙන ඉඩ කඩ. 1977 දී ලෝකයේ අපේ වෙළඳ පංගුව, يعني ලෝකයේ ගත්තොත් ලෝකයේ අපේ වෙළඳ පංගුව 100.05යි. අපිට 0.5ක වෙළඳ පංගුවක් තිබ්බ 1977 දී. අද අපේ රටේ වෙළඳ පංගුව 100.045යි. මේ 77 වගේ ලෝක වෙළඳපොළේ අපේ පංගුව 10න් පංගුවකින් අඩු වෙලා තිබෙනවා. මොකද අපි කරලා තිබෙන්නේ?
කිසිවක් නිෂ්පාදනය නොකර රටක් හදලා තිබෙනවා. ලෝකයේ ඇති වී තිබෙන අලුත් ප්‍රවණතාවෙන් අපි තේරුම් ගත්තේ නේ. ඒ ප්‍රවණතාවෙන්ට අනුරූපී වන පරිදි අපි ආර්ථික ප්‍රතිපත්තියක් ඇතිවෙනවා. ඔබ හිතන්නේ සිංගප්පූරු. සිංගප්පූරු කුඩා රටක්. සිංගප්පූරුවේ හැදුවේ නෑ මහා නිෂ්පාදනයක් හදන සිංගප්පූරුවේ අවතීර්ණ වුණේ නෑ. මේ කොළඹ දිස්ත්‍රික්කයට ආසන්න භූමි ප්‍රමාණයක් තිබෙන රටක් සිංගප්පූරු. ඒ ආසන්න විශාල නාවික ගමනාගමන මාර්ග වැටලා තිබෙනවා. ඔවුන් කල්පනා කරේ මොකද්ද? මේ කොල්ලුපිටිය නගරේ පර්චස් 10ක් තිබෙනවා නම් කවුරුත් බතල හිටවන්න යන්නේ නෑ. ඒක අපි කරන්න ඕන මොකද්ද? ඒක වෙළඳ පොලක් කරන්න. සුපර් මාකට් එක සිංගප්පූරු ලොකු සුපර් මාකට් එකක්ද? ඒකට අවශ්‍ය නැටත පහසුකම් ඇදුවා. සිංගප්පූරු වරායේ ලෝකේ කාර්යක්ෂම වරායේ සිංගප්පූරු එයාලයින් ලෝකේ කාර්යක්ෂම ගුවන් සේවය බවට පත් වුණා. සිංගප්පූරු ඩෙවලොප්මන්ට් බැංක් ලෝකේ කාර්යක්ෂම බැංකු පද්ධතිය හදුවා. වෙළඳ පොලට අවශ්‍ය නැටත පහසුකම් ඇදලා ඕන් ලෝකේ එක තැනකට ආවා. ඒක තමයි උන්ගේ ඉලක්කය. ජපානේ ගත්තොත් දෙවන ලෝක යුද්ධයේ සතුරු පිලේ ඉඳලා පරමාණුක බෝම්බවල මහා විනාශය සිදු වුණා. හැබැයි අවුරුදු 50 කනකට ලෝක මහා කාර්මික නිෂ්පාදනයට ආවා. චීනේ කෝටි 130 මේ ලෝක ජනගහනයෙන් පහෙන් එකක් ඉන්න රට චීනේ. උන්ට විශාල භූමියක් තිබෙනවා. හැබැයි ඔවුන් මහා කර්මාන්ත වලට ගියේ නෑ. ගෙවල් වල ශාස්ත කර්මාන්තේ පටන් ගත්තා. ඒ නිසා තමයි අපිට ඉස්සරහේ චීනෙන් සෙල්ලම් බඩු. අද ලෝකෙට හදන්න නැති භාණ්ඩයක් නැතරමට ඒක වර්ධනය වෙලා තිබෙනවා. බ්‍රසීලිය ගත්තොත් මහා ඉඩම් ප්‍රමාණයක් තිබෙන රටක්. ඔවුන් ලෝක ප්‍රධාන තිරිඟු නිෂ්පාදකේ. මියන්මාර් ගත්තොත් විශාල රටක්. ඔවුන් රටේ ලෝක ප්‍රධාන සහල් නිෂ්පාදකේ. චිලිය ගත්තොත් විශාල මුහුදු තීරයක් තියෙන රටක්. ඔවුන් ලෝක ප්‍රධාන දීවර නිෂ්පාදක. අපි කවුද? අපි මොන නිෂ්පාදකද? අපිට අඩුමතරමේ සුද්ධ තේ පොල් රබර් අඳුන්වා දීලා තිබුණා. හැබැයි රබර් වෙනුවට කෘතිම රබර් එන්න පටන් ගත්තා. තේ වෙනුවට කොකා කෝලා පෙප්සි කෝලා ඇතුළු වෙනත් පානයෙන් එන්න පටන් ගත්තා. පොල් වෙනුවටත් වෙනත් නිෂ්පාදනය එන්න පටන් ගත්තා. ඒ නිසා අපේ වෙළඳ පොළ වෙන ආදේශක භාණ්ඩ වලින් ගිල ගත්තා. හැබැයි ඒක ඒ යුගයට හරි. ඒ නිසා තමයි අපි ඉස්සර ඉගෙන ගත්තේ අපේ රටේ ප්‍රධාන අපනයන බොහෝග තේ රබර් පොල් කියලා. හැබැයි ඒක පවතින්නේ නැහැ. අපේ පාලකයන්ට දැක්මක් තිබ්බේ නැහැ. ලෝකයේ සිද්ධ වෙන මහා වර්ධනය අදත් අපිට ඕන. අවුරුදු 20 පස්සේ ලෝකෙ ඉල්ලුම මොකද්ද? ශ්‍රම සම්පතේ මොකද්ද ඉල්ලුම තිබෙන්නේ? මේ ගෙදර වැඩට යවන එකට මේ ආණ්ඩුව ඕනේ නේ. ඩ්‍රයිවර් කෙනෙක් ඩුබායි වලට යවන්න ආණ්ඩුවක් ඕනේ නේ. එහෙම නැත්නම් පාරාතු ගන්න මිනිස්සු මැද පෙරදිගට යවන්න ආණ්ඩුවක් ඕනේ නේ. එහෙම නැත්නම් සුද්ධ බලා ගන්න මේ වයසක සුද්ධ සුද්ධියම් බලා ගන්න ඉතාලියට යවන්න ආණ්ඩුවක් ඕනේ නේ. ආණ්ඩුවක් ඕනේ මොකද්ද? තව අවුරුදු 20කදී ලෝකෙ ශ්‍රම සම්පත මොකද්ද ඉල්ලන්නේ? ඒ ශ්‍රම සම්පත අපි නිර්මාණය කරන්නේ කොහොමද? ඉලක්කයක් තිබෙනවද? ලෝකෙ ඊළඟ ඉල්ලන බහඬ වෙළඳ පොළ මොකක්ද? ඒ වෙළඳ පොළට අපි අවස්ථාව මොකද්ද? ඉන්දියාව ඊළඟ අපි අවශ්‍යතාව මොකද්ද? සමීක්ෂණ කරලා දැක්මක් හදලා අපේ රටේ නිෂ්පාදනය වෙනතකට ගේන්න ඕනේ නැද්ද? ඒක යථාර්ථවාදී නෙවෙයිද? ඒක යථාර්ථවාදී. ඒ වගේ මේ නීතිය විධානයේ ආධිපත්‍යය තහවුරු කරන්න ඕනේ නැද්ද? ඒක දැන් නීතිය විධානයේ ආධිපත්‍යය ඒක සිහින ලෝකයක් නෙවෙයි. මේ අධිකරණ පද්ධතියක් තිබෙනවා. මේ අධිකරණ පද්ධතියට යුක්තිපසන දායිතිය දෙන්න ඕන. හැම පුරවැසියෙකුම සාධාරණ ලෙස නඩුවක් කියන අයිතිය ලැබෙන්න ඕන. මාධ්‍ය ඔබට දකින්නේදී වාර්තා කිරීමට නිදහස ලැබෙන්න ඕන. මේ පොලිස් දෙපාර්තමේන්තුවට තමන්ට නීති හා සාමය ආරක්ෂා කිරීම සඳහා තියෙන බලතල ක්‍රියාත්මක කරන අයිතිය ලැබෙනවා. ඒක කරන්න බැරි දේවල් නෙවෙයි. ඒ නිසා නීති හා සාමය විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීම කිසිසේත්ම සීන ලෝකයක් නෙවෙයි. මේ අපි කියන ඉතාම ප්‍රායෝගිකෙදී. හැබැයි අපේ රටේ ජනතාව මේ ප්‍රශ්නේ නැගින එක හරි. එයි. හැම පාලකයෙක් මේකට මේ වගේ දේවල් කියනවා. හැබැයි භාවිතාවේදී ඒක නෙවෙයි සිද්ධ වෙන්නේ. අවුරුදු 66ක තමන්ගේ ප්‍රායෝගික අධ්‍යක්ෂකම තමයි කියන දේට වඩා හාත්පසම දෙයක් සිද්ධ වෙලා තියෙනවා. ඔය කියන දේවල් ප්‍රතිපත්ති ප්‍රකාශනයට පමණයි. ඔව් ඒ නිසා ජනතාව විමුක්ති පෙරමුණත් අහනවා. ඔයගොල්ලොත් කියනවා තමයි. ඔයගොල්ලොත් උක කරයිද? ඔයගොල්ලන්ට කරන්න පුළුවන්ද? එහෙම ප්‍රශ්නයක් ඇහෙන එක සාධාරණයි. මොකද අවුරුදු 66ක් මුළුල්ලේ උන් දැකලා තියෙන එක තමයි. කියන ආණ්ඩුව හදනකොට කියන දේ නෙවෙයි ආණ්ඩුව හැදුවට පස්සේ සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ නිසා ජනතාවගෙන් එහෙම ප්‍රශ්නයක් නිතැතින්ම ජනතාව විමුක්ති අහන එක සාධාරණයි. අසාධාරණ නෑ. හැබැයි අපි ඒගොල්ලන්ට කියන්නේ අපිට එක අවස්ථාවක් දෙන්න. මේක අවුරුදු 5නේ. අපි අවුරුදු 5 පානන් ඊට පස්සේ පීවත් කරලා දාන්න. ඒක ජනතාවට අයිතියක් තිබෙනවා. අපි කියන්නේ අපිට එක අවස්ථාවක් දෙන්න. ඕගොල්ලෝ අපි ගැන තීරුම් ගන්න. ඒ නිසා අපි මේකෙන් ඉතාමත් ප්‍රායෝගික විද්‍යාත්මක. මේ අවිල සීන ලෝකවලින් නෑ නෙවෙයි. මේ සාත්‍රකාරකින් අහලා නෙවෙයි. මේ කට්ටණියගේ උපදෙස් අනුව නෙවෙයි. ඉතාමත් ප්‍රායෝගික විද්‍යාත්මක මේ රට ගොඩනැගීම වැඩපිළිවෙළක් අපේ සතුව තිබෙනවා. ඒ අපි ඒ අපි කියන්නේ සර්වප සම්පූර්ණ වැඩපිළිවෙළක් කියලා කියන්නේ නෑ. හැබැයි අධ්‍යාපනන් ඒ ශාස්ත්‍ර නිපුණත්වයක් තිබෙන විශේෂත්වෙන් අපි දායකත්වය ලබා ගන්නවා. ව්‍යාපාරික ක්ෂේත්‍රයෙන් ඒ ක්ෂේත්‍රය පිළිබඳ දැනුමක් දායකත්වයෙන් පිරිසෙන් අපි මේ දායකත්වය ලබා ගන්නවා. ඒ නිසා මේ රටේ විවිධ ජන කොට්ටාසෙන් එකතු කරගත්තු මහා බලයක් ගොඩනගලා ඒක මේ රටේ ඉස්සරහට ගෙන යාම සඳහා පරිවර්තන සඳහා විවහල් කරගන්න පුළුවන්. ඒ නිසා අපි මේ කියන කරු ඉතාමත් යථාර්ථවාදී මේ රටේ ජනතාවගේ හැම කෙනෙක්ගේම ඔළුවේ පැන නගින හදවතී වේදනාව දෙමින් තිබෙන මහා පැතුම් සම්භාරයක් තමයි අපි මේ ඉදිරිපත් කරමින් තිබෙන්නේ. ඒ යථාර්ථවාදී කරුණක් කියන එක පිළිබඳව අපිට දැඩි විශ්වාසයක් සහ ඒ යථාර්ථවාදී කිරීමේ ලොකු වමනාවක් අපි සතුව තිබෙනවා.
හොඳයි අපිට මම හිතන්නේ සම්බන්ධ කරන්න පුළුවන් අවසන් දුරකථන ඇමතුම මර්ධගහ මුලින් අපිට කතා කරන්නේ තුසිත බස්නායක මහතා. තුසිත මහතා සුබ සන්ධ්‍යාවක්. සුබසන්ධ්‍යාවක්. මට අනුරුධපුර දිසානායක මහත්තයා කතා කරන්න පුළුවන්. පුළුවන් කතා කරන්න. මහත්තයා මේ මම මේ කතා කරන්නේ ඇත්තම කිව්වොත් දැන් මේ මේ රටේ විද්‍යුනේ වල දේවල් අනුව ඔබතුමාලා විතර විශ්වාස කරන්න පුළුවන් මට්ටමේ ඉන්නේ. ඒ කියන්නේ රටේ මිනිස් අපේ ඉන්න ඇමතිවරු හේට පයින්නවා මෙහෙට පයින්නවා අපි මේ දකින දේ. එයින් අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදීත් ඔබතුමාලාගෙන් එහෙම දෙයක් නොවි මට තියෙන ලොකු බාධනයක්. ඒ කියන්නේ මේ දැන් ඇත්තටම අලුත් අපේ පසුගිය ආණ්ඩුවට දැන් දුරස්ථ චෝදනා ගොඩක් තියෙනවානේ. ඒ වගේම මේ දැන් අපේ මේ අලුතෙන් පත්වෙච්ච මේ ඇමති මණ්ඩලෙත් ගොඩාක් මේ දුරස්ථකයෝ ඉන්නවා. කියන්නේ මීට වසර ගන්න ඉදිරියේදී ඔබතුමාලම දුරස්ථ කරා කියලා කියන සමුද්‍ය වලින් ගහපු කට්ටිය එක එක වෙයින් තිබ්බා. මම තමයි මතක ඇති මම ගියේ දේ. ඊටමතරව ඇමති මණ්ඩලෙන්නේ නැහැ නම් මතකද ඔබ කියනකොට. ඔව් නැව් අටක් නැව් අට නමේ තියනවා කියලා එහෙම කතාවලුත් කියනවා. මේ හොඳට කතා කරන කට්ටිය. ලොකුම ප්‍රශ්නේ තමයි ජනාධිපතිතුමාලා ගාවිද්දී එයාලත් එක්ක එකට හොඳට ඉඳලා ඒ කට්ටියට එක හොඳට බැනලා මේ පැත්තට ඇවිල්ලා දැන් අනිත් පැත්තේ ඔක්කොම අමතකයි. යහපාලනය කියලා එහෙම කතා කරනවා. කොහොමද අපි විශ්වාස කරන්නේ? යහපාලනය කියන්නේ මනුස්ස යන කෙලින් කතා කරන්න පුළුවන් වෙනව නේද? මම දන්නේ නැරමඩ. ඉතරේකව කෙලින් කතා කරන්න පුළුවන් කීයද තමයි යහපාලනය කියන්නේ. මේ එහෙම නේද? මනුස්සයෙක් ඉස්සරහට හරි තුසිත මහතා අපි ප්‍රශ්නය කෙටි කරමු තුසිත මහතා ඉක්මනින්ම. ඔබතුමා මම කියන්නේ ඔබතුමාට මම කියන්නේ ඔබතුමා පුළුවන් තරම් ඇත්ත අපිට ඔබතුමා විශ්වාස කරනවා. අපි ඔබතුමාට කියන්නේ මේ විශ්වාසයේ දිගින් දිගටම බලා මෙව කරයි කියලා බලාපොරොත්තු වෙනවා. හොඳයි හොඳයි මෙතුමා කියපු කාරණේ දැන් ඒ පැත්තේ දූෂිත හිටියා කියලා කියනවා. දැන් ඇවිල්ලත් ඉන්නවා දූෂිතයෝ. දැන් මෙහෙමයි. කියන්නේ මීට පෙර අපේ රටේ දේශපාලන මතයක් ගොඩනගන්න උත්සාහ කරා. රාජපක්ෂ ජනාධිපතිවරයාට සහය දෙන පිරිස් දේශප්‍රේමී. ඔහුව අත්තර යන පිරිස්සෝ ඔහුට එරෙහිව දේශපාලනය කරන පිරිස් දේශද්‍රෝහි. එනිසා අපේ රටේ දේශප්‍රේමීන්ද දේශද්‍රෝහියද කියලා මනින නිර්ණායක බවට පත් වී තිබුණා රාජපක්ෂ මහත්මයාට පක්ෂද පක්ෂපාතී නැද්ද කියන සාධකය. ඒක තමයි පෞගල මැතිවරණ වේදිකාවෙන් පිළිරැව් දෙමින් තිබුණේ. ඉතින් දැන් අපි මෙන්න මෙහෙම මතයක් ගොඩනගමු. මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට සහය දෙන කණ්ඩායම් වංචා දූෂණ වලින් තොරයි. මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට සහය නොදෙන හිටපු අමාත්‍යවරු වංචා දූෂණ වලින් පිරීලා වගේ සංවාදයක් නිර්ණායකයක් ගොඩනගින්න ඕනේ නැහැ. එනිසා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට සහය දෙන කණ්ඩායම හොරු නොවෙන්නත් සහය නොදී ඉන්න අය හොරු වීමෙත් නිර්ණායකයක් කිසිසේත්ම ගොඩනැගිය යුතු නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ අපි ඉතාමත් අවධානයෙන් සහ ඉතාමත් මේ විචක්ෂණශීලීව ඒ දෙස බලාගෙන ඉන්නවා. අපට තිබෙන්නේ ඔහු මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට පක්ෂද නැද්ද කියන සාධක අපි පදනම් කරගන්නේ නැහැ. අපි පදනම් කරගන්නේ ඔවුන් අපේ රටේ මහජනගේ මුදල් කොච්චර නාස්ති යොදලා තිබෙනවද, කොච්චර හොරකම් කරලා තිබෙනවද කියන සාධකේ පමණයි. ඒ නිසා මම හිතන්නේ යහපාලනේ ලක්ෂණෙ වෙන්න ඕනේ ඒක. යහපාලනේ ලක්ෂණෙ වෙන්න ඕනකම තිබෙන්නේ අධිකරණ පද්ධතියක් හැදුනාම තමන්ට එරෙහි කණ්ඩායම වලට වෙන විදිහකට මේ ඒ පැත්තට අසාධාරණ ලෙසත් තමන්ට පක්ෂ කණ්ඩායම වලට සාධාරණ මේ වාසසගත ලෙස නඩු විසිරීම නෙවෙයි. යහපාලනය තුළ දකින්න ඕන මාධ්‍ය තමන්ට එරෙහි කණ්ඩායම වලට වාරණයක් හැදෙන තමන්ට පක්ෂපාති කණ්ඩායම වලට මාධ්‍ය විවෘත වෙන තත්වයක් නොවේ. යහපාලනය ගොඩනැගිය යුතු වන්නේ රාජ්‍ය පාලනේ ඒ දේශපාලකයන්ගේ මුළුමනින්ම යටපත් කරගත් ආයතනයක් වෙනව වෙනුවට ඒ පොදු ජනතාවගේ වමනාවක් වෙන ආයතන බවට පත් විය යුතු තිබෙනවා. ඒ වගේම තමයි වංචා දූෂණයත් විය යුතු වන්නේ ඔහු ආණ්ඩුවට පක්ෂපාතිද නැද්ද කියන නිර්ණායක නෙවෙයි, ඒ නිර්ණායක බවට පත් විය යුතු හොරකම් කරාද නැද්ද කියන නිර්ණායක. මේ සියල්ල සම්පූර්ණ වීම තමයි යහපාලනික පද මේ සියල්ල සතව තමතර කරු ගන්නවක් තිබෙනවා. මේ සම්පූර්ණ වීම තමයි යහපාලනික අරමුණ. ඉතින් අපි අපේක්ෂා කරනවා අපේ රට ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනේ පාලනයක් අවශ්‍යයි. ඒ පාලනයෙන් සියල්ල විසඳනවා කියලා අපි හිතන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත වූ පමණින් යහපාලන ස්ථාපිත වූ පමණින් ජනතාවගේ සියලු ප්‍රශ්න වලට උත්තර නැහැ. සමහර අය ආනෝ විද්‍යාක ජනාධිපතිවරු අපිට තිබ්බත් එකයි නැත්ත් එකයි. අපේ දරුවට රස්සාවයි ඕන. අපිට ඛණ්ඩ නැහැ. අධිකරණ ස්වාධීන නැද්ද කියන එක අපිට වැදගත් නැහැ. අපිට ඕන අපේ දරුවට පාසලක් නැහැ. ඉතින් ජනතාවගේ සියලු ප්‍රශ්න ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනේ විසඳගන්න බෑ. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී සහ යහපාලන ස්ථාපිත නොකොට ඒ සියලු ප්‍රශ්න වලට අපිට ඒ සියලු ප්‍රශ්න තුන අපිට ප්‍රවිෂ්ටයක් හදාගන්නත් බෑ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ අපි මේ මොහොතේ මැදිහත් මේක තාමත් නිශ්චිත තාමත් හොඳ සම්දිස්ථානය. ඔබ හිතන්න ජනවාරි මාසේ 8 වෙනිදාගින් පසුව
සැල එකන තමන් මොන තරම් මර්ධනීය හිරවීමක හිටියද කිනවනම් බොහට නිදහසක් ලැබුණ වගේ මනෝභාවයක්කා. සමාරය මට අදත්වෙනකොට ලංකාව ප්‍රධාන ව්‍යාපාරික සමාරය ලංකාව ප්‍රධාන රාජ්‍ය නිලධාරී ඔවුන් දුරකතරින් කතා කරන්නේ. ඔවුන් පළමු අතවර දුරකතරින් කතා කරලා බොහෝම කාලකින් දුරකතරින් කතා කරන්න අවස්ථාවක් ලැබුණා කියලා කියනවා. සමහර මාධ්‍ය ආයතන අපි දැකලා තිබෙනවා බොහෝම කාලකින් අපිට විවෘත මාධ්‍යයට අදහසක් ප්‍රකාශ කරන්න වාර්තා කරන්න අවස්ථාවක් ලැබෙනවා. දැන් යම් නිදහස් වටපිටාවක් නිර්මාණය වෙලා තිබෙනවා. මේ නිදහස් වටපිටාව ඉස්සරහට ඇදගෙන යාම තමයි අපි අපේක්ෂා වෙන්නේ. එහෙම නැතුව එදා තිබුණු රාජ්‍ය මාධ්‍ය වෙනුවට වෙනත් වර්ගයේ රාජ්‍ය මාධ්‍ය මා දැක්ක පසුගිය දවස් කීපෙ මම ශ්‍රීමතිය බලන් හිටියා. හැබැයි ඒක තියෙන්නේ නිකන් කියන්නේ ඒවට අර මනෝභාවයෙන් ගැලවෙන්න බැරි වෙලා තිබෙන්නේ. කියන්නේ ඉන්න පාලකයාට සාහි පාලන කණ්ඩායමට හිතවාදී කණ්ඩායම වලට වන්දිබත්තකම් කිරීම සහ ඔවුන් වර්ණා කිරීම මත ගොඩනැගිච්ච මාධ්‍ය ආයතන පද්ධතියක් රාජ්‍ය. ඒකෙන් තමයි මිදෙන්න බැරි වෙලා තියෙන්නේ. ඒ නිසා ඔවුන්ට නියෝගයක් නැතත් ඔවුන්ට මැදිහත් වීමක් නැතත් ආයාසයෙන්ම ස්වේච්ඡාවෙන්ම අතින්ට අවතීර්ණ වෙලා. ඒ නිසා ඒ වගේ නිදහස ඕන. අපි බලන් ඉන්නවා. කොහොමද රාජ්‍ය මාධ්‍ය හැසිරෙන්නේ? යාපාලන ඒවා තියෙන්න ඕන කොහොමද? නමුත් මෑත කාලයේ ඇසරිම් පිළිබඳ අපිට ඒ තරම් සෑහීමකට පත් වෙන්න බෑ. මා දන්නවා ගොඩක් අය ගිහිම විවේචනයක් ඇති වෙමින් තිබුණා. ඒ වගේම අපි දන්න සමහර පත්කිරීම් දෙස බැලුවොත් සමහර පත්කිරීම් වලට විවේචනයක් හැදෙමින් තිබුණා. ඒක මොහොතකදී يعني රාජපක්ෂ ජනාධිපතිවරයාත් එක්ක කණ්ඩායමක් ක්‍රියාත්මක වෙන එක ඇත්ත. ඒක කලාකරුවන් වෙන්න පුළුවන්, මාධ්‍යවේදීන් වෙන්න පුළුවන්. හැබැයි ඒකින් ඒ බලවේග නියෝජනයක 3-4 දිනක් ඒ බලය අත්පත් කරගෙන වරප්‍රසාද ගන්න. ඒ නිසා මේ පැත්තේ කඳුරේ විශාල විරෝධය මතුවෙන්නේ අර පොදු කණ්ඩායමට නෙවෙයි. අර බලයේ විසින් තමන්ට වරදාන වරප්‍රසාද ලබාගත්තු අතලොස්සක් වෙච්ච කණ්ඩායමක්. මට නම් මෙහෙට කියන්න පුළුවන් මම මේ කියන සුසු නැහැ කියලා හිතනවා මේ මොහොතේ. මේ ස්ථානයේ තියෙනවා. එතකොට ඒ නම් වලට තමයි මේ විරෝධය මතුවෙමින් තිබෙන්නේ. එතකොට ඒ විරෝධය මතුවෙච්ච අයම රාජ්‍ය ආයතන ප්‍රධාන පුටු හොබ වුණකට මොකද වෙන්නේ? අර තමන් අපේක්ෂා කරන බලවේගය. ඒ කියන්නේ බලාපොරොත්තු සහිතව ඡන්ද ලබා දීපු බලවේගය ඈත් වෙන පටන් ගන්නවා. කලකිරීට පටන් ගන්නවා. ඔව් ඒ නිසා මෛත්‍රීපාල සිරිසෙන මැතිතුමාට තියෙන වගකීම තමයි ඔහු තීරුම් ගත යුතු තිබෙනවා. ඔහු බලයට පත් කරන ලද්දේ කවර බලවේගයක්ද? ඒ බලවේගයේ අපේක්ෂාවන් මොනවාද? ඔවුන් වංචාව පිළිබඳ තිබෙන ඒ නිසා තමයි මා දැක්ක අදත් ඔබගේ නාලිකාවෙන් ප්‍රවෘත්තියක් ගියා. යම් මන්ත්‍රීවරයෙක් මෛත්‍රීපාල සිරිසෙන මහත්මයාට සහාය දෙනවා යයි කියලා ආන්දෝලනයක් තියෙනවා. ඒතර මොකද කරන්නේ? ඒ පළාත්වල ජනතාව පාරට බැලලා කෑ ගහනවා එයා ගන්න එපා කියලා. ඒතකොට මේ පාලනය තීරුම් ගත යුතුයි තමන් බලයට පත් කරපු ජනතාවන්ගේ අපේක්ෂාව සහ අරමුණු. ඒ අපේක්ෂාවන් සහ අරමුණු මත ඉඳ තමයි ක්‍රියාත්මක විය යුතුන්නේ. අපේ වගකීම තමයි ඒ ජනතාවගේ අපේක්ෂා අරමුණු ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය මැදිහත් වීම සහ බලපෑම සිදු කිරීම. හොඳයි අප අවසන් කෙටි විරාමය ලබා ගන්න. විරාමයෙන් පසුව අවසන් සාකච්ඡා වටයට එකතු වෙමු. අපිට මොහොතක් දෙන්න. රට සහයට වැඩසටහන සමගින් ඔබ නැවත එකතු වන්නේ අප මේ වැඩසටහනේ අවසන් භාගයටයි ප්‍රවිෂ්ඨ වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාපත් සමගින් එකතු වන්නේ මා ඔබේ පක්ෂය පිළිබඳව කාරණා කිහිපයක් විමසන්න බලාපොරොත්තු වෙන අවසාන කාලයේදී විශේෂයෙන්ම ජනතාව තුළ කාරණයක් තමයි ඔබ පක්ෂය සඳහන් කරන මන්ත්‍රීවරුන් පවා කියනවා ඔබ පක්ෂයේ මන්ත්‍රීවරුන් වැටුපක් ලබා ගන්නේ නැහැ කියන කාරණය. ඔවුන්ට මන්ත්‍රීවරුන් හැටියට හිමි වෙන වැටුපත් ඔවුන් පක්ෂය ආරම්භයකට යොදවනවා පක්ෂයට යොදවනවා කියන කාරණය. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථාන ක්‍රියාත්මක වන්නට උත්සව පවත්වන්නට පෝස්ටර් ගහන්නට ජනතා විමුක්ති පෙරමුණට කොහෙන්ද සල්ලි? මෙහෙම ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඇත්තට ඒක හොඳයි අහපු එක. ඒ කියන්නේ එකක් තමයි අපි ස්වේච්ඡාවෙන් දේශපාලන යෙදෙන අය. පාර්ලිමේන්තුවේ කවර මන්ත්‍රීවරයෙක්වත් අපට ලැබෙන කිසිදු වැටුපක් අපි පුද්ගලික පරිහරණයට ගන්නේ නැහැ. මම හිතන්නේ අපි වැටුප් ප්‍රමාණයවත් නොදන්න තරමට පාර්ලිමේන්තුවේ අපි කෙලින් ඒක ගිණුම් අංකය අපි දීලා තිබෙන්නේ අපේ පක්ෂ ගිණුමට බැර කරන්න. ඒ නිසා අපිට තියෙන්නේ පොඩි කොලයක් අත්සන් කරන්න විතර ඔෆිස් එකේ දෙන මේක අත්සන් කරන්න වැටුපාව කියලා ඉච්චරයි. එතකොට ප්‍රශ්නයක් එනවා එකක් එනවා ඒකළු වෙන ජීවත් වෙන්නේ කොහොමද කියලා. මම මේ ප්‍රශ්නෙට එන්න හැදුවේ. ඔය ඉතින් රස්ස නැතුව අපි විතර දින්නේ. මේ රටේ බහුතරයක් ජනතාවට රස්ස නැහැ. ඒත් අපිටත් නැහැ. හැබැයි ඒ වගේම අපේ පක්ෂය ස්වේච්ඡාවෙන් වැඩ කරන ව්‍යාපාරයක් වගේම මේ පක්ෂයට ඉතාමත් සක්‍රීයව දායක වෙන පිරිසක් ඉන්නවා. පූර්ණකාලීන වැඩ කරන පිරිසක් ඉන්නවා. ක්‍රියාකාරී වැඩ කරන පිරිසක් ඉන්නවා. අර්ධ ක්‍රියාකාරී වැඩ කරන පිරිසක් ඉන්නවා. අපිට හිතවතුන් ගොන්නක් ඉන්නවා. ඒ හිතවතුන්ට මේ කාර්යය කරන්න බෑ. උදාහරණයක් ගත්තොත් මම
පට විශ්වවිද්‍යාලේ අපිත් එක්ක වැඩ කරපු අපේ පක්ෂයට එකක විශාල කණ්ඩායමක් ඉන්නවා. හැබැයි ඔවුන්ට බෑ මේ මේ තරම් මේ දේශපාලනට මැදිහත් වෙන්න. ඔවුන් අපට මාසික ආධාරයක් දෙනවා. සමහර ඒවා අපි පක්ෂයට ලබා දෙනවා. සමහර ඒවා අපි පුද්ගලික ජීවිතේ පවත්වාගෙන යන්න අපි උපයෝග කරගන්නවා. ඒ සමහර ඒවා අපිට එහෙමම දෙන්නේ. ඔයාගේ ජීවිතේට මේක ඔයාගේ මාසෙ මේ වීදම තියාගන්න. ඒ වගේ අපි ඒ කෙනෙකුට අපි මම පපණක් නෙවෙයි. කියන්නේ මම මන්ත්‍රීවරයෙක්. හැබැයි මම නොවන පූර්ණකාලීන සහෝදර විශාල ප්‍රමාණයක් ඉන්නවා අපේ පක්ෂේ. ඒ නිසා තමයි අදත් ශක්තිමත්ම සංවිධාන යාන්ත්‍රණයක් අපිට තිබෙන්නේ. අපිට ඡන්ද පදනමෙන් කුඩා වුණත් මේ රටේ තියෙන සංවිධාන ශක්තිමත් සංවිධාන යාන්ත්‍රණය තියෙන දේශපාලන ව්‍යාපාරය අපි මොකද ස්විච්චාම වැඩ කරන පූර්ණ කාලීන ගණනාවක් ඉන්නවා. සමහර සෞදු සංවිධායකවරු හැට වැඩ කරනවා. ඔවුන් මාධ්‍යකවත් දකින්නේ. සමහර සෞදු ප්‍රචාරකංශ වැඩ කරනවා. ඔවුන් මාධ්‍යකවත් දකින්නේ. සමහර අය മന്ത്രിවරු හැට වැඩ කරනවා. ඒගොල්ලෝ මාධ්‍යෙන් දකිනවා. ඒ නිසා මේ മന്ത്രി වෙන මම විතරක් නෙවෙයි මේ දේශපාලන ව්‍යාපාරේ මේ විදිහට වැඩ කරමින් ඉන්න විශාල බහුතරයක් ඉන්නවා. ඒ කිසියෙකුට වැටුප් නැහැ. ඉතින් മന്ത്രിවරයෙකුට විතර අපිට වැටුපක් හම්බ වෙනවා. ඒකත් අපක්ෂ පොදු අරමුදලට යොදවනවා. අනෙක් අය වගේම අපි ජීවත් වෙනවා. ඊළඟ තියෙන ප්‍රශ්නේ තමයි ජනතා විමුක්ති පෙරමුණ මේ දේශපාලන වැඩ කටයුතු කරන මුදල් කොහොමද කියලා. ඔබ හිතනවද දේශපාලන ව්‍යාපාරික සමාජිකයින් එම පක්ෂයේ වැඩ කටයුතු වෙනුවෙන් බොහෝ දිස්ත්‍රික්කවල මාසික ශ්‍රම දින අපි නම් කරලා තියෙනවා. ගොයම් කපන කාලෙක නම් කුඹුරු වරගෙන අපි ගොයම් කපනවා. අපි සෞදුරු. සමහර තැන්වල අපිට කොන්ක්‍රීට් දාන තැන්වල නම් ඒ වගේම කොන්ක්‍රීට් දාන සෞදුරු ඉන්නවා. ඒ වගේම අපිට අපේ විදේශගත සාකා ජාලයක් තිබෙනවා. හැම රටකම ශක්තිමත්ම සාකා ජාලය තියෙන අපිට. ඕන් විස එවුන් එක් එක් මාසෙට යම් මුදල් ප්‍රමාණයක් අපේ පක්ෂයට එවනවා. ඒගොල්ලෝ ඇවිල්ලා විශාල ආදායම් ලබන අයත් නෙවෙයි. කුඩා ආදායම් ලබන අය. නමුත් ඔවුන්ගේ වැටුපෙන් පක්ෂ වෙනි යම් ප්‍රතිශතයක් අපිට ලබා දෙනවා. ඒ නිසා විවිධ අපිට මුදල් ආධාර ලැබෙන ක්‍රමවේදයන් තිබෙනවා. ඒ හරහා තමයි අපේ පක්ෂ වැඩ කටයුතු ඉස්සරහට ගෙන යමින් තිබෙන්නේ. නමුත් අපිට මැතිවරණක් වගේ වෙලාවකදී අපිට සමහර ව්‍යාපාරික මහත්තුරුන්ගෙන් අපිට උදව් උපකාර ලැබිලා තිබෙනවා. ඒ වගේම ස්වේච්ඡාවෙන් සමහර අය අපිට ආධාර උපකාර උපකාරයට වෙලගෙනත් ලබා දීලා තිබෙනවා. එනිසා ඒ අයට විශ්වාසයක් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ දෙන මුදලක් අපතේ යන්නේ නැහැ. වංචාවේ දෙන්නේ නැහැ. සියල්ලම ඒ දේශපාලන කටයුතු වෙනුවෙන් මෙදියත් වෙන දෙරි විශ්වාසයක් තිබෙනවා. ඒ වෙනේ ජනතා ආධාර මත තමයි අපේ පක්ෂය අපිත් ඉස්සරහට යමින් තිබෙන්නේ. ඔබේ කාරණාත් එක්ක මට ප්‍රශ්න දෙකක් මතුවෙනවා. මම එක ප්‍රශ්නයක් මුලින් යොමු කරනවා. දැන් රට තුල පහුගිය කාලවක වානුවේ චීන විරෝධයක් මතුවුණා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ හරහා ඇතැම් තැනක අපි දකින්නේ නැහැ මේ චීනයට ඍජුව වුණ ඇඟිලි දික් කරන ආකාරය. යමකට හිතෙන්න පුළුවන් චීනේ නාදාරණ හිඳද ජනතා විමුක්ති පෙරමුණ චීනේ කොමියුනිස්ට් පක්ෂයත් එක්කට අපේ දේශපාලන සම්බන්ධයක් තිබෙනවා. මූල්‍ය සම්බන්ධයක් නොවේ. ඔවුන් සමග අපේ දේශපාලන සාකච්ඡාවක් දේශපාලන මතවාදයේත් දේශපාලන සම්බන්ධතාවයත් චීනෙන් අපිට මූල්‍ය ආධාරයක් නැ කිසිත්ම ලැබෙන්නේ නැහැ. නමුත් පහුගිය කාලේ ඔබ දකින්න මගේ අයවැය කතාව බැලුවොත් ඇති අපිට මෙහෙම එකක් තියෙනවා. දැන් ඉන්දියාව මැදිහත් වෙන්නේ ආර්ථිකයට මැදිහත් වෙන්නේ දේශපාලන උමනාවකින්. චීනේ ආර්ථිකයට මැදිහත් වෙන්නේ දේශපාලන උමනාවක් නැහැ උන්ට. උන්ට තියෙන ආර්ථිකම උමනාවක්. ඒ නිසා ඇමරිකන් එක්සත් ජනපදය අපේ රට මැදිහත් වෙන්නේ ආර්ථික උමනාව වගේම උන්ට දේශපාලන උමනාවකුත් තිබෙනවා. ඉන්දියාවට ආර්ථික උමනාව වගේම දේශපාලන උමනාවක් තිබෙනවා. චීනෙට තියෙන ආර්ථික උමනාව උන්ට මේ දේශපාලන වපුරන්න මේ ෆෙඩරල් කරන්න සහ සංධි හදන්න ආණ්ඩු පෙරලන්න ඒ ක්‍රියාවලට උන් මැදිහත් වෙන්නේ ලෝකේ පුරාම. ඒ නිසා අපි විශේෂයෙන්ම වෙන රටවල් වල දේශපාලන මැදිහත් වීමට තමයි අපේ ප්‍රබල විරෝධය මතුවලා තිබෙන්නේ. ඒතකොට චීනයේ ආර්ථික මැදිහත් වීමක් තිබෙනවා. ඒක අසාධාරණ කිසිමක් සකලා තිබෙනවා. ඒවා කිසිසේත්ම අපි වැනි රටකට ලබා දිය යුතු ව්‍යාපෘති නෙවෙයි. ඒ වගේ මිල ගණන් ගත්තොත් ඒ වගේ අසාධාරණ කොන්දේසි ගණනාවක් තිබෙනවා. අපි ලොව විශාල විවේචනයක් අපි ඉදිරිපත් කළා. හැබැයි සමහර අය කණ්ඩායමක් මා දැක්කා. නික චීන කොලනියක් කියලා ගහනවා. අනිත් කොලනි ඔක්කොම අමතක කරලා. අපි එතෙන්ට ගියේ නැහැ. අපි එක්සත් ජනපදයේ මැදිහත් වීමත් ඒ වගේම ඉන්දියානු ආර්ථික සහ දේශපාලන මැදිහත් වීමත් චීනයේ ආර්ථික මැදිහත් වීමටත් සමබර ලෙස විවේචනය තමයි ඉදිරිපත් කරන්නේ. පළවෙනි වතාවට මාතර බෙලියත්ත රේල් පාර ව්‍යාපෘතියේ තියෙන අසාර්ථකභාවය මම විසින් ඉදිරිපත් කරේ. මන්නාරම පුත්තලම් මන්නාරම අර මේ විල්පත්තු ආරාධන පාර ඒක චීන සමාගම ලබා දුන්නේ. ඒකේ කොන්ත්‍රාත්තු ගනුදෙනු පිළිවෙත මම පළමු කොටම ඉදිරිපත් කරේ. නොරොච්චරේ බලාගාරයේ ඇති වී තිබෙන අසාධාරණේ ඒ විවෘත කරන්න ගියපු වියදම් අර මේ ඔක්කොම හදපු ඒවා බලාගාරයේ කැඩිච්ච හැටි කැඩිච්ච වියදම් සියල්ලම පාර්ලිමේන්තු ඉදිරියට කළ තිබෙනවා. ඒ වගේම චීන ආධාර මත ගොඩනැගුණු වරාය පිළිබඳ ප්‍රශ්න අපි ඉදිරිපත් කළා. එඳා චීනයේ ආධාරත් නෙවෙයි ණය ආධාර ණය මුදල් ඒව මත කරන ද ව්‍යාපෘතිවල තියෙන අසාධාරණභාවය
ඒ ව්‍යාපෘති ලබා දීලා ටෙන්ඩර් පාර්ටියක් අනුගමනය කරලානේ. ඒවා නිකම්ම කැමැත්තට ලබා දීපු ආයතන නිසා ඒ ආර්ථිකී කරලා තියෙන මහා විනාශයට එරව අපි මැදිහත් වීමස බලපෑමක් කරලා තිබෙනවා. චීන රජයත් එක්ක චීන රජයේ මැදිහත් වීමත් හැබැයි චීන කොමියුනිස්ට් පක්ෂයත් එක්ක අපිට දේශපාලන සබත්තාවය ගනුදෙනුවක් සාකච්ඡාවක් අපි තුල තිබෙනවා. ඒ අනුවට මූල්‍ය ආධාර කිසිසේත්ම ලැබෙන්නේ නැහැ මම හිතන්නේ චීනෙම දෙනවත් ඇති කියලා. හොඳයි. ඔබතුමා තවත් කාරණයක් සඳහා හිතවතුන් ඔබතුමන්ලාට සහාය වෙනවා. හිතවතුන් ඔබතුමන්ලාව පෝෂණය කරනවා. හිතවතුන් මුදල් ලබා දෙනවා කියන කාරණේ. නමුත් අපි පහුගිය ආණ්ඩුව දැක්කා මේ හිතවතුන් නිසා විනාශ වෙන. මේ හිතවතුන් ඉන්න අතුරුව පෝෂණය කරන්න ගිහිල්ලා ආණ්ඩුව විනාශ වෙන. මේ තත්ත්වය ජනතාවගේ දරුවට කවදා හෝ මතුවේ. මේ හිතවතුන් ගැන මේ මිලියන ගණන් දෙන අය නෙවෙයි. රුපියල් 25000 පඩියක් ගන්න රුපියල් 500ක් පක්ෂයට දෙනවා. එමන්ත රුපියල් 30000ක් විතර ආදායමක් ලැබෙන රුපියල් 1000ක් විතර පක්ෂීතු විමුරු දෙනවා. ඇවිල්ලා මේ මහා ව්‍යාපාර අරමුණු තියෙන මහා මේ 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 දේශපාලන ව්‍යාපාරයට උදව් කරලා මේ ආර්ථිකය ගිල ගන්න ඕන කියන මිනිසුන් නෙවෙයි මේ. මේ ඉතාමත් සාමාන්‍ය අය අපේ දේශපාලනට කැමති. හැබැයි ඔවුන්ට සිද්ධ වෙලා තියෙන දේ තමයි අපි වගේ ක්‍රියාත්මක වෙන්න බෑ. ඔවුන් ජයිපේ සමාජිකයෝ, ජයිපේ හිතවතුන්. හැබැයි ඔවුන්ට ජයිපේ කරන අපි පක්ෂ කරන කාර්යබරණ මැදිහත් වෙන්න බෑ. ඔවුන් විතර ඔවුන්ගේ දායකත්වයේ ඔවුන්ට ලැබෙන වැටුපෙන් ඔවුන්ට ලැබෙන ආදායමෙන් යම් පංගුවකින් තමන්ගේ දායකත්වය ලබා දෙන්න පුළුවන් කියලා විශ්වාසයෙන් මැදිහත් වෙන අය. අපි වගේම තමයි ඔවුන්. අපේ අරමුණ වගේම ඔවුන්ටත් තිබෙන ඒ අරමුණ. අරායේම නෙවෙයි, ඔය කියන ව්‍යාපාරකේම නෙවෙයි. ඒගොල්ලන්ට තියෙන මේ දේශපාලන අරමුණට වඩා ඔවුන්ගේ ආර්ථික අරමුණ. දැන් මේ අපිට අපේ හිත උතුම් කියලා කියන්නේ ඔවුන් අපිට උදව් උපකාර කරන්නේ ආර්ථික අරමුණකින් නෙවෙයි, දේශපාලන අරමුණකින්. ඒ අපි වගේම එහෙත් අපි තරම් ක්‍රියාකාරීත්වයට එන්න බැරි පිරිස්සලින් ලැබෙන ආධාර තමයි මම හිත උතුම්ගේ ආධාර කියලා සඳහන් කරේ. හොඳයි, අප තවත් එක් තැනකට යමු. දැන් කුමාර් ගුණරත්න පිළිබඳව මම ප්‍රශ්න කරනවා. එකවරම මේ මැතිවරණ කාල සීමාවේ ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙනවා. ඔහු මීට කලින් කියන්නේ පිටුවහල් කරනවා කියන කාරණයක්. නමුත් මැතිවරණ කාල සීමාව ඔහු නැවත පැමිණෙනවා. මේ සියල්ල ජනතා විමුක්ති පෙරමුණත් සමග හිටපු අය. ඔවුන්ගේ වර්තමාන ක්‍රියාදාමය, වර්තමාන ක්‍රමවේදය ජනතා විමුක්ති පෙරමුණ කොහොමද? විශේෂයෙන්ම අපේ පක්ෂය 2005න් පස්සේ පසුබෑමකට ලක් වුණා. විශේෂ වමේ ව්‍යාපාරයක් පසුබෑමට ලක් වුණාම ඒ ප්‍රධාන එකක් ඒ අරමුණක් තිබෙනවා. ඒ පසුබෑම හරියට තේරුම් ගන්න ඕන. ඇයි මේ පසුබෑම සිද්ධ වුනේ? ඊළඟ තමයි අපිට තියෙන්නේ පසුබෑමට ඔරොත්තු දීමේ හැකියාව. පසුබැස්ස අපි ඔරොත්තු දෙනවා. ඊළඟ අපිට තියෙන ජයග්‍රහණ පිළිබඳ විශ්වාසය. පසුබෑම අපිට තේරුම් ගන්න බැරි වුණොත්, පසුබෑමට ඔරොත්තු දීමට හැකියාවක් නැතුණොත්, ජයග්‍රහණ පිළිබඳ විශ්වාසය බිඳ වැටුණොත් විවිධ දේශපාලන ප්‍රවණතාවෙන් පැන නගිනවා. එඳ පසුබෑවේ මේ නිසා, පසුබෑවේ සන්දාන නිසා, පසුබෑවේ සංස්කෘතිය තේරුම් ඔය වගේ විවිධ ප්‍රවණතාවෙන් පැන. එවැනි ප්‍රවණතාවයන් තමයි ඒ පැනගලා තිබුණේ. නමුත් ඒක වැරදි ප්‍රවණතාවයක් බව අද ඉතා හොඳින් පැහැදිලි කළා තිබෙනවා. එනිසා ඒ ප්‍රවණතාවයන් එක් එක් කාලවකවානුවල එක් එක් වේශ නිරූපණ රංගනයන් දක්වනවා. ඒවා මම හිතන තවදුරටත් අපේ දේශපාලන ව්‍යාපාරයේ වර්ධනයට, අපි දේශපාලන ව්‍යාපාර සමාජ වෙත මතවාදය ගෙන යාම සඳහා කිසිදු බාධාවක් නැති කුඩා කණ්ඩායම් බවට පත් වෙලා තිබෙනවා. අපි හිතන අපේ රටේ දේශපාලනේ තියෙන මහේක්ෂ්‍ය දේශපාලනේ කියලා මහ ලොකු දේශපාලනයක් තිබෙනවා. ඒ දේශපාලන තමයි ආණ්ඩු පෙරලි සිද්ධ වෙන්නේ. ඒ දේශපාලන තමයි උපක්‍රම තිබෙන්නේ. ඒ දේශපාලන තමයි ගොවි අරගල, රාජ්‍ය සේවකයන් අරගල, ශිෂ්‍ය අරගල, ඒ සියල්ල තිබෙනේ දේශපාලන. ඡන්ද, ආණ්ඩු පෙරලි ඒ ඔක්කොම තියෙන මහේක්ෂ්‍ය දේශපාලන. ඒ වගේම සුද්‍ර දේශපාලනයක් තිබෙනවා. පොතක් ලියනවා, කවියක් ලියනවා, වෙබ්සයිට් එකක් පවත්වාගෙන යනවා, නිකන් වැඩේ එකක් කරනවා, ওই වගේ ටිකක් පොඩි තියෙනවා සුද්‍ර දේශපාලන. ඉතින් ওই ගොඩාක් දේශපාලන ව්‍යාපාර කණ්ඩායම් අන්තිමට ඒ සුද්‍ර දේශපාලනට පසු බැහැලා තිබෙනවා. මහේක්ෂ්‍ය දේශපාලන අදාළ නැති, තමන් විසින්ම හදාගත්තු කෝවක් ඇතුලේ, තමන්ම හදාගත්තු සංකල්ප ඇතුලේ, තමන්ම ඔහේ ජීවත් වෙමින් යන ජීවිකාවකට පත් වෙලා තිබෙනවා. මම හිතන්නේ ඔබ සඳහන් කරපු කණ්ඩායම ඉරණම් පත් වෙලා තිබෙන්නේ එවැනි තත්ත්වයක්. ඔහු මේ මහේක්ෂ්‍ය දේශපාලනේ රටේ සිද්ධ මහා ලොකු දේ මහා දෙවන්ත දේශපාලනේ උන්ට භූමිකාවක් නැහැ. සුද්‍ර දේශපාලන තල්ලු වෙලා තිබෙනවා. අවසාන වශයෙන් ජනතා විමුක්ති පෙරමුණේ කෙටි කාලීන අරමුණ සහ දීර්ඝ කාලීන අරමුණ. පළමුවම මේ නිශ්චිත මොහොත ගත්තොත් සමාජ ප්‍රතිසංස්කරණය සඳහා ඉඩකඩක් විවෘත වෙලා තිබෙනවා. විවස්ථාවේ ප්‍රතිසංස්කරණ. මේ විධායක බලය කියන්නේ අසීමිත බලය. ජේ.ආර්. ජයවර්ධන කිව් පරිදිම මේට ගැහැණියක් පිරිමියක් කරන්න විතරක් පමණයි බැරි කියලා කිව්වා. මේ බලයට නොමැති දෙයක් නෑ. මට මතකයි අපි කොළඹ පදනම් ආයතන සම්මන්ත්‍රණයක් තිබ්බා. ඒ සම්මන්ත්‍රණයේදී කොළඹ නීති පීඨාධිපතිතුමා සහභාගී වෙලා මේ විධායක බලය ගැන ඔහු කිව්වා. මේ
බැරි වෙලාවත් ජනාධිපතිවරයා අපිට මේතොට මහින්ද මහත්තයා හිටියේ ඔහු තව විවාහයක් කරගත්තෝ ඒත් නඩුවක් දාන්න බෑ නේ බහුභාර්ය චෝදනා යට බහු විවාහ චෝදනා යටදී නඩුවක් දාන්න බෑ මගේ කතාවේද කිව්වා බැරි වෙලාවත් ඒතොට සිරන්ති ඒතුමී හිටියේ ජනාධිපතිවරයාගේ බිරිඳට වෙන් වෙන්න හිතුණොත් ඒකට ජීවත් වෙන්න බෑ කියලා හිතුණොත් වෙන් වෙන්නත් බෑ මොකද්ද මේ කරන්නේ ඒ තරම් අසීමිත බලයක් සහිත ඒ කියන්නේ කිසි කල නොහැක්කක් නොමැත වර්ගයේ බලයක් සහිත තනතුරක් මේ කිසිවෙකුට අභියෝග කරන්න නැහැ ඔව් මේ තනතුරු තමයි ඒකාධිපත්‍ය ඒවා ඊටමත් ග්‍රාම්‍ය සාමාන්‍ය නායකයන් අතරපත් වුනම මහ විනාශයක් කරගෙන යනවා ප්‍රබුද්ධ දේශපාලකයට ඒක තුලනය කරගන්න පුළුවන් ප්‍රබුද්ධ දේශපාලකයෝ හරි අඩුයි දැන් ඒ නිසා සිද්ධ මේ බලතල සීමා කරන්න ඕන පළමු කර මේක අහෝසි කරන්න ඕන මේක මේක මේ විදායක ජනාධිපති ක්‍රමය අපේ රට ගැලපෙන්නේ නැහැ මේක අහෝසි කරන්න ඕන අහෝසි කිරීමේ කාර්ය බලය ජනා ඒ ස්ථාවරේ අපි ඉන්නවා අපි මේක අහෝසි කරනවා ඒ සඳහා අපි අරගලයක් තිබෙනවා හැබැයි අපිට මේ අවස්ථාවේදී ගොඩ නැගිලා තිබෙනවා යම් ප්‍රතිසංස්කර අඩුම තරම් මේක සංශෝධනය මේක විස නසන්න හරි විස දල ගලවන්න හරි අවස්ථාවක් ඇවිල්ලා තිබෙනවා ඒ අවස්ථාවල් ප්‍රමෙදියක් තියෙනවා ඒ වගේම අපේ රටේ තොරතුරු දැනගැනීමේ අයිතිය ඔබ හිතන්නේ මේ රටේ ජනතාවට තොරතුරු දැනගන්න අයිතියක් නැද්ද මේ දකුණු අධිවේගී මාර්ගයේ හැදුවේ ඇයි හදන්න කීයක් ගියාද ණයගත්තේ කොහෙන්ද පොලි අනුපාතික කීයද අවුරුද්දකට කීයක් ගෙවනවද ගෙවලා ඉවර වෙන්නේ කවද්ද අපිට දැනගන්න අයිතියක් නැද්ද අපිත් අපේ රටත් අපේ දරුවොත් උගස් තෙල් ණය අරගෙන හදපු ව්‍යාපෘතියක් ඒක ඒක ජනතාවට දැනගන්න අයිතියක් තිබෙනවා කටුනායක අධිවේගී මාර්ගයේ නේද දිග කීයද වියදම කොච්චරද කිලෝමීටර කීයක් ගියාද ණය ගත්තද ණය කොච්චර ගත්තද පොලි අනුපාතික කීයද අවුරුද්දක වාරික කීයද ගෙවලා ඉවර වෙන්නේ කවරද අපිට දැනගන්න අයිතියක් නැද දැනගන්න අයිතියක් තිබෙනවා ජනාධිපතිවරයා පිට කොරට කොච්චර ගියාද කී දෙනෙක් අරගෙන ගියාද කොච්චර මුදලක් වැය වුණාද ඒකේ ලැබිච්ච ප්‍රතිලාභ මොනවද අපිට දැනගන්න අයිතියක් නැද්ද ඉතින් මේ ආණ්ඩුවට මහජනයාගේ මුදල් දීලා තිබෙනවා නම් මහජනයා බලය ලබා දීලා තිබෙනවා නම් ඒ මහජනයාට මේ තොරතුරු දැනගැනීමේ අයිතියක් තිබෙනවා ඒ නිසා මේ තොරතුරු දැනගැනීමේ අයිතිය සම්පන්න සම්මත කරන්න ඕන අපේ රටේ ඉන්දියා විශාල බලවත් පනතක් තිබෙනවා යම් මුදල් ප්‍රමාණයක් දුන්නම තමන්ට ඕන පුරවැසියෙකුට ඕන මාධ්‍යයතුන ඕන මාධ්‍යවේදිකට තමන්ට අවශ්‍ය වෙන තොරතුරු ටික ගන්න පුළුවන් වෙනවා එහෙම දෙන්න ඕනේ නැද්ද ඒ නිසා අපි මේ තොරතුරු දැනගැනීමේ අයිතිය ලෝකේ සාකච්ඡා වෙමින් තියෙන අලුත් කුළුණක් ඔය අධිකරණයේ පාර්ලිමේන්තුව විධායකයෙක් වගේ මේ නව නව ශේෂ්ත්‍රයක් විවෘත වෙමින් තිබෙනවා මේ තොරතුරු දැනගැනීමේ අයිතිය ඒ පනත සම්මත කරගන්න ඕන ඒ වගේම අපේ රටේ මේ වංචා දූෂණ වල මේ තිබෙන නීතියත් ප්‍රමාණවත් හැබැයි මේ නීතිය මදි නම් තව නීතිය ශක්තිමත් කරන්න ඒ වගේම අපේ විගණන ක්‍රියාවලිය ඒක ඉතාමත් ශක්තිමත් කිරීමේ විගණන කොමිසමක් ඇති කරන්න ඕන ඉන්දා නීතිමේ වගේම ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ ගන්නවා කරගන්න තියෙනවා මම හිතන්නේ මේක මේ කෙටි කාලෙ අපිට ඒක කරගන්න පුළුවන් මේ ඒ වගේම අපි හිතනවා මේ 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 වංචා දූෂණ ලක්වුවන්ට ලබා දිය යුතු දඬුවම් ඒ සඳහා ක්‍රියාවලියක් අපි ආරම්භ කරන්න ඕන මේ කෙටි කාලේ ඒ සඳහා යම් ප්‍රවේශයක් යම් අවස්ථාවක් අපි නිර්මාණය කරගන්න උත්සාහ කරනවා ඒ වගේම අපි හිතනවා ජනතාවට විශාල පීඩනය මේ අසීමිත බදුබර කිසිදු මේ 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 ක්‍රමවත් සැලැස්මක් නැති ජනතාව මත අසීමිත බදුබර ක්‍රමය ඇති කරලා තිබෙනවා ඒ බදුබර ලිහිල් කිරීම සඳහා සැලැස්මකට අපි යන්නවා ඒ නිසා මේ නිශ්චිත කාලය ඇතුළත අපිට තිබෙනවා කෙටි කාලීනව ජනතාවගේ යම් ප්‍රතිසංස්කරණ හරහා යම් මිලිම් ටිකක් ලබා දෙන්න පුළුවන් වෙවි කියලා අපි හිතනවා. ඒ සඳහා අපේ මැදිහත් වීම මේ 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 මේකට ලබා දෙමින් තිබෙනවා මේ අර ජාතික විධායක සභාව හරහා ඒ යෝජනා පාර්ලිමේන්තුවට එනකොට අපි අතෝසව ඒ සම්මත කරලා දෙනවා. ඒකට ඒක අපිට එකත් යටයි තියෙනවා. හැබැයි අපි හිතන්නේ ඒක නිට්ටාවට මේ රෝගයට බෙහෙත එතන තිබෙනවා කියලා. ඇත්තටම මේ අර්බුදයේ තිබෙන්නේ පුද්ගලයාගේ පමණක් නෙවෙයි. පුද්ගලයා මේ අර්බුදයේ තීව්‍ර කරලා තිබෙනවා. පුද්ගලයාගේ හැසිරීම පුද්ගලයාගේ වමනාවන් පුද්ගලයාගේ ක්‍රියාකාරීත්වය මේ ඇතිවි තිබෙන අර්බුදයේ තීව්‍ර කරලා තිබෙනවා. හැබැයි අර්බුදයේ පුද්ගලයාගේම නෙවෙයි. මේ අනුගමනය කරමින් තියෙන සමාජ ක්‍රමය මේ ආර්ථික ප්‍රතිපත්ති පුළු පරිවර්තනකට එන්න ඕන. මේ දේශපාලන සංස්කෘතිය පුළු පරිවර්තනකට එන්න ඕන. මේ සමාජයේ අධිපරිපෝෂණවාදයට හුරු කරපු නේද මහා නාස්තිකාර ජීවිතවලට හුරු කරපු මම මේ අල්පේච්ඡ ජීවිතයක් ගැන නෙවෙයි මම කියන්නේ. නමුත් මේ සමාජයේ ආකල්ප සිතුවිලි ඒ විශ්වාසයන් මේවා මේ මේ සමාජය හොඳද? මේ සමාජය මොකද්ද? සමාජ පුළුල් පරිවර්තනයකුත් ඕන ආර්ථික දේහේ දේශපාලන දේහේ සමාජයේ පුළුල් පරිවර්තනයක් ඕන ඒ පරිවර්තනය තමයි අපේ රට පුළුල් ඉතාමත් හොඳ අනාගතයක් නිර්මාණය කරන අපේ දුව දරුවන්ට විශ්වාසවන්ත ජීවිතයක් ගොඩනගන්න පුළුවන් මේ පරිවර්තනය ඒ පරිවර්තනය අත්පත් කර ගැනීම තමයි අපේ දිගු කාලීන අරමුණ දැන් කෙටි කාලීනව මේ ප්‍රතිසංස්කරණ දිනා ගැනීමත් දිගු කාලීන සමාජ පරිවර්තන සඳහා ජනතාව පිළිගැස්වීමත් අරමුණු කරගෙන තමයි මේ මොහොතේ අපේ දේශපාලනය යෙදෙන්නේ හොඳයි රටේ හෙට දවස් අවස්ථාවක් දෙනවා නම් හොඳයි විශේෂයෙන්ම මේ ඡන්දෙන් පස්සේ
මේ ඇති වෙලා තිබෙන තත්ත්වය අපිට වාර්තා වෙනවා. සමහර තැන්වල ගැටුම්කාරී තත්ත්වයක් ඇවිල්ලා තිබෙනවා. සමහර පළාත්වල බලහත්කාරයෙන් ගිහලා දැන් ඉඩම් අල්ලනවා. සමහර පළාත්වල බලහත්කාරයෙන් ගිහලා බාර් අල්ලනවා. බාර් අල්ලනවා දැන් ගිහලා. අනිත් බාර්වල අයිතිකාරය පළවරලා දැන් මේ අලුත් ටීම් එක බාර් අල්ලනවා. සමහර පැතිවල වෙන කවුරු හරි වෙලිගොඩ දාමින් හිටියා නම් දැන් අනිත් කණ්ඩායම කියලා වෙලිගොඩ දැමී බලය අත්පත් කරගන්නවා. සමහර ආයතනවල වෙන වෘත්ති සමිතියක් පාලනය කරමින් හිටියා නම් තවුරුත් සමිතියක් එක ගිල ගන්න උත්සාහ කරනවා. මේක නතර කරන්න අපිට ඕනකම තිබෙන්නේ පහුගිය වර්ගයේ පාලනයක් නම් ඒ වර්ගයේ ආදර්ශයක් නම් ඕවා හොඳයි. හැබැයි මේ රටේ සෑම පුරවැසියෙකුටම අයිතියක් තිබෙනවා තමන් කැමති දේශපාලන ව්‍යාපාරයක් එක්ක සම්බන්ධ වෙන්න. සෑම පුරවැසියෙකුටම අයිතියක් තිබෙනවා ඒ දේශපාලන ව්‍යාපාරයත් එක්ක ක්‍රියාකාරීව මැදිහත් වෙන්න. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. රාජපක්ෂ ජනාධිපතිවරයාට වැඩ කරා කියලා, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට එරෙහිව වැඩ කරා කියලා ඒ කෙනෙකුට තාඩන පීඩන කරන්න අයිතියක් නැහැ. එනිසා ඒ අයගේ දැන්ට එල්ල විතිමන ප්‍රචණ්ඩකාරී තත්ත්වය වහාම පාලනය කළ යුතුයි. ස්ථාන ගණනාවක දැන් ඉතාමත් නරක තත්ත්වයක් මතුවෙමින් තිබෙනවා. අපිට දැනෙනවා මේ තත්ත්වය පාලනය කරේ නැත්නම් මේක තව වර්ධනය වෙන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්, ඒ වගේම රාජපක්ෂ මැතිතුමාගේ ඡන්ද ව්‍යාපාර දායක වූ අයට අයගේ අපි ඉල්ලා සිටින ඔබට තාඩනය, පීඩනය, ප්‍රචණ්ඩත්වය තර්ජන ලක්ුණොත් අපිට කියන්න. අපි අපේ පක්ෂ සංවිධායක සංවිධාන යාන්ත්‍රය දැනුවත් කරලා තිබෙනවා. ඒ සඳහා සංවිධාන ජාලයක් හදලා තිබෙනවා. අපිට ඕන වෙන්නේ මේම දේශපාලන සංස්කෘතියක් නෙමෙයි. හැම කෙනෙකුටම තමන්ට කැමති දේශපාලන ව්‍යාපාරයක් එක්ක වැඩ කරන්න, සංවිධානය වෙන්න, ඒ වගේ ක්‍රියාකාරී මැදිහත් වෙන අයිතිය අපි ආරක්ෂා කරන්න. ඒ වගේම ඒ අපරාධ කරලා තිබෙනවනම්, හොරකම් කරලා තිබෙනවනම්, වංචා විදලා තිබෙනවනම්, ඝාතනයන්ට අහුල් වෙලා තිබෙනවනම් ඒවට අපි ක්‍රමවත් පිළිවෙත අනුගමනය කරමු. අපිට අයිතියක් නැහැ ගිහිල්ලා ගෙවල් වටලන්න, අපිට අයිතියක් නැහැ පාරේ යනකොට ගල් ගහන්න. අපිට තිබෙන්නේ ඒවා ක්‍රමවේදයකට අපි ගියමු. දැන් මේ ප්‍රචණ්ඩත්වයට යන සමහර විට මේ ක්‍රමවේදී ප්‍රමාවත් මේ ක්‍රමවේදී තාම දියත් නොවීමත් යම් හේතු සාධක වෙලා ඇති. අපි මේ ක්‍රමවේදයට මේ සඳහා මෙදියත්තු මේසේ නැතුව ප්‍රචණ්ඩකාර ලෙස අනෙක් දේශපාලන මතයන් දරන අයට ප්‍රචණ්ඩත්වය මුදාහරින්න කිසිසේත්ම මෙදියත් වෙන්න එපා. ඒ වගේම පොලිස්පතිතුමාගෙන් පොලිස් දෙපාර්තමේන්තුවෙන් පොලිස්පතිතුමාගෙන් පොලිසිය කාර්ය මණ්ඩලයෙන් අපි ඉල්ලා හිටනවා ඔබ මෙදියත් වෙන්න මෙවැනි තත්ත්වයක් ඇතිවීම මෙලැක්වීම වෙනුවෙන්. හොඳයි, බොහොම ස්තුතියි. අප රට සහ හෙට වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ රටේ හෙට දවස වෙනුවෙන් අදවසේ කාරණා ඔබට ඉස්මතු කිරීම සඳහා. විශේෂයෙන්ම අප සෑම බලාපොරොත්තු වෙන්නේම අපට සැමට බොහොම සතුටින් නිදහසේ ජීවත් විය හැකි රටක්. එවෙන් වූ සාකච්ඡා මාලාවක් තමයි මේ ආකාරයට ක්‍රියාත්මක කරන්නේ. මෙහි කරුණු කාරණා බුද්ධියෙන් විමසා බලන්නට ඔබටයි ආරාධනා කරන්නේ. අදවසේ දවස් සමගින් එකතු වුණාට ජනතා විමුක්ති පෙරමුණේ නායක හඳු කුමාර දිසානායක මහතාට අප බෙහෙවින් ස්තුතිවත් වෙනවා. නැවත දිනක අප හමු වෙමු. හිතවතුනේ රැඳී සිටියට ස්තුති. අප නැවත දිනක හමු වෙන බලාපොරොත්තුෙන් සමුගන්නවා ඔබට. යහපත් සතියක් ප්‍රාර්ථනා කරනවා.